Hari, Nambiar. Hari, Panodre. Ilangare. Atamagandre, me gana karaneka. Tamanta body avinishitavak, you know. Makeravada make the electronic gana, tikak tarkika machine, lokui. Have I uttara lassanai? Make uttara katai. ලොකු තර්ක ගොඩක් නැහැ ඉතින් සාමාන්‍ය සමග ප්‍රතිරෝධය උත්තර කැතයි සමග ප්‍රතිරෝධය අරවා මේ වටිකක් තමයි තියෙන්නේ හරිද ඊළඟට C part එක සමග ප්‍රතිරෝධය අරවා මේ වටිකක් තමයි තියෙන්නේ C part එක හරිද ඊළඟට පාට් එකට එනවා ඉක්මන් කරන්න හරි සී පාට් එක ඒකේ එන්න පළවෙනි කොටස ප්‍රධාන වශයෙන් දෙවන ප්‍රේක්ෂකාගාරයේ ඉහත පරිදි අලංකාර පරිපථයක් මගින් අලංකරණය කළාද යම් ළමයෙක්ට මේ පාට් එකේ මැද්දේ පොඩ්ඩක් අවුල් ගියත් සී පාට් එකයි මුලින්ම කරේ කිසි අවුලක් නැහැ සී පාට් එකට කිසි සම්බන්ධයක් නැහැ හරිද එක සී පාට් එකේ එක සදිනාතන්ද එලව කණ්ඩිපා පාගන්න සී හා ඩී අතර විභවාන්තරයේ VCD නම් V නෝට් එකේ ගන්න මොකද්ද CD R බෙදීම 8යි R බෙදීම 6යි R බෙදීම 4යි R බෙදීම 2යි V නෝට් කියන්නේ මොකද්ද මේක කෙටි ක්‍රමයක් තියෙනවා අපිට මොකද්ද මුළු විභවාන්තරයේ VCD නම් V නෝට් ගන්න කෙටි ක්‍රමයක් තියෙනවා මොකද්ද V නෝට් සමානයි මුළු විභවාන්තරයේ වැඩි කිරීම මේ ප්‍රතිරෝධය බෙදීම මුළු ප්‍රතිරෝධ ටිකේ එකතුව මේ ප්‍රතිරෝධයේ බෙදීම මුළු ප්‍රතිරෝධ ටිකේ එකතුව අර විභව භාජක ක්‍රමය කියන එකදී අපි ගන්නෙ මේකෙන් වැඩි කරලා මේ ටිකෙන් බෙදනවා R බෙදීම 8 දන ඒලවල MCQ දෙකක් මේකට දැනට අවිල්ල දෙනවා මෙන්න මේ සිද්ධියෙන් මතක ඇති R බෙදීම දෙක අපි දෙකම කතා කරා බන්දීදී R බෙදීම දෙක බෙදීම R බෙදීම 8 දන R බෙදීම 6 දන R බෙදීම 4 දන R බෙදීම 2 මේකෙන් අර අනුපාත ක්‍රමයෙන් V නෝට් වලට උත්තරයක් ගන්න පුළුවන් මේ ටික එකතු කරාම කීයද එන්නේ කියලා මම වෙනම තැනක හදන්නම් එකතු කරාම කීයද එන්නේ කියලා මම වෙනම තැනක හදන්නම් පාණ්ඩ R බෙදීම 8 දන R බෙදීම 6 දන R බෙදීම 4 දන R බෙදීම 2 කීයද 48 නේ 48 පොදු හරයක් ගත්තාම 6ක් R 8ක් R 12ක් R 24ක් R 8ක් 6යි 8යි 6යි 14යි 14යි 10යි 24යි 24යි 2යි 26යි 26යි 24යි කියන්නේ 50යි R 50යි R බෙදීම 48යි කියලා එන්නේ මේ ටික එකතු කරාම මම ඒක මෙතෙන්ට දාන්නම් VCD වාරයක් R බෙදීම 2 බෙදීම 50යි R බෙදීම 48 කියන එක උඩට යනවා. උඩට යනවා. R ටාර් කැපුණාම VCD මේක දෙකට මේක කැපුණාම 24යි බෙදීම 50යි. දැන් V නෝට් සමානයි VCD වැඩි කිරීම 24 බෙදීම 50. 24 බෙදීම 50. දැන් V නෝට් ලගේ වෙන්නේ VCD වැඩි කිරීම 24 බෙදීම 50. මේක ඔන්නම් තව චුට්ටක් සුළු කරලා තියන්න පුළුවන්. 12 බෙදීම 25 කියලා ඔය දෙකෙන් කොයි විදියකට තිබ්බත් අවුලක් නැහැ ඉතින් ලකුණු හම්බෙනවා V note කියන්නේ VCD වැඩි කිරීම 12 බෙදීම 12 බෙදීම 25 කියලා ලියන්නත් පුළුවන් 25 බෙදීම 50 කියලා ලියන්නත් පුළුවන් හරි දෙවැනි පාට් එක දෙවැනි පාට් එක ඔන්න ඕක තමයි ඔතන තියෙන ටිකක් තාර්කික පාට් එක හරිද හොඳට අහගන්න
මේදී කිසියම් ආලෝක රටාවක් නිපද වෙන විටකදී ප්‍රථම R වයි හරහා ගලන ධාරාව I වෙන අතර එය R වයි වැනි ව්‍යුහ රාශියක් ආධාර කරගෙන රටාව නිපද වෙන අතර ධාරාව පාලනය කරන විශේෂ ක්‍රියාවලියකින් එය පාලනය කරයි ප්‍රථම R වයි ව්‍යුහයට ඉතා ළඟින් පිහිටි යාබද R වයි ව්‍යුහය හරහා ගලා යන ධාරාව ප්‍රථම R වයි ව්‍යුහය හරහා ගලා යන ධාරාවෙන් 150ක් වැඩිය එවැනි R වයි ව්‍යුහ සියල්ල හරහා ඒ ආකාරයට යාබද R වයි ව්‍යුහ හරහා ගලන ධාරාව 150 බැගින් වැඩි වෙන අතර මොකද ක්‍රමයකට එහෙම කරනවලු අවසාන R වයි ව්‍යුහය හරහා ගලා යන ධාරාව 1.5 4000යි I වේ දෙවන R වයි හරහා සහ තෙවන R වයි තුලින් ගලන ධාරාව සඳහා ප්‍රකාශන ලියා දක්වන්න මෙහෙමයි එන බරපතල වුණාට මෙච්චරනේ කියන්නේ මේ පළවෙනි එක්කෙනා තුලින් අයිලු යන්නේ දෙවනි R වයි ව්‍යුහය තුලින් යන්නේ ඒ වගේ එකහම ආර ගුණයක්ලු 150ක් වැඩි කියන්නේ එකහම ආරයි 1.5යි හරිද එයාගෙන් එකහම ආරයිලු දෙවෙනි එක්කෙනෙක් කරා යන්නේ ඒ කියන්නේ මෙයාගෙන් යන්නේ I වැඩි කිරීම 1.5යි ඊළඟ එක්කෙනා හරහා යන්නේ කොහමද ඊළඟ එක්කෙනා හරහා යන්නේ I වැඩි කිරීම 1.5 වැඩි කිරීම ඒ කියන්නේ කලින් එක්කෙනාගේ ධාරාව වතාවක් ආයි 1.5ක් ඔය විදිහට ඉස්සරහට යන්න මෙයා හරහා යන්නේ මොකද්ද ඊට කලින් එක්කෙනාගේ ධාරාව වතාවක් 1.5යි 1.5 වැඩි කිරීම 1.5 වැඩි කිරීම 1.5 කොහොම තමයි ධාරාව යන්නේ හරි ගාණ දෙන්නේ මොකද්ද දෙවන R Y සහ තෙවන R Y හරහා ප්‍රකාශන ලියන්න. ඒතකොට දෙවන R Y හරහා මොකක්ද දෙන්නේ? I වාරයක් 1.5යි ඒක ගේමන්නේ නැහැ. තෙවන R Y හරහා එන්නේ ඒ කලින් I වාරයක් 1.5 එක වාරයක් 1.5යි. ඒක හරි. 3 පද්ධතියේ R Y විහුව කීයක් තියෙනවද? ඒක හොයන්න පුළුවන් මෙහෙම. අන්තිම එක දීලා තිනවනේ. දැන් දෙවනි හරහා ධාරා වෙන්නේ මේකයි. තුන්වැනි හරහා ධාරා වෙන්නේ මේකයි. ඒ කියන්නේ මේ තියෙන්නේ මොකද්ද? දෙවැනි හරහා ධාරා වෙන්නේ I වාරයක් 1.5. තුන්වැනි හරහා ධාරා වෙන්නේ I වාරයක් 1.5 2. ඕනම් සිව්වැනියත් ලිව්වොත් ඕනේ නැහැ. සිව්වැනියත් ලිව්වොත් උත්තරේ එන්නේ I වාරයක් 1.5 වාරයක් 1.5 වාරයක් 1.5. ඒ කියන්නේ I වාරයක් 1.5 3. බලන්න පොඩි රටාවක් හඳුනාගත්ත හැකි හතරවෙනි හරහා එන්නේ I වාරයක් 1.5 3 තුන්වෙනි හරහා එන්නේ I වාරයක් 1.5 2 දෙවෙනි හරහා එන්නේ I වාරයක් 1.5 1 ඒක නොපිනුනාට එකනේ තියෙන්නේ 1 හරිද එහෙනම් බලන්න තර්කයේ ගොඩනැගිලි මෙන්න මේකට අමාරුයි හරිද ව්‍යුහ ගණන x නම් ව්‍යුහ ගණන x නම් අවසන් ව්‍යුහය තුලින් ධාරාව ලියන්න පුළුවන් මෙන්න මේක තමයි ටිකක් අමාරු කතන්දරේ I වාරයක් 1.5 x ඍණ 1 කියලා. පොඩ අන්න එක තේරෙනවද බලන්න. දෙවැනි අතුලින් 1.5 1. තෙවැනි අතුලින් 1.5 2. සිව්වැනි අතුලින් 1.5 3. එහෙනම් n වැනි අතුලින් එන්නේ 1.5 n ඍණ 1. බලන්න ව්‍යුහ ගණන මං n කියලා ගන්නම්. ව්‍යුහ ගණන n නම් අවසන් ව්‍යුහය තුලින් ධාරාව වෙන්නේ I වාරයක් 1.5 n ඍණ 1. ගැෂම් බයි එන්නේ නේක. ඒක තේරෙනවද? තේරෙනවද කියන එක? එතන පළවෙනිය හරහා 1.5යි. දෙවෙනිය හරහා I වාරයක් 1 පළවෙනිය හරහා I. දෙවෙනිය හරහා 1.5 1. තුන්වෙනිය හරහා 1.5 2. සිව්වෙනිය හරහා 1.5 3. එහෙනම් n වෙනිය හරහා 1.5 n ඍණ 1. අවසන් මුළු ව්‍යුහ ගණන n නම් එයාතුලින් අන්තිම එකනතුලින් ගලන ධාරාව වෙන්නේ I වාරයක් 1.5 n ඍණ 1. ගාණේ දීලා තියෙනවා අවසන් ව්‍යුහය තුලින් ගමන් කරන ධාරාව මෙන්න මෙච්චරයි කියලා ගාණේ දීලා තියෙනවා. එහෙනම් I වාරයක් 1.5 n ඍණ 1 සමානයි ගාණේ අන්තිම එක්කෙන හරහා ධාරාව දීලා තියෙනවා. 1.5 4000යි I කියලා ගාණේ දීලා තියෙනවා. දැන් ඉතින් I ට I කැපෙනවා. 1.5 n ඍණ 1 සමානයි 1.5 4000යි n ඍණ 1 සමානයි 4000යි n සමානයි 4001යි n සමානයි 4001යි එහෙනම් ව්‍යුහ ගණන වෙන්නේ 4001යි මුළු ව්‍යුහ ගණන වෙන්නේ 4001යි මුළු ව්‍යුහ ගණනනේ 4001යි තේරෙනවද කියන එක බලන්න බයෝ කරන ළමයිට මේක චුට්ටක් විශේෂය දීමක් හොඳට අහගන්න මොකද මැත්ස් කරන ළමයිට අර ගුණෝත්තර ශ්‍රේණි කියලා පාඩම් එහෙම දීනින් ඉඳන් ඉතින් මේවා කරන්න පුළුවන් පුළුවන් නේද
එතකොට මේ පාඩ බයෝ කරන ළමයින්ට පළවෙනි ව්‍යුහය හරහා i දෙවෙනි එකේ හරහා ඒ වගේ 1.5 ගුණයයි තුන්වෙනි හරහා ඒ වගේ 1.5 2යි හතරවෙනි හරහා 1.5 3යි ඒ වගේ n ගාණක් නම් තියෙන්නේ අන්තිමට 1.5 ඒ තියන ගාණ ඍණ එක මේ හතර නම් 3 3 නම් 2 2 නම් 1 ඇවිල්ලා තියෙන්නේ n ඍණ එක අන්තිම එක දීලා තියෙන හින්දා n වලට උත්තරයක් ගන්න පුළුවන් 4001 කියලා මේ 4001 4001 කියලා ගන්න පුළුවන් ව්‍යුහ ගන්න आरदास कहीं क्या करने वाला मैं भगवान हरि तागने ईलांगे टे आरदास सिकाई ईलांगे टे हरि सीएट पनहगिंग वैडी हुना हमें एकाए दशम बाहर इन्हीं को इधर सीएट ये ना का सीएट पनहगिंग वैडी हुना में कैसी अपनहक के नवानी ना एकती बिच्चे का सीएट पनहगिंग वैडी हुना में कैसे शम बाहक एक देरना नहीं ना सीएट ये बिच्चे का सीएट पनहगिंग वैडी हुना हमें अंधी में कैसी अपनहाई नहीं ඊළඟට දැන් ඒ විදිහට ඒකේෂන් පහයි හරි ඊළඟට මේ পেපර් එකේ ට්‍රොනික් ගන්න ලේසි ඉතින් ධාරාවත් එක බලමු ට්‍රොනික් ගන්න පොඩි තර්කයක් තියෙනවා දැන් අද ටිකක් වෙලාව බැලන්ස් කරගන්න ඕන හින්දා කට්ටක් ගාලා කරගෙන යනවා හරිද අහගන්න ඊළඟට දැන් අන්තිමටම තියනවා පළමු RY ව්‍යුහ තුන පමණක් සලකලා I සමානයි 2යි R සමානයි 2යි දවන විට පැය දෙක කාලයක් තුල සිදුවන සමතා උත්සාජනීය ලියන්න කියලා. සමතා උත්සාජනීය ලියන්න කියලා. හරිද? මම ඒකට එන්නම්. චුට්ටක් ගානේ මුලින් ඉඳන් දාගෙන යන්න තප්පර 15 ගානේ විතර මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් හදාගෙන යන්න. හරිද? ඉක්මනට. හරි. අනිත් එක තමයි මේ තමන් essay එකේ ධාරා විද්‍යුත් ගාන තෝරගත්තේ නැත්නම් අනිවාර්යෙන් essay එකේ ප්‍රශ්න 8ම බලලා තියන්න මේ discussion එකට එන්න කලින් ඈ ඒ වෙලාවට ප්‍රශ්නේ බලන්න තියාගන්න එපා එතකොට තේරෙන්නේ නැහැ කලින් ප්‍රශ්නේ බලලා තියන්න ඕනේ හරි දැන් हरी एक मिनट हरी एक मिनट हरी मैं तेरे दान एक मिनट एक हरी मैं तेरे टेंडर आ हरी नहीं देगा दाल आती बे हरी किरासे में ये देगा අඩුපාඩු තියෙනවා අදා ගන්න ඉක්මනට හරි
ඊළඟට හරි රොනික් ගානද ධාරා විද්‍යුතය ගානද ලේසි කියලා කියන්න බෑ ඒක වෙනස් වෙනවා මේ වේපරේ නම් ලේසි රොනික් ගාන ඒ කියන්නේ 100ට සෑහෙන ප්‍රමාණයක් රොනික් ගාන ලේසි ඉතින් හරි ඊළඟට මේකත් හරිනම් මේක තප්පර 30ක් තියලා අන්තිමකට දාන්න හරි ඊළඟට කොහමද යන්න හරි ඊළඟට ධාරා විද්‍යුතය හොඳට ප්‍රැක්ටිස් කරන්න ධාරා විද්‍යුතය තමයි වැඩිම ප්‍රැක්ටිස් එකක් ඕනේ යාන්ත්‍ර විද්‍යාවට පස්සේ ධාරා විද්‍යුතයේ ප්‍රශ්නයක් ගොඩ දාන්න කියන ධාරා විද්‍යුතයේ එසේක ටාගට් කරන්න බලාගෙන මේ යනවා නම් හොඳම දේ තමයි අවුරුදු 15ක් පිටිපස්සට ධාරා විද්‍යුතයේ පාස් වෙව ස්වංගර කියන එසේ ප්ලෑන් එකේ විදිහට හදාගෙන යන්නේ එහෙම කරොත් 2005න් වගේ පටන් අරන් 10 6න් 7න් පටන් අරන් එකක් කරා විවරණය කරා එකක් කරා විවරණය කරා ඔහොම ගල්ලා 2020 වගේ යනකොට සාමාන්‍ය හොඳට සෙට් මේකේ තියන්නේ ගානට බයගිරිල්ල මේකේ හැම ලොකු සිද්ධාන්ත නැහැ ශ්‍රේණිගත සමාන්තරගත තත්ත්ව ඕව මේවා තමයි මේකේ තිබ්බේ හරි අද නැතන හතරවෙනි පාට් එක මේක ධාරා විද්‍යුතයේ තියරි වැඩිය පාවිච්චි කරලා නැහැ ඉතින් මේක නිකන් ඔය ශ්‍රේණිගත සමාන්තරගත තත්ත්ව අරම මේවා ටිකක් ගැක් සංකීර්ණ කරලා තියෙනවා පළමු RY ව්‍යුහය තුන පමණක් සලකන්න අන්තිම පාට් එක එක RY ව්‍යුහයක ප්‍රතිරෝධය අපිට ආවා මෙතෙන් එන්න රක්ගාලා මේ එක RY ව්‍යුහයක ප්‍රතිරෝධය ආවා මේ ටික එකතු කරාම නේ RY ව්‍යුහයක් කියන්නේ 56 R බෙදීම 48ක් ආවා එක RY ව්‍යුහයක ප්‍රතිරෝධය මේ සෙට් එක ප්‍රතිරෝධය 56 R බෙදීම 48ක් මේ ගානේ ප්‍රධානම දේ තමයි ඔයාලා ගානට බය වෙනවා දැක්ක ගමන් හරි පළවෙනි එක්කෙනා හරහා ධාරාව ඇම්පියර් 2යිලු පළවෙනි එක්කෙනා හරහා ධාරාව ඇම්පියර් 2යිලු දෙවැනි එක්කෙනා හරහා ඉතින් ඒ වගේ 1.5 ගුණ යන්නේ තුන්වැනි එක්කෙනා හරහා ඒ වගේ ඒ කියන්නේ මෙතන තියෙන ගාන වගේ 1.5 ගුණ යන මෙතන මේක ඇම්පියර් 3යි මේක ඇවිල්ලා 3 වැඩි කිරීම 1.5 ගුණයක් ඇම්පියර් 4.5යි මෙහෙම ගලනවලු පළවෙනි 3 හරහා විතරක් පැයකදී පැය දෙකකදී ක්ෂමතා උත්සර්ජනය ඒ කියන්නේ ක්ෂම කොච්චර ප්‍රමාණයක් භාවිතා වෙනවද ශක්තිය කියන එක හොයන්නලු පැය දෙකකදී පළවෙනි ව්‍යුහ 3 විතරක් හිතලා එතකොට ඔන්න පළවෙනි ව්‍යුහ 3 ඇඳා හැමෝගෙම ප්‍රතිරෝධය මෙච්චරයි 50යි R බෙදීම 18යි මේකේ R කියන්නේ කීයද කියලා දීලා තිනවා R කියන්නේ 2යිලු 50 වාරයක් 2 බෙදීම 48 100 බෙදීම 48යි තමයි ප්‍රතිරෝධය මේකෙත් එහෙමයි මේකෙත් එහෙමයි හරිනේ සදිනා දන්න එක ඊළඟට මෙයා හරහා ක්ෂමතා උත්සර්ජනය හොයන්න බලුවම් p සමාන i වර්ග r වලින් ඒ කියන්නේ 2k වර්ගයේ වැඩි කිරීම 100 බෙදීම 48 මෙයා හරහා ලියන්න බලුවම් i වර්ග r වලින් ඒ කියන්නේ 3 වර්ගයේ වැඩි කිරීම 100 බෙදීම 48 මෙයා හරහා ක්ෂමතා උත්සර්ජනය හොයන්න බලුවම්
ධාරාව 4.5යිනේ. 4.5 වර්ගයේ වැඩි කිරීම 100 බෙදීම 48. ඔන්න ශමතා උත්සර්ජනවල එකතුව. ඒතර මුළු ගාණ වෙන්නේ 100 බෙදීම 48ක් එළියට ගත්තා නම් I වර්ග R වලින් ලියන්නේ ශමතා උත්සර්ජනේ. 2 වර්ගයේ ධන 3 වර්ගයේ ධන 4.5 වර්ගය කොහොම එන්නේ? එතකොට 4 ධන 9 ධන මේ දිනේ 9 බෙදීම 2 වර්ගය. මම 4.5 වාරයක් 4.5 කියලා ලියන්න ඕනද? මේ තියෙන ශමතා උත්සර්ජනය පැය 2කදී කියන්නේ ඕක වැඩි කරන්න ඕනේ පැය 2කින්. 100 බෙදීම 48 වාරයක් 4 ධන 9 ධන 4.5 වාරයක් 4.5 පැයකට නම් තප්පර 3600යි පැය 2ක් නම් ඒ වගේම 2ක්. බෙදන්න තියෙන්නේ 12 වාරයක් 4යි 12 වාරයක් 300යි. ඊට පස්සේ 4 වාරයක් 75යි. වැඩේ ඉවරයි. 75 වාරයක් දෙක 150යි 150 වාරයක් 100. වාරයක් මෙන්න මේ ටික. 4 ධන 9 ධන 4.5 වාරයක් 4.5. ඒ කියන්නේ වටේනවා 4 ධන 9 ධන 4 ධන 9 ධන 4.5 වාරයක් 4.5 33.25යි වැඩි කිරීම 100 වැඩි කිරීම 150 වටේනවා 498.75යි කියලා. මේක සුළු කරාම එනවා 498.75යි කියලා. කිලෝ ජූල් ශක්තියන්නේ අහන්නේ කිලෝ ජූල් වලින් එන්නේ. කිලෝ ජූල් වලින් එන්නේ උත්තරේ. හරිද? කොහම කිලෝ ජූල් ගණක් එනවා? පේපර් එකේ තෝරාගත නොගියුතු ගණක් විතර මම ධාරා විද්‍යුතයේ ගණ මේකෙදි නම් කරන්න වෙනවා. මොකද මේකේ සංකීර්ණතාවයේ පේපර් එක වෙලාවෙදි හැන්ඩල් කරගන්න ටිකක් අමාරුයි. මේ පේපර් එකේ ලියනවා නම් ගොඩ දාන්නම ලියන්න පුළුවන් ප්‍රශ්න මෙන්න මේවා. යාන්ත්‍ර විද්‍යාව 10b ලියන්න එපා මේකෙදි. තාපය 10b හැම එකේම හරියන්නේ නැහැ මම ඒකයි කියන්නේ. යාන්ත්‍ර විද්‍යාව තාපය ලියන්න ඕනේ. ගුරුත්වාකර්ෂණ වල පාඩමෙන් තියෙන එක පාඩ එකයි. පාඩමෙන් අහලා තියෙන එක පාඩට ඇතුළත ඔක්කොම ඡේදෙන් යන්නේ. එතකොට යාන්ත්‍ර විද්‍යාව තාපයේ ගුරුත්වාකර්ෂණ ඊළඟට ඉතින් ඔන්නම් ට්‍රොනික් ලියන්න පුළුවන් නැත්නම් මේ පෘෂ්ඨිකාත්‍යය ලියන්න පුළුවන්. මොකද ඒවයි ගණකයි පන්ති හැදුවා. ඒතර පෘෂ්ඨිකාත්‍යය ගණත් ලියන්න පුළුවන්. එක පාඩට එක වගේ යරුණාම ඔක්කොම ලියා ගන්න පුළුවන් පෘෂ්ඨිකාත්‍යෙත්. අපි ඒවයි ගණක් හදලා තියෙනවා පන්ති. ආ ඩොප්ලර් උත් ලියන්න පුළුවන් ඈ. දෝලන හතරංගත් මේක හිම අවුලක් නැහැ. සාමාන්‍යයෙන් තියෙන එකක් තියෙන්නේ. නමුත් පිළිවෙල විදියට කියනවා නම් හොඳම choices වෙන්නේ යාන්ත්‍ර විද්‍යාව තාපය ඉලෙක්ට්‍රොනික ගුරුත්වාකර්ෂණ පෘෂ්ඨිකාත්‍ය ඩොප්ලර් අන්තිමට ධාරා විද්‍යුතය අන්තිමට 10b ඊට කලින් ධාරා විද්‍යුතය ඔය විදිහට තමයි ප්‍රශ්න 10 එන්නේ තෝරාගත යුතු පිළිවෙල විදියට. හරි ඊළඟට ධාරා විද්‍යුතය ගන්න දැන් මේ සාකච්ඡා කරාම සාමාන්‍යයෙන් ලියලා ලකුණු 160ක් 70ක් ලියාගත්ත ළමයි ඉන්නවද ඔන්ලයින්? ආ 5 සමාන 3යි කියලා දීලා නැත්තම් හදන්න එපා ඒක අරන් ඈ. හරි. සාමාන්‍යයෙන් 170ක් 75ක් ලියාගත්ත ළමයි ඉන්න 170ක් 60ක් 70ක් ලියාගත්ත ළමයි ඉන්නවද? ආ ඉන්නවනේ. හරි. ඊළඟට දැන් එනවා අපිට අගාලා ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ගණනට 90ක් වගේ ලිව්වා. හොඳයි. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ගණනට එනවා අපි. හරි. ඊළඟට පොඩක් අහගන්න සද්ද නවත්තන්න.
ගුරුත්වාකර්ෂණ ශේෂ බාන මේකේ පාඩම් තෝරාගත යුතු පිළිවෙල මම නැවත මතක් කරනවා ප්‍රශ්න තෝරාගත පිළිවෙල මං හිතන්නේ මේක තාපයෙන් වගේ පටන් ගත්තොත් හොඳයි පේපර් එක තාපය යාන්ත්‍ර විද්‍යාව ට්‍රොනික් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පෘෂ්ඨික ආතතිය සෝරි ට්‍රොනික් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර ඩොප්ලර් පෘෂ්ඨික ආතතිය පෘෂ්ඨිකාත්‍ය තවුලන්නේ නැහැ කියන්නේ සාමාන්‍ය එක පාට් එකක වරුණා විතරට කිව්වා ඒක පෘෂ්ඨිකාත්‍ය අන්තිමටම ධාරාව සහ අන්තිමටම 10b ධාරාවට පස්සේ 10b 10b තමයි මම මේකේ කරන්න එපාම කියලා හිතන්නේ කියන්නේ සුළු කිරීමක් එහෙම සෑහෙන්න වරදින්නත් පුළුවන් අරකයි මේකයි වාද කේස් එකක් තියෙනවා ඊළඟට ධාරා විද්‍යුත් එපා කියලා කියනවා මේකෙදි අනිත් ටිකෙන් ලියන්න පුළුවන් හරිද ඊළඟට ඊළඟ වැඩේට අපි එනවා 10 ඒ මේකේ ලේසියා 10 ඒ කියන්නේ තාපය තමයි ඇයි 10 ඒකත් පුළුවන් නේද කියලා හයි ඊළඟට අපි එනවා අටවෙනි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර ගානට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර ගානට අපි එනවා සාධනාත ලාගන්න මේක ඇවිල්ලා මම අන්තිම මොහොතේ මම ඔයාලට කිව්වනේ මම ප්ලැනට් එක්ස් වලින් ගානක් දානවා කියලා මීට ටික කාලයකට කලින් ඒ වෙලාවේ ඒ 10 දෙනපු ගාන තමයි මේක අලුතෙන් නිර්මාණය කරලා ඒ වෙලාවේ මම ඒක 10 දෙන්න කාලේ තමයි මම පන්තිගේ මම එකෙන් දානක් දානවා කියලා හරි අහගන්න මේක නියම කතන්දරයක් හරිද සද්දිනාතන්ද गुरुत्वाकर्षण सावस्था मेतन हर कोशी सूर्य केंद्रीय මං හෙන බලාගෙන ඉන්නවා මේ වගේ ගානක් එයි කියලා තාම ආවෙම නෑ ඔය කෙප්ලර් සමීකරණේ කියන්නේ ඉලිප්සාකාර පථ සම්බන්ධ හොඳ ගානක් ආවෙන එකක් ආවා 2013 ඒ අරුණාම ආයි හොඳ එකක් ආවෙ නෑ මම බලාගෙන ඉන්නවා මේකක් එයි කියලා දැන් ඉතින් මේකම එන්නේ නෑ පොඩ්ඩක් එහා මෙහා කරලා එන්න පුළුවන් කොපර්නිකස් විසින් ඉදිරිපත් කරන ලද සූර්ය කේන්ද්‍රීය වාදයට අනුව අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සූර්යා කේන්ද්‍ර කරගත් වෘත්තාකාර පථවල ගමන් කරන බව පිළිගත් නමුත් පසුකාලීනව කෙප්ලර් නැමැති විද්‍යාඥයා විසින් මෙම ග්‍රහලෝකවල පතේ වෘත්තාකාර නොවන බවත් ඒ ඉලිප්සාකාර හැඩයක් ගන්නා බවත් හඳුනා ගන්නාලදී එක් එක් ග්‍රහලෝකයේ එයට අනන්‍ය වූ ඉලිප්සාකාර හැඩැති පතේක ගමන් කරන බව සැලවූ අතර සූර්යා පවතින්නේ ඉලිප්සයේ නාභීය ලක්ෂ්‍ය නම් වූ ලක්ෂ්‍යයකයි ඒ කියන්නේ මේක මේ වෘත්ත චලිතයක නෙමෙයි අත්‍තරම ග්‍රහලෝක යන්නේ වෘත්ත චලිතයක හරි මැද්දේ ඉර තියෙනවා ඉර වටේට ග්‍රහලෝක වෘත්ත චලිතයක යනවා වගේ සිද්ධියක් නෙමෙයි අත්‍තරම වෙන්නේ මේකේ තියෙන්නේ මොකද්ද ඉලිප්සාකාර චලිතයක් කේන්ද්‍රේ නෙමෙයි තියෙන්නේ ඉර තියෙන්නේ නාභිය කියලා වෙනම ලක්ෂයක තමයි ඉර තියෙන්නේ කියලා කියනවා ඉලිප්සිය කේන්ද්‍රය හා නාභිය ලක්ෂ්‍ය අතර වෙනස විකේන්ද්‍රීයතාවය ලෙස හැඳින්වෙන අතර විකේන්ද්‍රීයතාවය වැඩි වෙන විට ඉලිප්සයේ දිගැටි ගතිය වැඩි වේ එක් එක් ග්‍රහ ලෝකයට අදාළ ඉලිප්සාකාර පතවල විකේන්ද්‍රීයතාවය තුන රූපයේ වගුවේ දක්වා ඇති අතර පත සියල්ල එකම රූපයක නිරූපණය කළ විට පෙරණාකාර සහ එක් එක් ග්‍රහ ලෝකවල සූර්යයාට ආවර්ත කාල තෙවන රූප පළවෙනි රූපයේ තියෙන අතර පළවෙනි රූපයේ දැක්ක ඉලිප්සාකාර පතයක සූර්යයාට ග්‍රහ ලෝකවල සිට දුරතම පිහිටුම මේක පොඩ්ඩක් වැහිලා තියෙනවා ඒත් ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කරගන්න පුළුවන් දුරතම පිහිටුම විහෙලිකය ලෙසත් ළඟම පිහිටුම මොකද ළඟම පිහිටුම ඉතින් උපහෙලිකය නම් අනිත් එක දුරතම පිහිටුමනේ ළඟම් පිටුම උපහෝලිකයේ ලෙසත් හැඳින්වෙන අතර ග්‍රහලෝක සූර්යයාට ආසන්නයේ ගමන් කරන කාලවලදී ග්‍රහලෝකවලට වැඩි උණුසුමකුත් ඈතින්ම ගමන් කරන කාලවලදී අවම උණුසුමකුත් දැනේ. NASA ආයතනයට අනුව මේ ග්‍රහ වස්තුන් ග්‍රහලෝකයක් ලෙස අර්ධදැක්කීමට නම් අවශ්‍යතා තුනක් සැපිරිය යුතු වන අතර ඒවනම් ග්‍රහලෝකයේ සූර්යයාට ආවර්තීව ගමන් කිරීම තමන්ට ආවේනික වූ ගුරුත්වාකර්ෂණය පැවතීම හා ගමන් පතේ පැහැදිලිව ඉදිරිපත් කිරීමට හැකියීමයි. 1930 වර්ෂයේදී ප්ලූටෝ ග්‍රහය අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකයක් ලෙස හඳුන්වා දුන්න අතර 2000 වසරේ
එවැනි සමුළුවකදී ප්ලූටෝහි පතේ ඇති ඉහළ විකේන්ද්‍රීයතාවය නිසා එය ගමන් පතේට එහි ගමන් පතය අවිනිශ්චිත බව පළ වූ අතර 1970 සිට 1984 වර්ෂවලදී ප්ලූටෝ නෙප්චූන් ග්‍රහයාට වඩා සූර්යයාට වඩාත් ආසන්නයෙන් පවතින බව. ඒ කියන්නේ නෙප්චූන්ටත් වඩා ප්ලූටෝ ඒ වෙලාවේදී ඉන්නේ ළඟින්. අන්න එහෙම පිස්සු කෙරෙනවා ප්ලූටෝ. හරිද? වඩාත් ආසන්න බව තහවුරු විය. එවැනි අවිනිශ්චිතා නිසා ප්ලූටෝ සෞර ග්‍රහ මණ්ඩලයෙන් 2000 වර්ෂයේදී ඉවත් කළ අතර එය පසුව වාමන ග්‍රහයෙක් ලෙස හඳුන්වලාදී. වාමන ග්‍රහයන් අනුව ග්‍රහලෝක ලෙස අර්ධදැක්වීමට අදාළ අවශ්‍යතා සමහරක් සම්පූර්ණ නමුත් අවශ්‍යතා සම්පූර්ණ කර නොමැති ග්‍රහ වස්තු මේකෙන ඔක්කොම සම්පූර්ණ කර නැති ඒවා. මෑතකදී සිදු කරන පරීක්ෂණවලදී ප්‍රතිඵලවලට අනුව සූර්යයාට ඉතා ඇතින් ප්ලූටෝ ග්‍රහයටත් වඩා ඉතාමත් ඉහළ දුරින් අපසෞර ග්‍රහ මණ්ඩලයටම අයත් වන අතිවිශාල වායුමය ග්‍රහයෙක්ගේ පැවැත්ම හඳුනා ගන්න අතර එය ප්ලැනට් එක්ස් නමින් හඳුන්වලාදී. මේක ඇත්ත කතන්දරයක් හරිද? මෙම ග්‍රහලෝකයේ බලපෑමට ප්ලූටෝ නැතු වීම නිසා ප්ලූටෝගේ පතේ යම් ස්ථානවලදී ඒ සූර්යයාගෙන් ඉවතර ඇදී යන බව සැකකිරීම අතර ඒ ප්ලූටෝගේ පතේ අධික විකේන්ද්‍රීයතාවයටද හේතු වන බව හඳුනාගෙන ඇත. ඒ කියන්නේ අපි දන්නේ නැති තව ග්‍රහයක් ඉන්නවා. එයා ළඟින් ප්ලූටෝ යද්දි ප්ලූටෝව එයාගේ පැත්තට ඇදිලා යනවා. ඇදිලා යන හින්දා තමයි ප්ලූටෝ මේ විදිහට මේ වෙන අප්සට් පතේක යන්නේ කියලා හොයාගෙන තියෙනවා. හරි. යට තියෙන රූපේ තියෙනවා වෘතය කියන්නේ විකේන්ද්‍රීයතාවයේ බිඳුවක් වෙච්ච හැඩයක්. විකේන්ද්‍රීයතාවය වැඩි වෙන්න දිගැටි ගතිය වැඩි වෙනවා කියලා රූපේ පේනවා. දිගැටි ගතිය වැඩි වෙනවා කියලා රූපේ පේනවා විකේන්ද්‍රීයතාවය වැඩි වෙන්න විකේන්ද්‍රීයතාවය අඩු වුණාම අර තුන් කෙරවලේම රූපේ තියෙනවා චුට්ටක් දිගැටි ගතිය අඩු වෙලා තියෙනවා නැවත. O කියන්නේ කේන්ද්‍රය, F කියන්නේ නාභිය ලක්ෂය. නාභිය ලක්ෂය කියන එකේ තමයි සූර්යයා ඉන්නේ. නාභිය ලක්ෂය කියන එකේ තමයි සූර්යයා ඉන්නේ. හරි. ඊළඟට එහා පැත්තේ පිටුවේ එක එක ග්‍රහලෝකවල විකේන්ද්‍රීයතාවයන් දීලා තියෙනවා දශම ගණන් වලින්. බුදවලදී පොඩි ගාණක් නැහැ, බුදවල 0.2ක් තියෙනවා. අනිත් හැම එකෙම ගොඩාක් පොඩි ගාණක්. ආයිසර ප්ලූටෝ වලදී ඉතා විශාල ගාණක් තියෙනවා. 2.25ක විතර විකේන්ද්‍රීයතාවයක් තියෙනවා ප්ලූටෝ වලදී. හරි. ඒතර ප්ලූටෝ වල පතේ හෙන ඉලිප්ස් ආකාරයි අනිත් ඒවාට වඩා. ප්ලූටෝ වල පතේයි බුදවල පතේයි හෙන ඉලිප්ස් ආකාරයි. බුදව දැනට අමතක කරන්නකෝ, අන්තිමට යව සෙට් වෙනවා. හරි. ඒවල එක සූර්ය වඩා ග්‍රහලෝක වල ඉලිප්ස් ආකාර චලිතය පැහැදිලි කිරීමට උර්චල සමීකරණය භාවිත කළ හැකිද? පහදන්න බෑනේ, උර්චල සමීකරණ දාන්න පුළුවන් උර්චලිතය විතරයි. ඉලිප්ස් ආකාර පතවල චලිත වලට උර්චල සමීකරණ දාන්න බෑ. කේන්ද්‍ර අභිසාරය ධොරණේ කියලා එකක් එහෙම මේ විදිහට දාන්න බෑ. ඒක ලම්බගත් නෑ, පතේ ලම්බගත් නෑ, භාවිත කරන්න බෑ. උත්තරේ ලියාගන්න භාවිත කළ නොහැකි. මීට කලින් ගානකත් පාස් පේපර්ස් ගානකදී ওই ප්‍රශ්නේම ওই විදිහම තිබ්බා. භාවිත කරන්න බෑ. හරිද? භාවිතා කළ නොහැකි හේතුව භාවිතා කළ නොහැකි හේතුව විදිහට ලියන්න පුළුවන් පතේ විවිධ ස්ථානවල විවිධාරයන් පැවතීම. එහෙම ලියන්න පුළුවන් පතේ විවිධ ස්ථානවලදී විවිධාරයන් පැවතීම. පතේ විවිධ ස්ථානවලදී විවිධාරයන් පැවතීම බොහෝ අවස්ථාවල දෙවෙනි එකට දෙවෙනි හේතුව විදිහට ලියන්න පුළුවන්. බොහෝ අවස්ථාවල ගමන් පතේ අරයට ලම්බක නොවීම, ගමන් පතේ අරයට ලම්බක නොවීම වගේ හේතු අපිට මේ වෙලාවට හිතලා ලියන්න පුළුවන්. හරිද? හිතලා ලියන්න පුළුවන්. මේ වෙලාවට බැලන්ස් ගන්න මම කර හේතුවල් ලියන්න ඉදින් වරද දාන්න බැරි එකක්. එච්චරයි ඇත්තම කතන්දරේ. ඊළඟට දෙක ඉලිප්සයක ඉලැප්සීය භාවය ටිගටි භාවය තීරණය කරන සාධකය මොකද්ද? මේ ඡේදය තිබ්බ විකේන්ද්‍රීයතාවය තමයි. විකේන්ද්‍රීයතාවය මත තමයි ඒක තීරණය වෙන්නේ. ඒක සාධකය වෙන්නේ විකේන්ද්‍රීයතාවය. සාධකය වෙන්නේ විකේන්ද්‍රීයතාවය. විකේන්ද්‍රීයතාවය. හරි. විකේන්ද්‍රීයතාවය. හරි. විකේන්ද්‍රීයතාවය. ඒ වගේ ගැළපෙන උත්තර ලියන්න පුළුවන්. හරියට මේ කියන උත්තරේම තිබ්බෙන් නැතත් ලකුණු හම්බ වෙනවා හරි උත්තරයක් නම්. තුන්වෙනි එක. පෘථුවේට අදාළ ඉලිප්ස් ආකාර පතේ අර්ධමහා අක්ෂය කියන්නේ A. අර්ධමහා අක්ෂය කියන්නේ A නේ. එයා රූපේ පැහැදිලිව දීලා දෙනවා. පළවෙනි රූපේ මේ මුලින් අර යට තියෙන රූපේ අර්ධමහා අක්ෂය කියන්නේ මොන දුරද කියලා දීලා දෙනවා. අර්ධමහා අක්ෂය කියන්නේ අර අරය වගේ එකක්. අර්ධමහා අක්ෂය
එකසිය පනහ වැඩිකිරීම දහය පහයි නම් පෘතුවයේ පතයට අදාළ ඉලිප්සීය කේන්ද්‍රයේ සිට සූර්යයාට පවතින ලක්ෂයට කියන්නේ නාභිය ලක්ෂයට දුර රූපෙන් තමයි ගාන හදන්න වෙන්නේ බාණ්ඩ මේකනම් ඉලිප්සීය පතය මේ තියෙන ඉලිප්සයේ කේන්ද්‍රය නම් සූර්යයා ඉන්නේ කේන්ද්‍රේ නෙමෙයි මේ වගේ තැනක තමයි සූර්යයා ඉන්නේ මෙන්න මේ දුර තමයි අහන්නේ මෙන්න මේ දුර තමයි අහන්නේ ගාණේක පැහැදිලිව මාක් කළා දෙනවා එම දුර EA කියලා ඊට එහා රූපෙත් එක දාලා දෙනවා එම දුර EA කියලා ඒතර EA ගත්තනම් ඒ දුර හරි එහෙනම් මේ දුර වෙන්නේ E වැඩි කිරීම A දුර වෙන්නේ E වැඩි කිරීම A එතකොට විකේන්ද්‍රීයතාවය පෘථුවේ පතේ විකේන්ද්‍රීයතාවයේ වගුවේ දීලා තිනවා බිංදුව 0.16යි කියලා වගුවේ දීලා තිනවා පෘථුවේ පතේ විකේන්ද්‍රීයතාවයේ තුන රූපය ගැන වගුවේ අර්ධ මහා අක්ෂයට දාලා දුර මේගොල්ලෝ දීලා තිනවා 150 වැඩි කිරීම 10.5යි කිලෝමීටර කියලා එහෙනම් මේ EA දුර ලේසියෙන්ම ගන්න පුළුවන් අර්ධ මහා අක්ෂයට දාලා දුර දීලා තිනවා E දීලා තිනවා A දීලා තිනවා EA දුර අහන්නේ මේ දුර තමයි ওই අර්ධ මහා අක්ෂයට දාලා දුර කියන්නේ 150 වැඩි කිරීම 10.5යි කියලා දීලා තිනේ ඕක. ගාණි තේරෙනව නේද? ඒතර EA හොයා ගන්න පුළුවන්. ඔය දෙන්න ගුණ කරගත්තා නම්. ඒතර 150 වැඩි කිරීම 0.1 150 වැඩි කිරීම 0.0016 කියන්නේ 2.4 වැඩි කිරීම 10.5 km තමයි මේ EA දුර වෙන්නේ EA දුර හෙවත් නාභිය දුර වෙන්නේ ඔන්නෝගයි හරි ඔන්නෝගයි එන්නේ උත්තරේ නිකන් ඔය දෙන ගුණ කරාම හරි 4 පෘථුවිය තම පතේ විහෙලිකේ ඇති විට විහෙලිකේ කියන්නේ දුරතම ලක්ෂය කියලා ඡේදය තිබ්බා එන උපහෙලිකේ කියන්නේ ළඟතම ලක්ෂය විහෙලිකේ කියන්නේ දුරතම ලක්ෂය කියලා දීලා තිබ්බා ඒතර දැන් පෘථු මේ තියෙන්නේ ඉරනේ මේ තියෙන්නේ ඉර උඩ තියෙන්නේ ඉර මේ තියෙන ඉර පෘථුවේ යන්නේ මෙන්න මේ වගේ පතයක මේ වගේ පතයක තමයි පෘථුවේ යන්නේ මේ තමයි දුරතම ලක්ෂය මේ තියෙන්නේ පෘථුවිය නම් මේ තමයි විහෙලිකය ළඟතම ලක්ෂය තමයි උපහෙලිකය කියන්නේ පෘථුවිය මේ වගේ තැනකින් යද්දි උපහෙලිකේ ඉන්නවා කියන්නේ මෙන්න මේක මේ ගාණේ තියෙන ඒවා මම මේ කියන්නේ ළඟතම ලක්ෂය උපහෙලිකය දුරතම ලක්ෂය විහෙලිකය ඔය විදිහට හරිද මේ තියෙන්නේ විහෙලිකය විහෙලිකය කියන පිහිටුම මේ තියෙන්නේ උපහෙලිකය කියන පිහිටුම හරිද ඊළඟට පෘථුවිය තම පතේ ඇති විට පතේ විහෙලිකේ ඇති විට පෘථුවි කේන්ද්‍රයේ සිට සූර්යයාට ඇති දුර. ඒ කියන්නේ මොකද්ද? මෙතන ඉඳලා මෙතෙන්ට දුර. හරි? ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට දුර. මෙතන මෙතෙන්ට දුර. ඒතර මේ විහෙලිකේ සිට මෙතෙන්ට ඇති දුර. එච්චර දෙයක් නෑ මේ දුර A කියලා ගානේ දීලා තියෙනවා. EA දුර දන්නවා. මේ දුර ගානේ දීලා තියෙනවා. මේක දන්නවා නම් මේක දන්නවා නම් මුළු දුර හොයන්න පුළුවන් විහෙලිකයේ දී දුර දුර කියන්නේ නිකන් එකතු කිරීමක් විතරයි මේ EAට A එකතු කරන්න තියෙන්නේ EA කියන්නේ 2.4 වැඩි කිරීම 10.5 කිලෝමීටර් අර්ධ මහා අක්ෂයේ දුර කියන්නේ 150 වැඩි කිරීම 10.5 කිලෝමීටර් එහෙනම් 152.4 වැඩි කිරීම 10.5 කිලෝමීටර් තමයි විහෙලිකයේ ඉන්නකොට දුර උපහෙලිකයේ ඉන්නකොට දුර කියන්නේ මෙන්න මේක බලන්න උපහේලිකය කියන්නේ මෙතන මෙන්න ඉර මෙන්න මේක තමයි උපහේලිකයේ ඉන්නකොට දුර කියන්නේ. ඒතර y කියන්නේ උපහේලිකයේ ඉන්නකොට දුර. ඒතර උපහේලිකයේදී දුර හොයන්න බලුවන්. දුර y නම් y හොයන්න බලුවන් මේ මුළු a කියන එකෙන් ea අඩු කරා නම්. a ගෙන් ea අඩු කරා නම් හැදුව හැකි. ඒතර 150 වැඩි කිරීම 10.5 කිලෝමීටර වලින් 2.4 වැඩි කිරීම 10.5 කිලෝමීටර් අඩු කරා නම් වැඩේ හරි 147.6යි වැඩි කිරීම 10.5 කිලෝමීටර් තමයි උපහේලිකයේදී දුර වෙන්නේ උපහේලිකයේදී දුර වෙන්නේ නිකන් එකතු කිරීම අඩු කිරීම තියෙන්නේ පොඩ්ඩක් වැඩේට බැහැස්සට පස්සේ ඊළඟට හරිද ගානට බය වෙන්නේ නැතුව ඇතුළට ඇතුළට බැහැ ගන්න ඕනේ කලින් ඒකට ප්‍රැක්ටිස් එක එකපාරට එන්නේ නැහැ.
තමන්ගේ පළවෙනි ගුරුත්වාකර්ෂණ ගාණය දෙවෙනි ගාණයෙන් එන්නේ නැහැ. ඒක තමයි කියන්නේ පාස් පේපර්ස් ටික ඔක්කොම ගුරුත්වාකර්ෂණ ඉසේ ටික ක්‍රමයෙන් කරන්න ඕනේ. කරාට පස්සේ මේ වැනි සිද්ධි වලට මූණ දීලා දිනනවා. එතකොට අලුත් ගාණක් ආපුවම බය වෙන්නේ නැහැ. හරිද? අලුත් ගාණකට බය වෙන්නේ නැහැ. ඊළඟට පස්වෙනි කොටස සූර්යාගේ ස්කන්ධය දෙක වැඩි කිරීම 10 30ක්ද පෘථිවිය ස්කන්ධය 6 වැඩි කිරීම 10 24ක්ද නම් විහෙලිකයේදී පෘථිවිය සහ සූර්යා අතර ගුරුත්වාකර්ෂණ බලය F සමානයි gmm බෙදීම r වර්ගය දැම්මම වැඩේ ඉවරයි g දීලා තියෙනවා 6.67 වැඩි කිරීම 10^11යි සූර්යාගේ එක දෙක වැඩි කිරීම 10^30යි මේක 6 වැඩි කිරීම 10^24යි බෙදීම විහෙලිකයේ තියෙන දුරේ වර්ගය මේකනේ විහෙලිකයේදී තියෙන දුරේ වර්ගය ඒ කියන්නේ විහෙලිකයේදී මේ දෙන්න අතර දුර මෙයි මෙතන මෙන්න මේකනේ විහෙලිකය කියන්නේ මේ දෙන්න අතර දුර 152.4 වැඩි කිරීම 10^5යි කිලෝමීටර හින්දා 10^3යි මෙයාගේ වර්ගය මේක සුළු කරන්න යන එක මේ වගේ වෙලාවකට අමු ගොන් වැඩක් හරිද මේක සුළු කරන්න යන එක ගොන් වැඩක් මේක මෙහෙම තියන්න ඕනේ ඕක කොහොම තියන්න ඕනේ පේපර් එකේදී ඕක සුළු කරන්න යන එක එච්චර මොලේ ඇති වැඩක් නෙමෙයි ওই වෙලාවේදී මොකද ආදේශයේ ලකුණු හම්බ වෙනවා එකම එක ලකුණයි නැති වෙන්නේ නැති වුණොත් එහෙම මේක මෙහෙම තියන්න ඕනේ මේක සුළු කරන්න යන එක එච්චර හොඳ වැඩක් නෙමෙයි පේපර් එකේදී ඒ වගේ ලනු කරන්න නැතුව ඉස්සරහට යන්න ඕනේ ඊළඟට හරිද ඊළඟට ඉන්නව 6 වෙනි පාට් එක 6 වෙනි පාට් එක හරිද දැන් ආයිසරය මේක පොඩ්ඩක් බලාගන්න මේ අඩුපාඩු තියෙනවද කියලා බලන්න දාගන්නක් ගාලා අවුලක් තියෙනවද හරි ඉක්මනට හරි දැන් e සමානයි බිංදුව සම්පහා කියලා දෙන රූපේ උදාහරණයක්. ඒ පෘථිවි විකේන්ද්‍රීයතාවය ගානේ දීලා දෙනවා වෙනම. අර වගුවේ තියෙන පෘථිවි විකේන්ද්‍රීයතාවය. හරි. දැන් ඊළඟට දැන් මේ වගේ මේ මේ ගණන් වලට හුරු වෙනවා ඔයගොල්ලෝ චුට්ටක් අර මං කියන essay plan එක කරනවා නම් past papers වල තියෙනවනේ ඕනේ තරම් එතකොට ඒ ඒ ගණන් දැන් මේකේ අමාරු මොකුත් නැහැ තාම ගුරුත්වාකර්ෂණ මොකුත් තිබ්බෙත් නැහැ මෙච්චරයි තියෙන්නේ තාම ඊළඟට 6 වෙනි part එක සාදේනාද 6 වෙනි part එක 2000 13 ඒ ලෙවල් ගානේ තිබිච්ච යෙදීම ඒක 2012 ඒ ලෙවල් MCQ එකක් තිබ්බා දවස් 3-4 කලින් T time session එකේදී මම මේක කතා කරත් එක්ක දවස් 3-4 නෙමෙයි මේ අඟහරුවාදා T time session එකේ තමයි මේක කතා කරේ මේ 6 වෙනි පාට් එක වගේක් හදන්නේ කොහොමද මේ ඉලිප්ස් ආකාර පතේක හදන්නේ කොහොමද කියලා පෘථිවිය සූර්යයා වඩා තම පතේ උපහේලිකයේ පවතින විට සූර්යයා හා පෘථිවිය අතර දුර D1ද විහෙලිකයට අදාළ දුර D2ද වෙනවලු මෙහෙම ඉන්නකොට පෘථිවිය මෙතන ඉන්නකොට මේ දින ඉර මෙතනදි දුර උපහේලිකයේ දිනකොට දුර D1 විහෙලිකයේදී දුර D2 වේ උපහේලිකයේදී වේගය 30යි මෙතනදි වේගය 30යි ඊට පස්සේ විහෙලිකයේදී වේගය දන්නේ නැහැ මං කිව්වා එදා මේ ඉලිප්ස ගැටලු හදද්දි 2012 ලෙවල් MCQ එකක් තියෙනවා
13 A level essay එකේ ප්‍රධාන තියරිය මේ දෙකම කතා කරා අංග හරුවද රැ. එතකොට මේකේ මෙච්චරයි තියෙන්නේ බලන්න ඉලිප්ස් ආකාර පතේක මෙහෙම ගණන් හදද්දි මොකද්ද කරන්න පුළුවන් වෘත්ත චලිත සමීකරණ මොකුත් දාන්න බෑ. එකම දේ කෝණික ගම්මතා සංස්තිතියෙන් ගන්න ඕනේ. කෝණික ගම්මතා සංස්තිතියෙන් ගන්න ඕනේ මේක. හරිද? එතකොට මේකට කෝණික ගම්මතා සංස්තිතිය දැම්ම නම් ප්‍රතිවේස් ස්කන්ධ m නම් මෙතනදී අවස්ථිති ගුණය ලියන්න පුළුවන් mr වර්ගය කියලානේ. m වාරයක් d1 වර්ගය. මෙතන අවස්ථිති ගුණය mr වර්ගය. වැඩි කිරීම මෙතන කෝණික ප්‍රවේගය ලියන්න පුළුවන් ස්පර්ශීය වේගයේ බෙදීම කෝණික ප්‍රවේගය ලියන්න පුළුවන් ස්පර්ශීය වේගයේ බෙදීම d1 කියලා. අරය කියලා ස්පර්ශීය වේගයේ බෙදීම d1 වලින් කෝණික ප්‍රවේගය ලියන්න. මෙතනදී අවස්ථිති ගුණය ලියන්න පුළුවන් m වාරයක් මේ ස්කන්ධ m නම් m වාරයක් d2 වර්ගය. වැඩි කිරීම කෝණික ප්‍රවේගය ලියන්න පුළුවන් v2 බෙදීම d2 කියලා. එහෙනම් තැන් දෙකේදී කෝණික ගම්මතා සංසිද්ධිය දානවා කියන්නේ මේ i1 omega 1 I2 omega 2 ට සමාන කරනවා 2012 2013 දෙකේම මේ දීම තිබ්බා හරිද මුළු ගාණෙම තියෙන එකම ගුරුත්වාකර්ෂණ පාට් එක මෙච්චරයි මේකයි ඒක කලින් එකයි දැන් දැම්මනම් I1 omega 1 සමානයි I2 omega 2 මට එනවා m d 1 වර්ගයේ වැඩි කිරීම v බෙදීම d1 සමානයි m d2 ගේ වර්ගයේ වැඩි කිරීම v2 බෙදීම d2 මේකට මේක කැපෙනවා මේකට මේක කැපෙනවා m d1 v1 සමානයි m d2 v2 ඔන්න ඕක මතක තියාගත්තත් කමක් නැහැ ඉතින් මේ ස්කන්ධේ වාරයක් දුර වාරයක් වේගයේ සමානයි ස්කන්ධේ වාරයක් දුර වාරයක් වේගයේ කොහොම මතක තියාගන්නත් පුළුවන් m ට m කැපෙනවා v1 d1 සමානයි d2 v2 ඔතනින් හොයන්න පුළුවන් වැඩේ ඉවරයි v2 අහන්නේ v1 d1 බෙදීම d2 30 km ශ්‍රේණියක d1 බෙදීම d2 ගානේ දීලා දෙනවා 0.9යි කියලා ගන්න කියලා නන 27 km ශ්‍රේණියක තමයි වේගය 27 km ශ්‍රේණියක තමයි වේගය මෙන්න 6 වෙනි පාට් එක 6 වෙනි පාට් එක 27 km ශ්‍රේණියක හරිද 27 km ශ්‍රේණියක එතකොට ඔන්න හරි දැන් i සමානයි md උනේ නෑනේ බලන්න මේ ලක්ෂීය ස්කන්ධයක අවස්ථි ගුණය කියන්නේ m වාරයක් array වර්ගයේ m වාරයක් d1 වර්ගයේ m වාරයක් d1 වර්ගයේ මේ දෙන්නේ කෝණික ප්‍රවේගය කියන්න බලන් ස්පර්ශීය ප්‍රවේගයේ බෙදීම array එහෙමයි ඒක හරි ඊළඟට ඊළඟ පාට් එක හරි ඊළඟට හත්වෙනි පාට් එක සමහර කාලවලදී පෘථිවියට වැඩි උණුසුමක් දැනෙන්නේ ඇයි මේක ඉතින් ඒ ඡේදේ තියෙනවනේ අර ළඟින් යනකොට වැඩියෙන් උණුසුමක් දැනනවා ඈතින් යනකොට උණුසුම අඩුයි ඉතින් ඔය එක එක කාලවලදී පෘථිවියට උණුසුම අඩු වෙන කාලය කියන්නේ දුරින් යන කාලය දැන් මේ කාලේ වගේ ගත්තාම දුරින් යන කාලය සම්පූර්ණ වෘතයක් ගියා නම් ඔහම දුරින් ළඟින් යන කතන්දරයක් නැහැ නේ එහෙනම් අරය එකයිනේ ඒක නිකන් හිතලා ලියන්න තියෙන්නේ හත්වෙනි පාටේට උත්තරේ ලියන්න කියන්න පෘථිවිය සහ සූර්යයා අතර දුර අවම කාලවලදී 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 දුර අවම කාලවලදී දුර අවම කාලවලදී පෘථිවියට වැඩි උණුසුමක් දැනේ පෘථිවියට ඒක සාමාන්‍ය ගහ හිතලා ලියන්න දෙන්නේ තේරෙනවද පෘථිවියට වැඩි උණුසුමක් දැනේ පෘථිවියට වැඩි උණුසුමක් දැනේ ඒ වගේ අර හිතලා ගේමක් ගහන්න පුළුවන් පාර්ට්ස් ගොඩක් තියෙනවා ඊළඟට B වල එක NASA ආයතනයේ අණුව ග්‍රහලෝකයක් ලෙස අර්ථ දැක්වීමට පවතින අවශ්‍යතා අතුරින් Pluto සපුරාලීමට අපහසු වන්නේ මොකද්ද? හරිද?
එතකොට ඔය ඡේදයේ හොඳට කියෙව්වා නම් ඡේදයේ දෙවනි පරිච්ඡේදය තියෙනවා මේකට හේතුව වෙන්නේ ප්ලූටෝගේ පතයේ ඉහළ විකේන්ද්‍රීයතාවය නිසා පතය අවිනිශ්චිතයි කියලා පතේ අවිනිශ්චිත වීම තමයි ගැටලුව වෙන්නේ හරිද තර් පතේ අවිනිශ්චිත පත් දැන් අර අවශ්‍යතාවයක් විදිහට දිනවනේ ගමන් පතේ පැහැදිලිව ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න ඕනි කියලා. ඒතර එහෙම බෑ පතේ අවිනිශ්චිත වෙනවා කියලා දිනවා ඡේදේ ප්ලූටෝගේ. ඒතර ඒක අරගෙන එතන ලිව්වනම් හරි. ඒතර B වල එක වෙන්නේ සාධකය වෙන්නේ ප්ලූටෝහි ගමන් පතේ අවිනිශ්චිත වීම. ඉහළ විකේන්ද්‍රීයතාවය නිසා කියලා පටන් ගත්තත් අවුල නැහැ. කොහොම ලිව්වත් එක ලකුණු හම්බෙනවා. ප්ලූටෝගේ ගමන් පතේ අවිනිශ්චිත වීම. ප්ලූටෝහි ගමන් පතේ අවිනිශ්චිත වීම. අවිනිශ්චිත වීම හරි අවිනිශ්චිත වීම හරි වචන වලට බය වෙලා මේ වගේ ගණන් අතර ඉන්න එපා විහෙලිකය හරි ඊට පස්සේ ඔය MVR විදියට ලිව්වත් කලින් එක ලකුණු දෙනවා නේද ඔව් ඔව් එහෙම පුළුවන් හරි ඊළඟට එහෙම ගන්න පුළුවන්. දැන් ඊළඟ තියෙනවා මේ B වල 1 හරි B වල 2. ප්ලූටෝක හා නෙප්චූන්ට වඩා සූර්යයාට ආසන්න වන කාල කලාපයේ ඉහත රූපයේ පිටපත් කරගෙන XY ලෙස ලකුණු කරන්න. පුළුවන් නේ. ඒ කිය ඔබ දැක්කහම කිව්වේ නැකින් ඉතින් කොයි එකේ ළඟින් යන්නේ කියලා. ඔකට කවුරුවත් ඉන්න ඕනේ නැහැ නේ. බලන්න මේ දැන් ප්ලූටෝකේ තියෙන අවුල මොකද දැන් තේරුම් ගන්න මේ. බුධ කියන එක කරා මෙහෙමයි දැන් එක එක ග්‍රහලෝක මේකේ දීලා දෙනවා යුරේනස් මෙහෙමයි යුරේනස්ගේ පතේ මේකයි හරිද යුරේනස්ගේ පතේ මේක මේකයි මේකයි මේක තමයි යුරේනස් නෙප්චූන්ගේ පතේ මේකයි ප්ලූටෝ කියන එක කරා හැම වැඩිය වෘත ගතියක් නැහැ ප්ලූටෝගේ මේ ඉන්නේ ඉරනම් ප්ලූටෝගේ වැඩිය වෘත ගතියක් නැහැ ප්ලූටෝ මොකද වෙන්නේ අර ඉලිප්සිය ගතිය හොඳටම වැඩි නිසා මෙහෙම පතේ කියන්නේ එතකොට සමහර කාලවලදී මේ සමහර කාලවලදී නෙප්චූන්ටත් වඩා ප්ලූටෝ ඉන්නේ ඉරට ළඟින් මේ කාලවලදී නෙප්චූන්ටත් වඩා මෙන්න මේ කාලයේදී සහ මෙන්න මේ කාලයේදී නෙප්චූන්ටත් වඩා ප්ලූටෝ ඉන්නේ ඉරට ළඟින් ප්ලූටෝගේ පතේ තමයි මේ තියෙන්නේ එයාගේ විකේන්ද්‍රීයතාවය වැඩි හින්දා ඉලිප්ස ගතිය වැඩි ඒ නිසා මේ කාලවලදී නෙප්චූන්ටත් වඩා එයා ඉන්නේ ඉරට ළඟින් තේරෙනවද කියන එක අර සාමාන්‍යයෙන් ඉන්නේ ඉරට ඈතින් සමහර කාලවලදී ඉරට ළඟින් ඉන්නවා මේ නෙප්චූන්ට වඩා ඉරට ළඟින් ඉන්නවා මේ තියෙන්නේ සාමාන්‍ය කාල අර සමහර කාලවලදී ළඟින් ඉන්න ඕක තමයි ප්ලූටෝ අපි අයින් කරන්න ප්ලූටෝව අයින් කරන්න හේතු වෙන සාධකය හරි එතකොට රූපය පිටපත් කරන x හා y ලෙස ලකුණු කරන්න කියලා කියනවා ඉතින් ප්ලූටෝ කියන එක නේද නෙප්චූන්ටත් වඩා ළඟින් ඉන්න කාලය මේ එකක් x කියලායි එකක් y කියලායි මෙහෙම පාඩ කරලා ලකුණු කරගත්තා නම් හරි පාඩ කරලා ලකුණු කරගත්තා නම් හරි පොංගුවේ කාලවලදී ඉන්නවා හරි දැන් ඒකටත් ගුරුත්වාකර්ෂණ ධර්මයක් ඕනේ සාද දෙනවතන වාමන ග්‍රහයක් ලෙස හඳුන්වන්නේ කොහොමද අපි දන්නවද ඒවා ඡේදවල ඇතිනේ ඡේදේ තියෙනවා ඔය වගේ ඡේද වලින් ගන්න තියෙන්නේ ඒක මම මේ කියන්නේ ඒත් වාමන ග්‍රහයක් ලෙස හඳුන්වන්නේ මේක තියෙනවා අර සම්පූර්ණ කියන්නේ වාමන ග්‍රහයක් කියන්නේ මේ ඡේදේ තියෙනවා වාමන ග්‍රහයන් අනු ග්‍රහලෝක ලෙස අර්ථ දැක්වීමට අදාළ අවශ්‍යතා සමහරක් සම්පූර්ණ නමුත් අවශ්‍යතා සම්පූර්ණ කර නොමැති يعني ඔක්කොම නැති කීපයක් තියෙන එක තමයි වාමන ග්‍රහයක් කියන්නේ මං ඡේදෙන් ගත්තා මෙතන ලිව්වා ග්‍රහයක් ලෙස ග්‍රහ වස්තුවක් ලෙස ග්‍රහලෝකයක් ලෙස අර්ථ දැක්වීමට අදාළ අවශ්‍යතා සියල්ලම සම්පූර්ණ කර නැතත් සමහර අවශ්‍යතා සපුරණ ඒවා තමයි වාමන ග්‍රහය කියලා කියන්නේ එහෙම ලිව්වා නම් හරි අර අවශ්‍යතා වලින් කීපයක් තියෙනවා ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අර කොමන් ජෙනරල් ටෙස්ට් එක ෆේල් වෙලා වගේ ප්‍රශ්නයක් තියෙනවා අර කැම්පස් යන්න අවශ්‍යතාව ටික තියෙනවා එකක් දෙකක් පොදු පරීක්ෂණේ ෆේල් ඒ වගේ හරිද එහෙම ෆේල් වුණත් යන්න පුළුවන් ඒක දැන් මම නිකන් කිව්වේ ඊට පස්සේ දැන් හරි මේ ටික පාඩ කරලම තියෙන්න ඕනේ නැහැ මේ මේ ටික නිකන් xy කියලා හඳුන්වලා තිබ්බනම් ඇති ඒක ඕනේ විදිහට හඳුන්වලා තිබ්බට ප්‍රශ්නයක් නැහැ ඒක ඒක බලලා ලකුණු දෙනවා හරි ඊළඟට
ඊළඟ ප්‍රශ්නේ බුධ ග්‍රහයාගේ පතේ අධික විකේන්ද්‍රීයතාවයක් පැවතියත් ඒ වෙනත් ග්‍රහයෙකුගේ ගමන් පතේ ඡේදනය නොකරන්නේ මන්ද මොකද හිතන්නේ ඉතලා ලියන්න වෙන්නේ ඒකට හේතුව වෙන්නේ දැන් බුධ ග්‍රහයාගෙත් ඔහොම හැඩයක් තමයි තියෙන්නේ පතේ ඇයි බුධ කියන්නේ ඉරට ළඟින්ම ඉන්න එක්කෙනානේ ඒතර බුධ ග්‍රහයාගෙත් ඔහොම තමයි පතේ තියෙන්නේ ඔහොම තමයි තියෙන්නේ ඇයි ප්‍රශ්නේ තියෙන්නේ එයාගේ පතය හෙන පොඩි එයාගේ පතය හෙන පොඩි නිසා සිකුරු කියන එක නේද බුද්දට පස්සේ ඉන්නේ සිකුරු මේ ඉන්නේ බුද්දගේ පතය සිකුරුගේ පතය වෘතයක් වුණත් කැපෙන්නේ නැහැ හේතුව මේ බුද්ද ග්‍රහයට අදාළව සමස්ත ගමන් පදයේ හෙන පොඩි දැන් මේක ලොකු වුණොත් නෙමෙයි ප්ලූටෝ වගේ ලොකු දිග ලොකු වුණොත් ඒ කියන්නේ අරය විශාල වුණොත් තමයි කැපෙන්නේ ඒතර මෙයාගේ පතේ පොඩි හින්දා කැපෙන්නේ නැහැ ඔය වගේ රූපසරණණකින් ඕක පෙන්වන්න පුළුවන් රූපසරණණකින් ඕක පෙන්වන්න පුළුවන් ඇඳලා ඉතින් කැපෙන්නේ නැති වෙන්න අඳගත්තා නම් එච්චරයිනේ කැපෙන්නේ නැති වෙන්න ඇඳලා පෙන්වන්න පුළුවන් හරිද? රූප සනණක් ඇඳලා අපි ලියන්න බලමු. බුද ගහයාගේ ගමන් පතේ අරය කියලා ලිව්වත් අවුල නැහැ. නැත්නම් අර්ධ මහා අක්ෂයේ කුඩයි. එවිට වෙනත් එකත් එක කැපෙන්නේ නැහැ. කැපෙන්නේ නැහැ කියලා ලියන්න බලමු. හරිද? දැන් පොඩි ජ්‍යාමිතියක් තියෙන්නේ. මේ තියෙන්නේ සිකුරුගේ පතය. එතකොට එයාට වඩා අරයා පොඩි හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේක වෙලා තියෙන්නේ නෙප්චූන්ගේ පතට වඩා අරයා ගොඩක් ලොකු දුරක් දරනවා. එතකොට ඒක කැපෙනවා. මේක කැපෙන්නේ නැහැ. හරි. ඊළඟට සීවල එක ප්ලැනට් එක සී පැහැදීම තහවුරු කිරීමට ප්‍රබලම සාක්ෂිය. ප්ලැනට් එක සී පැවතීම තහවුරු කිරීමට ප්‍රබලම සාක්ෂිය. එතකොට ඡේදය අන්තිම හරියේ ප්‍රධාන වශයෙන් අපිට කියන්න පුළුවන් මේ ප්ලූටෝ කියන එක්කෙනා සමහර තැන්වලදී ඉවතට ඇදිලා යනවා කියලා ප්ලැනට් එක්ස් ගේ බලපෑමෙන්. එතකොට ප්ලූටෝගේ පතයට අධික විකේන්ද්‍රීයතාවයක් පැවතීම අනිත් පැත්තට කරකවලා අපිට ලිව්ව හැකි මේ ඡේදයේ තියෙන අනිත් පැත්තට කරකවලා ලිව්ව හැකි. ප්ලූටෝගේ පතේ විකේන්ද්‍රීයතාවයේ ඉහළ වීම නිසා අපිට කියන්න පුළුවන් ප්ලැනට් එක්ස් කියලා කෙනෙක් ඉන්නවා කියලා. ප්ලැනට් එක්ස් කෙනෙක් ඉන්නවා කියලා. කොහොමටත් ප්ලූටෝ කියලා එක්කෙනෙක් ඉන්නවා කියලත් ලෝකෙ කලින්ම හොයාගෙන තියෙන්නේ මේ නෙප්චූන් කියන එකේනා සමහර කාලවලදී පොඩ්ඩක් එහා මෙහා යන එකකින්. ඒතර ප්ලූටෝගේ බලපෑමෙන් නෙප්චූන් යනින්න. ඒ විදිහට ප්ලූටෝ එහා මෙහා යන හින්දා අපිට කියන්න පුළුවන් ප්ලැනට් එක්ස් කියලා එක්කෙනෙක් ඉන්නවා ඇති කියලා. ගානේ ඒක ඒ විදිහට නෙමෙයි දීලා තියෙන අනිත් පැත්තට දීලා තියෙන්නේ. අපිට ඒක මේ පැත්තට කරගන්න පුළුවන් ප්ලූටෝගේ පතේ දැන් ගානේ දීලා තියෙන්නේ ප්ලැනට් එක්ස් කී පැවතීම නිසා ප්ලූටෝට අධික විකේන්ද්‍රීයතාවයක් තියෙනවා කියලා. අපිට අනිත් පැත්තට ඒක කියන්න පුළුවන් ප්ලූටෝ හි පතේ අධික විකේන්ද්‍රීයතාවයක් තියෙන නිසා ප්ලැනට් එක්ස් කෙනෙක් ඉන්නවා කියලා හිතන්න පුළුවන් කියලා. තේරෙනවද කියන එක? හරි. කියන්න. උත්තරේ සීවල එක ප්ලූටෝ හි පතයට සීවල එක හරිද? ප්ලූටෝ හි පතයට අධික විකේන්ද්‍රීයතාවයක් පැවතීම කියලා ලියවනම් හරි නැත්නම් පතේ වෙනස් වීම හරි ඕ වගේ පිළිතුරු ඔක්කොම ලකුණු හම්බ වෙනවා ෆිසික්ස් වලදී හරි. එතකොට හරි ප්ලූටෝහි පතේට අධික විකේන්ද්‍රීයතාවයක් පැවතීම. එහෙම නැත්නම් ප්ලූටෝහි පතේ වෙනස් වීම, ප්ලූටෝහි පතේ අවිනිශ්චිත වීම ඔය ඕන එකක් අරගේ පැවතීමට හේතුවක් විදිහට කියන්න පුළුවන්. හරි. පෘථිවියේ ආවර්ත කාලය සමග සැසඳීමේදී ප්ලැනට් එක්ස් ආවර්ත කාලය මොකද ඉදන්නේ? හෙන දුරින් තියෙන්න ආවර්ත කාල වැඩි වෙනවා. දල අදහසක්. දැන් ඕ වගේ එකට නිකන් දල අදහසක් ගන්න පුළුවන් ඔය රූප දිහා බලලා. උදාහරණයක් විදිහට බලන්න දැන් ඒක දුරින් තියෙන්න ආවර්ත කාල වැඩි වෙනවා. ඈතට යන්න යන්න ආවර්ත කාලය වැඩි වෙනවා. ඒක වෘත්තචලිත සමීකරණවලුත් පේනවා. ඈතට යන්න යන්න ආවර්ත කාලය වැඩි වෙනවා. එහෙම නැත්නම් මේක නිකන් ගාන පොඩ්ඩක් දැන් ඕක හොයාගන්න දැනන්නේ නැහැ වගේ කියලා හිතලා රූප දිහා බැලුවොත් පළවෙනිම රූපේ දැන් ඡේදය දීලා තියෙනවා ආවර්ත කාල ගැන මේ පළවෙනි රූපේ තියෙනවා කියලා. ඡේදය දීලා තියෙනවා සූර්යයා වඩා ආවර්ත කාල මේ පළවෙනි රූපේ නිරූපණය වේ කියලා ඡේදය පළවෙනි කියන්නේ තියෙනවා. රූපේ තියෙනවා දල වශයෙන් ආවර්ත කාල ටික මේ පාන්න ළඟම කට්ටියගේ ආවර්ත කාල පොඩ්ඩයි මේ දවස් 87යි දවස් 224යි
පෘථිවිය 365යි. ඈතර යන්න යන දවස් 10000 ගණන්. නෙප්චූන්ගේ ආවර්ත කාලය දවස් 60000 ගණනක්. ප්ලූටෝගේ ආවර්ත කාලය දවස් 90000 ගණනක්. එතකොට ඈතර යන්න යන දවස් ගණන වැඩි වෙනවා. එතකොට කුමක් කිව හැකිද කියලානේ අහන්නේ. ඈතර යන්න යන ආවර්ත කාලය වැඩි වෙනවා. එතකොට කියන්න පුළුවන් ප්ලැනට් එක සී ආවර්ත කාලය පෘථිවියේ ආවර්ත කාලයට වඩා ඉතා විශාල වේ. ඒ වගේ කල් ලියවනම් ඇත. ගණන ගණන් හදන්න කියලා නෙමෙයි තියෙන්නේ. එතකොට ප්ලැනට් එක සී ආවර්ත කාලය පෘථිවියේ ආවර්ත කාලයට වඩා ඉතා විශාල වේ. ඈතර යන්න යන ආවර්ත කාලය වැඩි වෙනවා. වටයක් යන කාලය වැඩි වෙනවා. හරි. ඈතර යන්න යන ආවර්ත කාලය වැඩි වෙනවා. වටයක් යන ගතන කාලය වැඩි වෙනවා. ඊළඟට දැන් සදිනාතන් අන්තිමට තියෙනවා ප්ලැනට් එක්ස් මගින් ප්ලූටෝ හි පතේ පැහැදිලි කරන්නේ නම් සෞර ග්‍රහ මණ්ඩලයේ මුළු ග්‍රහයන් ගාන. ඒතරල ප්ලූටෝ දැන් ප්ලැනට් එක්ස් කියලා එකෙක් අලුතෙන් අවිලා ඉන්නවා. එයා හින්දා ප්ලූටෝත් ආයි ඇතුළට එනවා නම් ඔය වගුවේ දීලා තියෙනවා ග්‍රහයන් ගාන. බුධ, සිකුරු, පෘථිවි, අඟහරු, බ්‍රහස්පති 5යි, නෙප්චූන් 6යි, යුරේනස් 7යි. බුද්ධ සිකුරු පෘථිවි අඟහරු බ්‍රහස්පති 5යි සෙනසුරු 6යි යුරේනස් 7යි නෙප්චූන් 8යි ප්ලූටෝ 9යි ප්ලැනට් එක්ස් 10යි මොකද ප්ලැනට් එක්ස් ආවොත් ප්ලූටෝත් එනවා ප්ලැනට් එක්ස් ඉපදෙන් ප්ලූටෝත් එනවා 10යි උත්තරේ 10යි උත්තරේ 10යි හරිද උත්තරේ 10යි දැන් වගුවේ දීලා තියෙන එක කියව ගන්න තියෙන්නේ හරි දැන් මේ ගාන පොඩ්ඩක් බලාගෙන යන්න මේක වෙන්නේ හැබැයි මේ යෙදීම් ටික වටිනවා මේ ගාන කරපු ළමයි මොකද කියන්නේ 30න් විස්තර වඩා ගියාද 30න් විස්තර වඩා ලකුණු ගත්තද සාමාන්‍යයෙන් දල වශයෙන් 30න් විස්තර වඩා ගත්තද 29ක් තියෙනවා නියමයි හරි 95ක් තියෙනවා ෆුල් තියෙනවා හරි නියමයි ඊළඟට දැන් ඊළඟට අපි එනවා වෙලා අක් ගාලා යාන්ත්‍ර විද්‍යාවට එමුනේ යාන්ත්‍ර විද්‍යාව හරි ෆුල් මාක්ස් තියෙනවා හරි ඊළඟට දැන් පොඩ්ඩක් අහගන්න විනාඩි දෙකක් දෙන්න හරියට පේපර් එකදී රීඩින් ටයිම් කියලා දෙනවා දන්නවනේ එල්එල් පේපරේදී විනාඩි 10ක් 15ක් අතර කාලයක් රීඩින් ටයිම් දෙනවා මේකේදී සමහර සෙෂන් වලදී දුන්නා ෆිසිකල් සමහර සෙෂන් වලදී රීඩින් ටයිම් හම්බුන්නේ නැහැ ඔයාලා පැය 3න් essay එක ලිව්වා ගියා ඊළඟ එකේදීත් මම රීඩින් ටයිම් දෙනවා සාමාන්‍ය රීඩින් ටයිම් දෙන්න ඕනේ එහෙම නැත්නම් ඕගලන්ට වෙලාව චුට්ටක් මදි පේපරේ කරගන්න නමුත් ටිකක් වෙලාව අඩු කරලා තමයි يعني මේ රීඩින් ටයිම් හම්බුන්නේ නැතත් ඔයාලා සාමාන්‍යයෙන් පැය 3 පේපරේ පැය 2යි විනාඩි 45න් විතර ලියන්න කොහොමත් හදන්න ඕනේ අරනම් මේකට 3යි 20ක් දෙන්න ඕනේ 3ක් වගේ තමයි දුන්නේ ගොඩක් වෙලාවට ඊළඟ එකේ ඉඳන් 3යි 20ක් දෙනවා 3යි 15ක් දෙනවා මේ ඒ වුණාට පුළුවන් තරම් 3ට ලියා ගන්න උත්සාහ කරන ටයිමින් හදාගෙන ප්‍රශ්න 4ක් අඩුම ගානේ 3ට කවදාවත් ඔය ගුරුත්වාකර්ෂණ ගාන වගේ ඒවා ජීවිතේට අතාරින්න එපා දැක්කහම හින්න බය හිතෙනවා විකේන්ද්‍රීයතාවයේ උපහේලිකේ විහෙලිකේ ප්ලැනටික්ස් ජීවිතේට අහලා නැහැ පාඩම් වල හැබැයි අහලා නැතිව වැඩිපුර තියනවා කියන්නේ ගේමක් නැහැ ගානේ අහලා නැතිව වැඩිපුර තියනවා කියන්නේ එවෙලේ ලියන්න තියෙන්නේ එවරි ලියන්න තියෙන්නේ ගානේ ගේමක් නැහැ මේකේ ගේමක් තියෙන්නේ මෙච්චරයි ඒකත් 2012 ම දීපු ගේමක් නේ දැන් අවුරුදු 10ක් පරණ ගේමක් මේකේ තියෙන්නේ උතර ගේමක් තියෙන්නේ ඔච්චරයි ওই ගානේදී ඒ නිසා ඒවට බය වෙන්න එපා දෙන්නම් වැඩි කියලා බහින්න ඕනේ හරි යාන්ත්‍ර විද්‍යාව හරි දැන් ඊළඟට
සදිනාතන් යාන්ද්‍ර විද්‍යාව වර්තමානයේ වන විට ඉනඩකින් ෆිසිකල් ළමයි ගුරුත්වාකර්ෂණ ගාන කරපු ළමයිකෝ අදුසන් අදුසන් ගුරුත්වාකර්ෂණ ගාන කරපු ළමයි අදුසන්ඩ හොඳට වෙන්න අදුසන් වෙන්නේ සාමාන්‍යයෙන් ගානේ භාගයකට වඩා ලකුණු තියනවා කියලා හිතන ළමයි අවුල නැහැ තේරීම හොඳයි හරි ෆිසිකල් මේ ඔන්ලයින් වලට ඒ විදිහට තමයි මම දැක්ක දාලා දෙන මැසේජස් සාමාන්‍යයෙන් මේ ඕ වගේ ගානක් අතාරින්න එපා කවදාවත් හරි පස්වෙනි ගාන දැන් ආද මේ 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 ගාන පොඩි දෙයක් ගුරුත්වාකර්ෂණ ගාන කරන්න ගිහිල්ලා හෙන බය හිතිලා එක්කෝ කරේ නැතුව හරි කරලා සම්පූර්ණයෙන්ම නාගත්තලම ඇතුස්සනම කරේ නැතුව හරි කරේ නැතුව හරි කරලා නාලා වැඩේ වර්චස් වෙච්ච ළමයි කවද අයින්නා එකම දේ ගුරුත්වාකර්ෂණ ගණන් තුනක් පාස් පේපර්ස් වල තියෙන හොඳ ඡේද ගුරුත්වාකර්ෂණ ගණන් තුනක් හතරක් උත්තර ලියලා මාකින් බලලා ආයතීරි බලලා ප්‍රැක්ටිස් කරන්න ඊට පස්සේ ආයි කවදාවත් ගුරුත්වාකර්ෂණ ගණනකට හානියක් වෙන්නේ නැහැ. ඒ වගේ ගණන් වලට වැඩිය ප්‍රැක්ටිස් කරන්න ඕනේ නැහැ. යාන්ත්‍ර විද්‍යාව වගේ ඕනේ. තාපයත් ඕනේ. ධාරා විද්‍යුතයත් ඕනේ. මේ ගුරුත්වාකර්ෂණ වගේ වට අග්ගල කොට ගන්න පුළුවන්. පාස් පේපර්ස් 3 4යි එසේ ලියන්න දෙන්නේ. හොඳට බලලා ලියලා විවරණය කරලා එසේ ප්ලෑන් එකේ විදිහට කරන්න අනිවාර්යෙන් පුළුවන්. හරි. යාන්ත්‍ර විද්‍යාව ඊළඟට දැන් පා පොඩි පොඩි කියවිලි නවත්තන්න ආගන්න වර්තමානයේ වන විට ලොව නාවික හා යුද කටයුතු සඳහා භාවිතාවන ප්‍රධාන භෞතික විද්‍යාවේ මූලධර්ම රාශියක් මත පදනම් වූවක් ලෙස සබ්මැරීන හැඳින්විය හැක. එහිදී ප්‍රධාන වශයෙන් ඉපිරුම් මූලධර්මයේ භාවිතාවන අතර එය පාවීම හෝ ගිලීම සඳහා භාවිතා කරන්නේ තුලබාරු රැංකියවන අතර ඊට අමතරව සබ්මැරීනේ ජලය තුර ගිලින විට සම්බරතාවය පවත්වා ගැනීමට සිඳුම් ටැංකි භාවිතා වේ. දැන් ඔන්න දැනටම නිකන් ටිකක් බයක් ඇවිල්ලා තියෙනවා. ප්‍රධාන වශයෙන් සබ්මැරීනේ චලනය කිරීම සඳහා අවරබෙති භාවිත කරයි. ප්‍රධාන වශයෙන් සබ්මැරීන ජලය මතුපිට පාවෙන විට කුලබාරු ටැංකි වාතය මගින් පිරි පවතින අතර සබ්මැරීනේ ජලය තුල ගිලීමට අවශ්‍ය වූ විට අනවශ්‍ය පරිදි ජලය කුලබාරු ටැංකි තුළ ඇතුළත් කරගනි. සාමාන්‍ය අවස්ථාවල කුලබාරු ටැංකි සංවෘතව වාතය ගබඩා වන පරිදි පවතින අතර සබ්මැරීනේ ජලය තුලට යන විට එම ටැංකි වල විවර විවෘත වී ජලය ඇතුළත් කරගනි. සාමාන්‍යයෙන් සබ්මැරීනයක් කඩ කරන්නේ එහෙමයි. සාමාන්‍යයෙන් සබ්මැරීනයක් වතුර පාවී වී තියෙන්නේ යට යන්න ඕන නම් ඒකේ ටැංකි ටිකක් ඕපන් කරලා මූදු ජලය ටිකක් ඒකට පුරව ගන්නවා. එතකොට ඒකේ බරට ඒක යට යනවා. බරට යට යනවා. උච්චාරය යෝගේ තියෙන කතන්දරේ. හරිද? හරි. පළණි එක රූප දෙයක් දීලා තිනවා. පළණි එක ආගමිඩිස් මූලධර්මයේ ලියා දක්වන්න. කියන්න ආගමිඩිස් මූලධර්මය වස්තුවක් තරලයක් තුල වස්තුවක් තරලයක් තුල පූර්ණව හෝ අර්ධ වශයෙන් ගිලී පවතින විට වස්තුවක් තරලයක් තුල පූර්ණව හෝ අර්ධ වශයෙන් ගිලී පවතින විට වස්තුවක් තරලයක් තුල පූර්ණව හෝ අර්ධ වශයෙන් ගිලී පවතින විට පූර්ණව හෝ අර්ධ වශයෙන් ගිලී පවතින විට වස්තුව මත ක්‍රියා කරන උඩුකුරු තරපම වස්තුව මත තරලයෙන් ක්‍රියා කරන උඩුකුරු තරපම වස්තුව මගින් විස්ථාපිත තරල පරිමාවේ බරට
වස්තුව මගින් විස්ථාපිත තරල පරිමාවේ බරට වස්තුව මගින් විස්ථාපිත තරල පරිමාවේ බරට සමාන වේ. උඩුකුරු තරපුම වීරෝජීට සමාන වේ කියලා මේකෙදි කියන්නේ. පූර්ණව හරි අර්ධ වශයෙන් හරි කොහොම හරි ගිලිල හරි පතුලේ හරි තියෙනකොට ක්‍රියා කරන උඩුකුරු තරම වීරෝජීට සමාන වේ. ඒක තමයි ඕක. ඊළඟ දෙවැනි එක ඉපිලුම් මූල ධර්මය. මං කිව්වා ඔය දෙක වෙනස් කියලා කියන්න දින හැම වෙලාවෙදීම කිව්වා ඔය දෙක වෙනස් කියලා. ඉපිලුම් මූල ධර්මය කියන්නේ මොකද්ද? වෙන එකක් සම්පූර්ණයෙන්ම වෙනම කතාවක්. ඒක කියන්නේ මොකද්ද? වස්තුවක් පා වෙනවා නම් අර කලින් වගේ නෙමෙයි. කලින් එක ඇවිල්ලා පා වුණත් වාගෙට ගිල්ලා තිබ්බත් සම්පූර්ණයෙන් ගිල්ලා පතුලේ තිබ්බත් කොහොමත් ඒක වැළංගුයි. Q සමානයි V රෝජී කියන තමයි කලින් තිබ්බේ. ඉපිලුම් මූල ධර්මය කියන්නේ වස්තුවක් පූර්ණම හෝ අර්ධ වශයෙන් ගිලී පා වෙන්නේ නම් ඇති වී ඇති උඩුකුරුතරපම වස්තුවේ බරට සමාන වේ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. මේ දෙක තියරි දෙකකට සම්පූර්ණයෙන් අපි කතා කරන්නේ. හරි. දෙවෙනි එක ලියන්න. වස්තුවක් තරලයක් තුල පූර්ණව හෝ අර්ධ වශයෙන් 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 ගිලී පාවෙන විට ගිලී පාවෙන විට වස්තුව මත ක්‍රියා කරන උඩුකුරු තරවම වස්තු මත ක්‍රියා කරන උඩුකුරු තරවම මේ දෙක සම්පූර්ණ කතන්දර දෙකක් වස්තු මත ක්‍රියා කරන උඩුකුරු තරවම වස්තුවේ බරට සමාන වේ. ඒක සිරස් සමතුලිතතාවෙන් ගන්න එක. උඩුකුරු තරවම වස්තුවේ බරට සමානයි. වස්තු මත ක්‍රියා කරන උඩුකුරු තරවම වස්තුවේ බරට සමානයි. ඒක සිරස් සමතුලිතතාවෙන් ගන්න. සිරස් සමතුලිතතාවෙන් ගන්න. හරිද? ඊළඟට ඊළඟ පාට් එක වස්තුවක් තරලයක් තුළ ස්ථායීව ස්ථායීව කියන වචනේ යටින් ඉරගා ගන්න. ස්ථායීව කියන්නේ මොකද්ද? අර ස්ථායී සමතුලිතතාවය කියලා එකක් තියෙන්නේ. ඒ කියන්නේ එහාට මෙහාට වැනිලා පෙරලෙන්න බෑ. අර නැවකින් අපි කතා කරලා දිනවා මෙහෙට තල්ලු කරොත් නැව පෙරලෙන්න බෑ. ඒතර ස්ථායී සමතුලිතතාවයට එක අවශ්‍යතාවයක් තියෙනවා. මොකද්ද? උත්ලෝකතා කේන්ද්‍රයට වඩා යටින් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕනේ. හරි. තුන්වෙනිකට උත්තරේ ලියන්න. වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය තුන්වෙනිකට උත්තරේ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය උත්ලෝකතා කේන්ද්‍රයට වඩා යටින් වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය උත්ලෝකතා කේන්ද්‍රයට වඩා යටින් පැවතිය යුතුය. වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය උත්ලෝකතා කේන්ද්‍රයට වඩා යටින් පැවතිය යුතුය. උත්ලෝකතා කේන්ද්‍රයට වඩා යටින් පැවතිය යුතුය. උත්ලෝකතා කේන්ද්‍රයට වඩා යටින් පැවතිය යුතුය. හරි. ඊළඟට යටින් පැවතිය යුතුය. හරි. B වල පළවෙනි පාට් එක මිසයිල රහිත සබ්මැරිනුන සතු ස්කන්ධයේ දෙක වැඩි කිරීම 10.8 කිලෝග්‍රෑම් වන අතර ජලයේ ඝනත්වය 10යි සබ්මැරිනේ සතු පරිමාව ඔන්න ඕකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔක 10 වැඩි කිරීම 10.5 කියලා එන්න ඕනේ. නමුත් මම ඉතින් කරෙක්ෂන් හැදුවේ නෑ මේ පේපර් එකේ. ඒ කියන්නේ ඒක මේ විදිහටම තිබිලා වාර ලකුණු දෙන්න තමයි මම හැදුවේ. ඒතර ඕක එක පාට් එකට ඔක බලපානවා. මේ බලපාන පාට් එකට මම ලකුණු දෙනවා. සබ්මැරිනේ සතු පරිමාව 10 වැඩි කිරීම 10.5 වෙනවනේ. මෙතනින් පස්සේ ඔයාලා ප්‍රැක්ටිස් වෙන්න ගන්න හදනවා නම් ඒක 10 වැඩි කිරීම 10.5 කියලා ගන්න. දැන් ඒකෙන් බලපාන එකට මම ලකුණු දෙනවා. 10 වැඩි කිරීම 10.5 ගණන් මීට වඩා අතර සබ්මැරිනේ මුහුදෙහි පාවෙන විට එය මුහුදු ජලය තුළ ගිලී යති පරිමාව ගණනය කරන්න. ගිලී යති පරිමාව ගණනය කරන්න. එච්චරද යන්නේ. ගිලී යති පරිමාව ලේසියෙන් මොහොත යන්න පුළුවන්. B වල බලවෙනි පාට් එක ගිලී පාවෙන විට mg සමානයි b rho g කියලා දැම්මා. උඩුකුරු තරපම කියලා දැම්මා. b rho g b සමානයි mg බෙදීම rho g. එහෙනම් m කියන්නේ දෙක වැඩි කිරීම 10.8යි ජලයේ ඝනත්වය 10.3යි දෙක වැඩි කිරීම 10.5යි කියලා නම් ගිලී ඇති පරිමාව. ඒක උත්තරේදී ප්‍රශ්නයක් නැහැ. දෙක වැඩි කිරීම 10.5යි කියලා. ගිලී ඇති පරිමාව දෙක වැඩි කිරීම 10.5යි. හරි. ඊළඟට දැන් ඊළඟ වැඩේ. දැන් ඔය වගේ දෙයක් හදිස්සියවත් A-level paper එකේ වුණොත් ඒක 2019 තෝම කේස් එකක් තිබ්බා. ඔය වගේ දෙයක් A-level paper එකේ වුණොත් ඔයාලා මේක හදපු විදිය කොහොමත් අවුලක් නැහැ නේ. වෙන විදිහින් කරන්න දෙයක් නැහැ නේ. මේකමනේ කරන්න තියෙන්නේ මේකේ. ඒ නිසා මේ
ඕගොල්ලන්ගේ උත්තරෙත් එක්ක ඉස්සරහට යන්න 2019 නම් 2019 තමයි අන්තිම සාධාරණයක් උනේ. ඒකේ ඔහොම පාට් එකක් තිබිලා දුස්රාවිතාය ගානේ ඒ පාට් එකට එක්ක ඕල් දුන්න නම් ගමන් නැහැ. හරිද? 2019 කරේ ඒ පාට් එක ළමයි ලියනවානේ පුළුවන් විදිහට ලියනවානේ. ඒ පාට් එක අයින් කරලා ඉතුරු ටිකට ලකුණු කැඩුවා. හරිද? හරි ඒක තමයි අර ලෝකේ වෙන්න පුළුවන් ලොකුම සාධාරණ. ඒ පාට් එකට ඕල් දුන්න නම් ගමන් නැහැ. දුස්රාවිතාය ගානේ බාණ්ඩක මගින් අරගෙන ඒ පාට් එක අයින් කරලා ඉතුරු ටිකට ලකුණු 30 කැඩුවා. එහෙම කරත් ඒ වගේ වෙලාවල් තියෙනවා නේද? එච්චර හිතන්න එපා. Tamanṭa sure නම් Taman ඉස්සරහට යන්න. හරි. මම මේවා හදන්න වැඩිය කියන ඇත්තෙත් ඒකයි. හරි. ඊළඟට දැන් ඊළඟට දැන් දෙවනි ගාන මිසයිලයක ස්කන්ධය දල වශයෙන් 1500යි kg වෙන අතර ඉහත සබ්මැරීනේ එවැනි මිසයිල 100ක් සහිතව මුහුදෙහි 100ක් සහිතව මුහුදෙහි පාවන විට ඒ මිහිදු ජලය තුළ ගිලී යන අතිරේක පරිමාව ලබා ගන්න අතිරේක පරිමාවක් ගේමන් නැතු හොයන්න බලුවන් නේ ඒ මොකද්ද අතිරේක පරිමාව හොයන සමීකරණය තමයි අතිරේක ස්කන්ධය සමානයි බලන්න මේ අමතරව තියෙන බර අමතර බර සමානයි අමතර උඩුකුරුතරපම කියන එක පාවිච්චි කරා අමතරව එන බරට අමතර උඩුකුරුතරපමක් එනවා ඒතර අමතරව එන බර කීයද කිලෝග්‍රෑම් 1500 100ක් ඒක නිව්ටන් කරන් 10 10න් වැඩි කරන්න සමානයි අමතර උඩුකුරුතරපමට අමතර උඩුකුරුතරපම කියන්නේ අමතරව ගිලිච්ච පරිමාව වාරයක් 10^3 වාරයක් g डेल्टा वी रोजी जी का जी क्या बनाओ बिंदु देखा ही बिंदु तूने टा बिंदु तूना क्या बनाओ डेल्टा वी अमातरा वगैरह ना परिमाव बने कैसी है पना ये करे किसी में दिया बलबान नहीं डेल्टा एमजी समाना है डेल्टा यू दम अमातरा बारा समाना है अमातरा उड़कर तेरे को मैं कैसी है पना ही क्या इलाग තුන සබ්මැරීනේ තුළට හමුදා නිලධාරීන් හා ඔවුන්ගේ විවිධ යුද උපකරණ ඇතුළත් කර ගන්න අතර මේ සබ්මැරීනේ සතු නව මුළු ස්කන්ධය 3 වැඩි කිරීම 18යි සබ්මැරීනේ හිස සපල ස්කන්ධය 3න් එකක්ද වලිගය 3න් දෙකක් බවට සලකන්න P සිට හිසෙහි ස්කන්ධ කේන්ද්‍රයට මීටර 20යි Q සිට වලිගයේ ස්කන්ධ කේන්ද්‍රයට මීටර 30යි පීසිට සබ්මැරීනේ ස්කන්ධකේද ගුරුත්ව කේන්ද්‍රයම තමයි ඔය ස්කන්ධ කේන්ද්‍රය කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය තමයි මේවා ගණන් ගලද වෙනස් වෙන්නේ නැහැ ඒක එතකොට මේකනම් සබ්මැරීනය මුළු දිග 120යි පීසිට මේක P මේක Q පීසිට මීටර 20ක් දුරින් තියනවලු හිස ඒක මුළු ස්කන්ධයෙන් තුනෙන් එකක්ලු Q සිට මීටර 30ක් දුරින් වලිගයේ තියනවලු ඒක මුළු ස්කන්ධයෙන් තුනෙන් දෙකල්ලු මුළු ස්කන්ධය කියන්නේ 3 වැඩි කිරීම 18යි නේ නං ඒකෙන් 3ක් 3ෙන් එකක් කියන්නේ 1 වැඩි කිරීම 18යි 3ෙන් දෙකක් කියන්නේ 2 වැඩි කිරීම 18යි ඒක හරි දැන් මැද්දේ දුර හොයාගන්න පුළුවන් ඔක්කොම 120යි නං මේක 20යි මේක 30යි කියන්නේ 50යි 50ෙන් 120ෙන් 50 කඩු කරා මේක 70යි හරි ගුරුත්ව කේන්ද්‍රය හොයන්න තියෙන්නේ ස්කන්ධ කේන්ද්‍රයයි ගුරුත්ව කේන්ද්‍රයයි එකම තමයි ඒකාකාර ගුරුත්වාකර්ෂණයක් තියෙන තැන්වලදී මේ ලෝකේ හදන ඕනම ගානකදී ස්කන්ධ කේන්ද්‍රයයි ගුරුත්ව කේන්ද්‍රයයි එකම තමයි ඔය තැන් තියෙනවා සමහර ඔය වෙන ලෝකවලදී එක එක තැන්වලදී ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රීයතාව වෙනස් වුනාම ස්කන්ධ කේන්ද්‍රයයි ගුරුත්ව කේන්ද්‍රයයි වෙනස් වෙන්න පුළුවන් නමුත් මේ ලෝකේ ගණන්වලදී එහෙම ප්‍රශ්නයක් නැහැ එතකොට ඒක අපේ සිලබස් එකේ හැම වෙනස් වේවා තාම ඇවිල්ලා නැහැ කවදාවත්. එතකොට මේ තියෙන ගුරුත්ව කේන්ද්‍රය නම් මෙදිනම් තියෙන දුර x නම් සාමාන්‍ය ගූර්ණ ක්‍රමයෙන් p වටා ගූර්ණ අරගෙන ගුරුත්ව කේන්ද්‍රය හොයන්න පුළුවන්. ගුරුත්ව කේන්ද්‍රය මෙතන නම් තියෙන්නේ p වටා ගූර්ණ සැලකුවා නම්
අනිත් බලවලින් ඇති කරන ගුණණය මුළු බලයෙන් ඇති කරන ගුණණයට සමාන වෙන්න ඕනේ. එහෙනම් 1 වැඩි කිරීම 10 8 වාරයක් 20 img නේ. 3 වැඩි කිරීම 10 8 වාරයක් 10 වැඩි කිරීම 20. දැන් මෙයාගෙන් ඇති කරන ගුණණය කීයද? 2 වැඩි කිරීම 10 8 වාරයක් 10 වැඩි කිරීම මීටර් 90 නේ. මුළු දුර 90ක් තියෙනවා නේ මෙතන මෙතෙන්ට. 90 සමාන වෙන්න ඕනේ. මෙයාගෙන් ඇති කරන ගුණණයට mg වාරයක් එක්ස්ට mg වාරයක් එක්ස්ට හරි මෙයාගෙන් ඇති කරන ගුණණය දන මෙයාගෙන් ඇති කරන ගුණණය සමානයි mg වාරයක් එක්ස්ට එතකොට මෙතනින් එනවා 2 වැඩි කිරීම 10 10යි මෙතනින් එනවා 18 වැඩි කිරීම 10 10යි සමානයි mg කියන්නේ මුළු ස්කන්ධය ඒක 3 වැඩි කිරීම 10 8ක් තියෙනවා 3 වැඩි කිරීම 10 9යි x දැන් එනවා 20 වැඩි කිරීම 10 10 සමානයි 3 වැඩි කිරීම 10 9යි x x වලට එනවා 200 බෙදීම 3 66.67 මීටර් 66.67 මීටර් බණ්ඩ මුළු පාඩමම තියෙනවා මේ ගානේ ඔය තියන්නේ බල සමුපිතාවේ ඊළඟට හරි දැන් ඊළඟට දැන් ඊළඟට හරිද? වැඩේ හරි. ඊළඟට එනවා අපි හතරවෙනි පාට් එක. සබ්මැරීනේ ජලය තුළ මුළුමනින්ම ගිලී යාම සඳහා ඇතුළත් කළ යුතු අවම ජල පරිමාව. දැන් මෙහෙමයි අර දැන් අර මුළු ගාන මුළු පරිමාව කලින් දීලා තිබ්බනම් 10 වැඩි කිරීම 10 10 කියලා දීලා තිබ්බනම් අවුලක් නැහැ. දැන් මේකෙදී තව ගිලෙන්න බෑනේ. මුළු පරිමාවක් දීලා නැහැ නේ ගානේ. අර අවුල් නේ දීලා තියෙන දත්තේ. අන්න ඒ නිසා ඔය හතරෙනි පාටේ නම් ඕල් දෙනවා. හතරෙනි පාටේ ඕල් දෙනවා. තව ගිලෙන්න බෑ. මොකද ගානේ අර මුළු පරිමාව වැරදිච්ච හින්දා ඒක හදන්න බෑ. ඒතර හතරෙනි පාටේක ලකුණු දෙනවා. හරිද? හතරෙනි පාටේ ලකුණු දෙනවා. ඒක අවුලක් නැහැ ඒක. ඊළඟට ඊළඟ වැඩේ. දැන් C පාට් එක සී පාට් එක සාදන තුව ගන්න දැන් ආයි වෙනම පද්දකට යනවා ගන්න වෙනම පාට් එකට යනවා දැන් අපි යාන්ත්‍ර විද්‍යාව ගන්න කරලා නැති ළමයි ටේ කියලා ලකුණු දෙන්නේ නැහැ හරිද යාන්ත්‍ර විද්‍යාව ගන්න කරලා තියෙනවා ඔය නිකල් ලකුණු දෙන්න බෑ ඊළඟට सी पार्ट එක පොඩි පොඩි කියවි නවත්තන්න මේක හොඳට ફોકસ කරන් මේ වෙලාව අහන් ඉන්න විකාර කරන්න එපා විභාගෙට දවස් 40ක් විතර තියෙන්නේ එහෙ බලලා මෙහෙ බලලා 35ක් විතර යනවා ඊට පස්සේ හරියට අහගන්න මේවා මේ දැන් පාස් පේපර්ස් එසේ ප්ලෑන් එක 3-4 පාරක් කරලා එනවා නම් ඊළඟට මේ එසේ ගේමක් නැහැ කොහොමත් අද දවසේ ගිහිල්ලා ගුරුත්වාකර්ෂණ එසේදී ඉවර කරන්න. තව දවසක් ගත්තා තාපේ තාපේ නෙමෙයි ටික පොඩි පොඩි ටික අලින් ඉවර කරන්න. ඔය පෘෂ්ඨිකාත්ය එසේදී ඉවර කරන්න. හදන්න ගණිද්දි බෑ තමයි. හදන්න අරගෙන පුළුවන් තරමක් ටිකක් හදලා ආයි මාගින් එම්බළු ආයි හැදුව ආයි හැදුව ආයි බැලුව ආයි හැදුව ඔහොමම යද්දි පේපර් පහක් විතර යද්දි පුළුවන් වෙනවා. හරිද? පළවෙනි එකේ අරගෙන ලකුණු 15 එකක් ගන්න බැරි සමහර විට. ඒත් පස්වෙනි එකට 6 වෙනි එකට එනකොට තනියෙන් 15ම ගන්න පුළුවන් ගන්නට හැදෙනවා. ඒක තමයි ප්‍රැක්ටිස් එක කියන්නේ. හරි. ඊළඟට සී පාට් එක සබ්මැරීනේ තුල සබ්මැරීනේ ජලය තුල මීටර 100ක් ගැඹුරින් පවතින අවස්ථාවක 200 ms ශ්‍රේණියක ආරම්භක ප්‍රවේගයක් සහිතව එය තුල ගබඩා කළ තිබූ මිසයිලයක් සිරස්ව ඉහළට නිදාස් කරන අතර එය සාගර පෘෂ්ඨය අසරදී ප්‍රවේගයේ වීදරයි
සාගර වෘෂ්‍යයට මීටර 180ක් ඉහළින් වූ ඉලක්කයක් වෙත යන්තමින් වදී. ජලය තුළ විෂයිලයේදී හානි වූ චාලක ශක්තිය සහ එය සාගර පෘෂ්ඨයේ මතදී පවතින ප්‍රවේගය ගණනය කරන්න. ඒකත් පුළුවන් නේද? බලන්න කාර්ය ශක්තිය ක්ෂමතාවේ සියලුම පාර්ට්ස් තියෙනවා මේ ගානේ. මෙතනින් එළියට එන වේගය v නම් උපරිම 180ක් නම් යන්නේ 180 නම් මේ v වලගේ ලේසියෙන් හොයාගන්න පුළුවන් මොකද්ද? v වර්ගය සමානයි u වර්ගය දෙන 2as දැම්මා. අවසාන ප්‍රවේගයේ බිඳුවයි ආරම්භක ප්‍රවේගය තමයි මේකේ v කියලා තියෙන්නේ. මේක v0 කියන්න. v0 වර්ගයේ ඍණ 2 වාරයක් 10 වාරයක් 180. v0 වර්ගයේ සමානයි 20 වාරයක් 180යි. v0 වර්ගයේ සමානයි 3600යි 60යි ms ඍණයක. එහෙනම් මෙතනින් එළියට යද්දි 60යි. ඉතින් එළියට යද්දි මේ ජලයෙන් එළියට යද්දි 60යි. මේකේ. ඊට පස්සේ මෙන්න සබ්මැරින් එක. මෙතනින් 200කින් එවලා තියෙන්නේ මේක. මෙතනදී තමයි 60 වෙන්නේ. මේ වතුර ඇතුලේ ගිහින් දිනනවා මීටර 100ක්. ඒකෙදි හානි වෙනවා ශක්තිය. හානි වූ චාලක ශක්තිය හොයන්න පුළුවන්. දැන් මෙතන වේගය හරි පිට වෙච්ච වේගය හරි හානි වූ චාලක ශක්තිය හොයන්න පුළුවන්. චාලක ශක්ති දෙකේ වෙනසෙන් ගන්න පුළුවන්. මෙතන චාලක ශක්තියයි මෙතන චාලක ශක්තිය අතර වෙනස ගත්තනම් මේක මං E1 කියන්නම් මෙතන E2 කියන්නම්. චාලක ශක්තිය වල විතරක් වෙනස ගමු. E1 ඍණ E2 භාගයක් m 200 වර්ගය ඍණ භාගයක් m 60 වර්ගය භාගයක් m කියන්නේ මිසයිලයක ස්කන්ධය 1500 කියලා කලින් දීලා තිබු උදාහරණයේදී. ඊට පස්සේ 200 වර්ගය ඇවිල්ලා ගියේද? දෙවාරයක් දෙක 4යි 0.4යි 60 වර්ගය 3600යි 750 වාරයක් කීයද? 40,000 3,37,36,400 ඔන්න ජූල් වලින් එන හානි වූ ශක්තිය. හානි වූ ශක්තිය 40,000න් 3,600ක් අඩු කරාම 36,400යි 36,400යි 36,400 වැඩි කිරීම 750 අවිට එනවා 273.10 5 ජූල් වෙන හානි වෙච්ච ශක්තිය. ඔය දෙන්න අතර අන්තරයෙන් මොකද ගන්න පුළුවන්? හරි. ඊළඟට අවර පෙති පාට් එකක්. රට වටේම තියෙන පාට් මේකේ තියෙනවා. චලිතය, ද්‍රව ස්ථිතිය, බර්නෝලි, කෝණික චලිතය ඔක්කොම තියෙනවා. හරිද? දෙවෙනි එක. සීවල දෙවෙනි පාට් එක. ඊළඟට සබ්මැරීනේ ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය බලය ලබා ගන්නේ අවර පෙති පෙත්තේ භ්‍රමණයෙන් ඒ මත පැන නගින තෙරපුම් බලය භාවිතයෙන්. සබ්මැරීනේ සතු අවර පෙත්ත ඉහත පරිදි වන අතර ඒ දැතිරෝධයේ වාමාවර්තව 30 rpm කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය බව සලකා b කෝණික ප්‍රවේගයේ rpm වලින් ලබා ගන්න. ඉතින් එහෙම දැතිරෝධ ගානකදී මොකද්ද කරන්න තියෙන්නේ කියන එක අපි පහුගිය ටිකේම කතා කරා ඔය tea time session වලදී. මොකද්ද කරන්න තියෙන්නේ? දැතිරෝධවලදී සමාන වෙන්නේ ස්පර්ශීය ප්‍රවේග විතරයි. එහෙනම් A වල ස්පර්ශීය ප්‍රවේගය B වල ස්පර්ශීය ප්‍රවේගයට සමාන කරන වැඩේ ඉවරයි. ස්පර්ශීය ප්‍රවේගය ලියන්න පුළුවන් කෝණික ප්‍රවේගයේ වාරයක් අරය කියලා. මේකේ කෝණික ප්‍රවේගයේ වාරයක් අරය, මේකේ කෝණික ප්‍රවේගයේ වාරයක් අරයට සමානයි. එහෙනම් B ගේ කෝණික ප්‍රවේගයේ ලේසියෙන්ම හොයන්න පුළුවන්. ඒක ඔමේගා A නේ. ඔමේගා A වාරයක් 40 සමානයි ඔමේගා B වාරයක් 25. මේක ලියන්න දෙන්නේ A ගේ කෝණික ප්‍රවේගයේ වාරයක් A ගේ අරය සමානයි B ගේ කෝණික ප්‍රවේගයේ වාරයක් B ගේ අරය. එච්චරයි. නිකම්ම සුළු කිරීමක් තියෙන්නේ. ඒතර ඔමේගා A වාරයක් 40යි cm බෙදීම 25යි cm කියලා උත්තරයක් එනවා. මේක 30යි. RPM වලින්ම ගත්ත හැකි 30යි RPM වාරයක් 40 බෙදීම 25. තුන් වාරයක් අතර 12යි. බිංදු 2යි බෙදීම 25යි. ඔන්න උත්තරේ. ඉතින් කීයද? 25 වාරයක් 400යි 48යි නේ. හරි නේද? හරි මං හිතන්නේ.
පාණ්ඩ පඩන උත්තරයක් 1200 බෙදීම 25 48යි RPM ස්පර්ශීය ප්‍රවේගය තමයි ඔය සමාන කරන්න ඕනේ රෝදවලදී තැටිවලදී ඔය වගේ ගණන්වලදී ස්පර්ශීය ප්‍රවේගය සමාන කරන්න උත්තරේ එනවා ඊළඟට අවර පෙත්තේ ස්පර්ශීය ප්‍රවේගය සොයන්න 3 අවර පෙත්තේ හොයන්න ඕනේ දැන් අපි දන්නවා අවර පෙත්තෙත් කෝණික ප්‍රවේගය වෙන්නේ මේකමයි මම මේ දැතිරෝධ සම්බන්ධව දේවල් දෙකක් උගන්වලා තියෙනවා දැතිරෝධයකින් දැතිරෝධයකට මාරුවෙද්දී ස්පර්ශීය ප්‍රවේග සමානයි දැතිරෝධයකට ගැලීම මොකක් හරි සම්බන්ධ කරලා තියෙද්දී කෝණික ප්‍රවේග සමානයි ඒතර එක දැතිරෝධයකින් තව දැතිරෝධයකට යද්දී ස්පර්ශීය ප්‍රවේග සමානයි දැතිරෝධය කියන එකට ගැලීම දණ්ඩකින් මේක සම්බන්ධ කරලා තියෙනවා නම් මේකෙදි සමාන වෙන්නේ කෝණික ප්‍රවේගය ඒතර මේකේ ඔමේගා b නම් මේකෙත් ඔමේගා b ම තමයි නම් කෝණික ප්‍රවේග සමානයි එහෙනම් අවර පෙත්ත දැතිරෝධයකට ගැලීම සම්බන්ධ කරලා තියෙනවා එහෙනම් කෝණික ප්‍රවේග සමානයි මෙයාගේ ස්පර්ශීය ප්‍රවේගය අහන්නේ vp අහන්නේ vp කියන්නේ එයාගේ කෝණික ප්‍රවේගය වෙච්ච ඔමේගා b ම එයාට තියෙන්නේ මේකේ තියෙන එකමයි එයාට තියෙන්නේ වාරයක් එයාගේ අරය හැබැයි මේක මේ ඒකක වලින් තියන්න බෑ ඒකක වලින් තියන්න බෑ උතර rpm වලින් තියන එක රැඩ්ඩෙස් ශ්‍රේණි එක කරන්න ඕනේ rpm එකක් රැඩ්ඩෙස් ශ්‍රේණි එක කරන්නේ කොහමද බලන්න rpm එකක් 30යි rpm කියන්නේ 30 බෙදීම 60යි rps ඒ කියන්නේ මේක 60ෙන් බෙදුවා නම් තප්පරයකට වටෙන්නේ 0.5යි rps කියන්නේ හර්ට්ස් ම තමයි විනාඩියට වට 30යි කියන්නේ තප්පරයකට වට 0.5යි නම් හර්ට්ස් 0.5යි නම් ඔමේගා සමානයි 25f දැම්මා නම් දෙවාරයක් තුන් වාරයක් 0.5 3යි රැඩ්ඩෙස් ශ්‍රේණි එක මේකම රැඩ්ඩෙස් ශ්‍රේණි එක ගන්න පුළුවන් ඔය සිස්ටම් එකේ මේක කෝණික චලිතය පටන් ගන්න ඉදීම අපි කතා කරපු දෙයක් f කියන එක මෙතෙන්ට දැම්මා නම් 0.5 වාරයක් දෙකට කැපිලා ගියා එකයි එක වාරයක් තුන 3යි තව 3යි රැඩ්ඩෙස් ශ්‍රේණි එක එහෙනම් මෙතෙන්ට එන්නේ 3යි රැඩ්ඩෙස් ශ්‍රේණි එක r කියන්නේ 6යි ඒතර 18යි ms ශ්‍රේණි එක 18යි ms ශ්‍රේණි එක 18යි ms ශ්‍රේණි එක තේරෙනවද කියන එක හරි නේද හරි නේද පාණ්ඩ ආ මේ 48 නේ වැරදීමක් 30යි rpm නෙමෙයි ඔමේගා b කියන්නේ නේ ඔමේගා b කියන්නේ 48යි rpm හරි වැරදීමක් ඒක මෙන්න මේකනේ ගන්න ඕනේ ඔමේගා b නේ ගන්න ඕනේ මං ගත්තේ ඔමේගා a 48යි rpm කියන එක ගන්න ඕනේ එහෙනම් 48යි rpm කියන්නේ 48 බෙදීම 60යි RPS. ඒ කියන්නේ හර්ට්ස් මෙච්චරයි. 48 බෙදීම 60යි හර්ට්ස්. එහෙනම් ඔමේගා කියන්නේ 2.5F දෙවාරයක් තුන් වාරයක් 48 බෙදීම 60යි. 4.8යි. 4.8යි රැඩ්ඩෙස් ශ්‍රේණි එක. 4.8යි රැඩ්ඩෙස් ශ්‍රේණි එක. මෙතනට දැම්මම නම් 4.8 වාරයක් 6. 4.8 වාරයක් 6 28.8 ms ශ්‍රේණි එක 28.8 ms ශ්‍රේණි එක හරි තේරෙනවද කියන එක දැන් බලන්න ගානේ උඩ හරිය වැරද්දක් තිබ්බත් මේ හරියෙන් ගේමක් ගැහුවේ උඩ හරිය අවුලක් ගියත් මේ හරියෙන් ගේමක් ගැහුවේ පටන් ගනිදී අවුලකින් පටන් ගත්තත් මේ හරියෙන් ගේමක් ගැහුවේ ඒතර උත්තරේ c වල තුන්වෙනි පාට් එක ඔය විදිහට ගන්න පුළුවන් ඔය විදිහට ගන්න පුළුවන් सी वाला तुंगे नहीं पार्ट टेक गान बोलो हरी सी वाला तुना हरी दें इलांगे डे हरी दें चलाये दी थोरा नहीं अभिनास තොරණයක් ගැන කතන්දරයක් තාම මුකුත් ඇවිල්ලත් නැහැ. තොරණ කතන්දරයක් මුකුත් කියලා නැහැ තාම. හරිද? ඊළඟට C1 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 වල ජලයෙන් උඩනේ මේ මෙහෙම අදලා තියෙන්නේ. බලන්න මේ. මෙතෙන්ට එන්න. මේ දින ජලයෙන් උඩ කැලල ජලයෙන් උඩ කැලලට තමයි චලිත සමීකරණ දාලා තියෙන්නේ ජලයෙන් යට නෙමෙයි
ජලයෙන් උඩ කැලලා තමයි මේ හැලලා තින්නේ. මේ තියෙන ජලයෙන් යට. ජලයෙන් යට සමීකරණයක් දාන්න කියලා මොකුත් කවුරුවත් කියලා නැහැ. මේකේ චාලක ශක්තිය වෙනස විතරයි හැලලා තියෙන්නේ. මෙතන ඉඳන් මෙතන V නෝට් ප්‍රයෝගකින් ආවනම් 180ක් යන්න V වලගේ හෙව්වා. මේ අන්තරයට චාලක ශක්තිය අන්තරේ විතරයි හෙව්වේ. එතන මොකුත් තොරණ දාලා නැහැ. හරි. ඊළඟට වැඩේ හරි. මෙදෙන්ට සූම් කරගන්න. හරි. ඊළඟට හරි ඊළඟට හතරවෙනි පාට් එක හතරවෙනි පාට් එක හතරවෙනි පාට් එක ඊළඟට තියෙනවා මේ ගොඩාක් ගණන් වලදී ඉස්සරහට හැම ගෙස් පේපර් එකකදී මේ හතරවෙනි පාට් එකේ තියෙන සිද්ධිය තියෙනවා හැම එකෙම වගේ තියෙනවා ඒක තියෙනවා අවර පෙත්ත වගේ අරය මීටර 6ක් වූ ජලකඳක් BP අගෙන් අර්ධයක ප්‍රවේගයක් සහිතව සිලින්ඩරාකාර ජලකඳක් පිරිවස තලු කර සබ්මැරීනේ මත ඉදිරියට ලබා ගන්නා තෙරපුම් බලය ඒක හොයන්න පුළුවන් ඔය සමීකරණේ දීලාම තියෙන දේ ඒක ආදේශ කරන්න හොයන්න පුළුවන් සමීකරණේ දීලාම තියෙනවා තෙරපුම් බලයක් හොයන්න හැම වෙලාවෙම පාවිච්චි කරන ඔය සමීකරණය සමීකරණේ දීලාම තියෙනවා ඒරෝ වී වර්ගයේ ඍජුව භාවිත කරන්න කියලා කෙලින්ම ඒ රෝ වී වර්ගයේ දැම්ම හැකි ඒ කියන්නේ අරය මීටර 6යි එහෙනම් 5r වර්ගය රෝ කියන්නේ ජලයේ ඝනත්වය 1000යි P කියන්නේ 28.8න් භාගයයි කලින් ආපු උත්තරෙන් භාගයයි කලින් ආපු උත්තරෙන් භාගයයි එයාගේ වර්ගය මම ගාණි දීලා දෙනවා ඒකෙන් භාගයකින් තමයි තල්ලු කරන්න කියලා 5 කියන්නේ 3යි R කියන්නේ 6යි 6 වර්ගය 36යි 1000යි 14.4 වර්ගය 14.4 වර්ගය 30 වාරයක් තුන 90යි 6 වාරයක් තුන 18යි 108යි 10යි 3යි 14.4 වර්ගය සුළු ක්‍රීමක් තියෙනවා පොඩ්ඩක් ඕක ගත්තා නම් ඊළඟ පාට එකත් නිකම්ම සුළු ක්‍රීමක් නැතුවම ගත්ත හැකි ඕක එනවා උත්තරයක් ඕක එනවා උත්තරයක් 14.4 වැඩි කිරීම 14.4 වැඩි කිරීම 108 වැඩි කිරීම 1000 14.4 වැඩි කිරීම 14.4 වැඩි කිරීම 108 වැඩි කිරීම 1000 හරිද 5r වර්ගයයි 108යි හරිනේ පඩේනවා 22.394 වැඩි කිරීම 10.6යි නිව්ටන් කියලා බලය ඔහම එකක් එනවා ඊළඟට එම තෙරපුම් බලය යටතේ P සමාන FE දැම්ම නම් ක්ෂමතාවය හොයන්න පුළුවන් බලය කියන්නේ 22.394 වැඩි කිරීම 10.6යි P කියන්නේ 10යි එහෙනම් ක්ෂමතාවය කියන්නේ 22.394 වැඩි කිරීම 10.7යි පොඩ්ඩක්වත් අමාරු නෑ සුළු කිරීම ඊට පස්සේ ඔන්න ක්ෂමතාවය පස්වෙනි පාට එකත් හරි පස්වෙනි පාට එකත් හරි P සමාන FE දැම්ම නම් බලය වැඩි කිරීම ප්‍රවේගයෙන් ක්ෂමතාව වෙනවා ක්ෂමතාවය හොයාගන්න පුළුවන් මේ විදිහට ඊළඟට ඒ වැඩේ හරි D පාට් එකේ D පාට් එකේ සද්දනාතන්ද හරි
ජලය තුලදී v වර්ගය සමානයි u වර්ගයන් දෙක s දාලා නැහැ දැන් මං ආයිත් කිව්වා කලින් කිව්වා මෙතන ඉඳලා මෙතෙන්ට දැන් මේ ජලයෙන් උඩ දාලා තියෙන ජලයෙන් යට ගැලට දාලා නැහැ එහෙම එකක් ඈ ජලයෙන් උඩ ගැලට දාලා තියෙන ඊළඟට දැන් d part එකේ පොඩි ගැටලුවක් තිබ්බා කියලා මං කිව්වා ඒ කියන්නේ ඇත්තටම ගැටලුවක් නැහැ නමුත් අර මං ඊට කලින් t time session එකේදී කියපු එකකින් ඕගොල්ලෝ එක වරද්දා ගන්න පුළුවන් කියලා තත්ත්වයක් තිබ්බා සා ගාන දිග වීමයි ඔය කියන සාධක නිසා මං d part එකේ ලකුණු ටික දෙනවා මම හරිද එතකොට d part එකට ලකුණු තුනක් විතර එනවා 30න් 4ක් 5ක් විතර එනවා ඒකට d part එකට හැබැයි d part එක හදන විදිය මං මාකින්ගේ දානවා d part එක හදන්න පුරුදු වෙන්න තව එක ගානකදී ඒක තියෙනවා හරි ඒකත් හරි දැන් සද්දේ නවත්තන්න යාන්ත්‍ර විද්‍යා ගාන කරපු ළමයිකෝ අදෝසන් ෆිසික ළමයි කක් ගාලා යාන්ත්‍ර විද්‍යා සාමාන්‍යයෙන් දැන් d part එකට පහක් තියෙනවනේ එතකොට 30න් ඉතුරු 20ක් විතර ගත්ත ළමයි हरी ඉක්මනට ස්ට්‍රක්චර්ඩ් එකට හරිද ඔය ඉලෙක්ට්‍රොනික ගාලා මං හරි ආසයි සාකච්ඡා කරන්න ඇයි මේ වෙලාවේ ඒකට වෙලාව ගැන බැලන්ස් කරන්න බෑ වෙලාව ඒ නිසා මං ඒක රෙකෝඩින් එකක් ගහලා හරි දාන්නම් දැන් අද ඔයාලා ගියාට පස්සේ හරි ඉලෙක්ට්‍රොනික ගාන මේ මං හදද්දි එන ආසාවෙන් හැදුවේ අර ඒව හැදුනේ අපේ අත්වල හරිද ඒක හරි ආසයි ඒක හදද්දි ඊළඟට ඔගේ කිරිමිරි කියන්නේ ඔක ඇත්තම සිද්ධියක් ඔක ඒ කැම්පස් එකේ ඔය ඉන්ඩස්ට්‍රියල් ඔටෝමේෂන් ඒ කියන්නේ ඉලෙක්ට්‍රිකල් එක බෙදෙනවා මේ ඉලෙක්ට්‍රිකල් එකේ පාට් එකක් තියෙනවා අයිස් කියලා අයිස් කියන්නේ රයිස් ගහන එක නෙමෙයි ඉන්ඩස්ට්‍රියල් මේ ඔටෝමේෂන් පැත්තට යන එක පාට් එකක් තියෙනවා ඉලෙක්ට්‍රිකල් එකේ ඒකේ දෙනවා එහෙම දැන් ඕකේ තියෙන කිරිපිටි ඔය ඉලෙක්ට්‍රොනික ගාණේ තියෙන්නේ කිරිපිටි පිරවිලා ගාන්න ග්‍රෑම් 300 වුණ ගමන් මෝටරේ එහාට ගිහිල්ලා ඊළඟ කිරිපිටි පැකට් එකට වැටෙනවා ආයි එකට ග්‍රෑම් 300ක් පිරෙනවා 300 වෙන ගමන් ඔටෝමැටික් රෝලර් එකක් කරගිලා ඊළඟට මාරු වෙනවා ඔන්නම සිස්ටම් එකක් ඩිසයින් කරන විදිහෝගෙ තියෙන්නේ සම්පූර්ණයෙන් 100ට 100ක් සියලු දත්ත නිවැරදිව ක්‍රම නිවැරදිව තියෙන්නේ හරිද ඒක මම වෙනම සාකච්ඡා කරලා රෙකෝඩින් එකක් ගහලා දාන්නම් හරි ඊළඟට ස්ට්‍රක්චර් එකක් ගාලෙම් ස්ට්‍රක්චර් ඊට පස්සේ විනාඩි යෝග ස්ට්‍රක්චර් එක මම එකක් විතර කතා කරන්න නේද ඊට පස්සේ MC කර මාරු වෙන කලින් පොඩි විනාඩි භාග ඉන්ටර්වල් එකක් දෙන්නම් ඊට පස්සේ හරි එන්න ස්ට්‍රක්චර් එක හරි දැන් ස්ට්‍රක්චර් එකට එන්න ඕකේ printing mistake එකෙන් වැඩිපුර තිබුණා මෙන්න මේක තමයි ප්‍රධාන printing mistake එක මෙතන මේ දෙකේ අකුරක් තිබ්බා يعني guest paper 1 එක ඕක මෙතන මේ දෙක කියලා තිබ්බේ
ඕක කපලා හදලා යව්වේ ගොඩක් ළමයින්ට මේ ෆිසිකල් එකේ ඕක හදාගන්න බැරුණා ඒක කියන්න පුළුවන් වුණා හරිද ඊට පස්සේ වෙන අවුලක් තිබුණේ නැහැ බලන්න ඉක්මනින් හදමු පොඩ වෙන මේකට එන්නකෝ මේ අලුත් ප්‍රැක්ටිකල් එකට මේක මේ ප්‍රැක්ටිකල් එක නෙමෙයි වෙන මේකක් දැන් ස්ට්‍රක්චර් එකේ අංකේ වැරදි නිසා ඇතුලේ පිටු වලට ඕල් දෙන්න බෑද ඇතුලේ පිටු ඔක්කොටම එහෙම දෙන්න බෑ හරි මේක උඩ අහගන්න ලෝහ දණ්ඩක දැන් මේ සර්ල් ප්‍රැක්ටිකල් එක නෙමෙයි ඈ මේක නිර්මාණාත්මක ප්‍රැක්ටිකල් එකක් මේක සර්ල් ප්‍රැක්ටිකල් එක නෙමෙයි මේක නිර්මාණාත්මක ප්‍රැක්ටිකල් එකක් ඔය ඕක මේ බැයිද පොඩ්ඩක් තවඩියක් මේක විතරක්ම ගන්න වෙයි පුළුවන් මොකක් හරි කරන්න බෑ ඔය Zoom meeting end කරගන්න හේපෑ හරි මොකක් හරි කරන්න බෑ ඊළඟට ලෝහ දණ්ඩක තාප සන්නායකතාවයේ සෙයීම සඳහා යොදාගත හැකි විද්‍යුත් ක්‍රමයක සදන දුවා ගන්න විද්‍යුත් ක්‍රමයක උපකරණ සැකැස්මක් රූපයේ දැක්වේ H තාපන දඟරේ මගින් සපයන තාපය පරිවර්ණයේ කොට ඇති දණ්ඩ හරහා ගමන් කර සර්ල් වගේ සිද්ධියක් යන්නේ S බොයිලරුව තුල ඇති ජලය නැටීම සිදු කරයි. පාසඳන් විද්‍යුත් උපකරණ මේ සඳහා යොදාගෙන ඇත. තර්මිස්ටර් සංඛ්‍යාංක උෂ්ණත්වමාන යුගලයේ තාපන දඟරය ඉලෙක්ට්‍රොනික තුලාව ඉලෙක්ට්‍රොනික ඔරලෝසුව. දැන් මේකේ මොකද්ද කරන්න යනව ඇත්තේ? දැන් මොකද්ද හොයන්න යන්නේ? තාප සන්නායකතාවය. නිකන් හිතන්න බලන්න මොනවද කරන්න දෙයිද කියලා. දැන් සර්ල් නෙමෙයිනේ මේ දෙන්නේ. එතකොට නිර්මාණාත්මක ප්‍රැක්ටිකල් එකක් කරගවගන්නේ කොහොමද මේ මෙතනින් රත් කරනවා මෙහෙම තාපේ යනවා ගිහලා මේ වතුර රත් වෙනවා වතුර රත් වෙලා වතුර වාෂ්ප වෙනවා වාෂ්ප වෙන වතුර ටික මෙහෙම යනවා වාෂ්ප වෙන හුමාලයේ මෙහෙම යනවා පස්සේ තනකදී ගාණී කියලා දෙනවා මෙතනින් මේ වතුර ඇතුළත් කරලා මේ මේ හුමාලයේ ටික ගණීබවනේ කියන්නේ වතුර කරනලු ආයසරයක් මේ තියෙන හුමාලයෙන් තාපේ උරාගෙන මේ හුමාලයේ ටික වතුර බවට පත් කරනලු ඊට පස්සේ ඒ ටික වතුර වෙලා ඒ වතුර බිඳුව වැටෙනවා මෙතෙන්ට වතුර බිඳුව වැටෙනවා මෙතෙන්ට නිර්මාණාත්මක ප්‍රැක්ටිකල් එක වතුර බිඳුව වැටුණා මොකද්ද මේකෙන් කරන්න පුළුවන් වෙන්නේ අපිට පුළුවන් විනාඩියකදී එකතු වෙන වතුර ස්කන්ධය වෙනගත්තොත් ඒ වතුර වෙලා ඇවිල්ලා තියෙන හුමාලයේනේ එහෙනම් විනාඩියකදී හැදෙන හුමාල ස්කන්ධය හොයාගන්න පුළුවන් ඒ විනාඩියකදී එකතු වෙන වතුර ස්කන්ධය හොයාගත්තොත් විනාඩියකදී හැදෙන හුමාල ස්කන්ධය හොයාගත්තොත් අපිට පුළුවන් හුමාලයේ හැදෙන්න වැය වෙච්ච තාපය හොයාගන්න ඊට පස්සේ විනාඩියකදී හුමාලයේ හැදෙන්න වැය වෙච්ච තාපය හොයාගන්න පුළුවන් ඊළඟට. නැත්නම් විනාඩියකදී මෙතෙන්ට එච්චර තාපයක් ආව නම් දණ්ඩ හරහා තාපය ගැලීමේ ශීඝ්‍රතාවය හොයාගන්න පුළුවන්. දණ්ඩ හරහා තාපය ගැලීමේ ශීඝ්‍රතාවය හොයන්න පුළුවන් නම් තාප සන්නායකතාවයේ නිගම්ම සමීකරණයකින් හොයාගන්න පුළුවන්. මොකද තාපය ගැලීමේ ශීඝ්‍රතාවය සමානයි තාප සන්නායකතාවයේ වාරයක් ඒ වාරයක් උෂ්ණත්ව අනුක්‍රමණය බෙදීම දිග ඉතින් මේවා හොයාගන්න පුළුවන් දැක්කහම සර්ල් එකේදීත් මේක දන්නවා මේක දන්නවා මේක දන්නවා නම් මේක හොයන එක කරන්නේ මේකෙදිත් ඒකමයි කරන්නේ සර්ල් එකේම පොඩ්ඩක් වෙනස් කරගත්ත ආකාරයක් මෙතන තියෙනවා හරි දැන් බලමු ඊළඟට බලන්න ඊළඟට තියෙනවා මකන්න වෙනවානේ ඊළඟට තියෙනවා බොයිලරුවෙන් පිටවන හුමාලය ද්‍රවීභවනය සඳහා ජල කසුව තුලින් සිසිල් ජලය ඇතුළත් කළ යුත්තේ පී තුලින්ද කිව් තුලින්ද අපි දන්නා මෙහෙම වතුර ටිකක් දාලා තමයි මේ හුමාලය ටික ද්‍රවීභවනය කරගන්න යන්නේ වතුර කරගන්න යන්නේ එහෙනම් හුමාලයෙන් තාපය මේ වටේ තියෙන වතුර ටිකට උරාගෙන මේ හුමාලය ටික වතුර කරලා තමයි මෙතෙන්ට වට ගන්න යන්නේ නැත්තම් හුමාලය එළියට යනවනේ එතකොට මේ ඒ සඳහා වතුර ඇතුළත් කරන්න ඕනේ පී තුලින්ද කිව් තුලින්ද අපිට හෝම් ප්‍රැක්ටිකල් එක සිලබස් එකේ නැහැනේ උතර පී තුලින්ද කිව් තුලින්ද කියලා අපි දන්නේ නැහැනේ हिमालय मेतनी
පීතුලින් වතුර ඇතුළත් කරොත් මොකද්ද වෙන්නේ? ඒ වෙලාවට අපි හිතන්නේ මේකෙන් පීතුලින් වතුර ඇතුළත් කරොත් හිතන විදිය කිව්වහම ඔයාලට ලේසි. පීතුලින් වතුර ඇතුළත් කරොත් ඒ ටික මොකද වෙන්නේ? පීතුලින් වතුර ඇතුළත් කරොත් වතුර කියන ටික කෙලින්ම මෙතනින් එළියට යන්න පුළුවන්. වතුර කියන ටික කෙලින්ම මෙතනින් එළියට යන්න පුළුවන්. ඒතර ඒකේ එහෙම පොඩි පාඩුවක් තියෙනවා. මෙතන මේකෙන් තාපය උරා ගන්න නැතුව කෙලින්ම මෙහෙම යන්න පුළුවන්. පීතුලින් වාතය මේ වතුර ඇතුළත් කරොත් අර මේකෙන් තාපය ගන්න නැතුව කෙලින්ම යන්න පුළුවන්. Q තුලින් ඇතුළත් කරොත් බලන්න අපි හිතන විදිය Q තුලින් ඇතුළත් කරොත් වාතය එළියට නම් යන්නේ නැහැ. එතකොට වාතය පිරිලා මේ වතුර පිරිලා 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 තමයි මෙතනින් එළියට වැටෙනවා නම් වැටෙනවා. පිරිලා 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 يعني මෙතනින් වතුර ඇතුළත් කරාම මේක පිරිලා 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 තමයි මෙතනින් එළියට වතුර වැටෙනවා නම් වැටෙන්නේ. මේක ලොකු ශීඝ්‍රතාවකින් වතුර දෙන්න පුළුවන් නම් කිසි අවුලක් නැහැ. මේක පිරිලා එතනින් පස්සේ තමයි වැටෙන්නේ. එතකොට එහෙම වැටුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. වතුර يعني වැඩිපුර වතුර පිරුණා කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට ඕනේ මෙන්න මේ බටේ සීතල කරගන්න. කොහොම හරි මේ බටෙන් එන තාපය ටික ගන්න යෝනේ වෙන්නේ. මෙන්න මේ බටෙන් හුමාලයෙන් එන තාපය ටික ගන්න යෝනේ වෙන්නේ. අපි පීතුලින් යවුවොත් වතුර ටික හුමාලයෙන් තාපය ගනිල්ලන්නේ නැහැ. ගෙලින්ම දාන දාන ටික මෙතනින් වැටෙනවා. දාන දාන ටික මෙතනින් වැටෙනවා. ඒ වෙලාවට හිතන්න වෙන්නේ මේක. දාන දාන ටික මෙතනින් වැටෙනවා. Q තුලින් යවුවොත් පොඩි පාඩුවක් එන්න පුළුවන්. අර වතුර ටික පිරෙන්න පිරෙන්න ආයසරයක් වතුර දා ගන්න පුළුවන්ද කියන එක. නමුත් ටිකක් වැඩි පීඩනයකින් වතුර යවුවොත් එහෙනම් මේක මෙහෙම පිරිලා මෙතනින් එළියට වැටෙනවා. වැටෙන ගානට එන්න පුළුවන්. ඒ නිසා මේකේ වඩා සාධාරණ පිළිතුරක් විදිහට අපිට හිතන්න වෙන්නේ. අපි තියෙන ප්‍රශ්න ගැන හිතලා උත්තරේ දෙන්න ඕනේ. පීතුලින් යවුවොත් කෙලින්ම හුමාලයෙන් තාපය ගන්න නැතුව Q වලින් වතුරට එළියට ගිහිලා විම වැටෙනවා. Q තුලින් යවුවොත් පිරිලා තමයි P වලින් එළියට වැටෙන්නේ. ඒතර පිරිලා වැටෙද්දී යා තාපය ටික උරාගෙන තියෙනවා. වටේ අර නලේ වටේ තියෙන තාපය උරාගෙන තියෙන නිසා වඩා සාධාරණ පිළිතුරක් විදිහට ගන්න වෙන්නේ අපිට. මේක P තුලින්ද Q තුලින්ද කියන එකේදී අපිට ගන්න වෙන්නේ Q තුලින් කියලා. හැබැයි බැරි වෙලා හරි ඔයගොල්ලෝ පීතුලින් කියලා ලිව්වොත් ඔයගලන්ට පීතුලින් කියන එකට වඩාත් හොඳ සාධාරණ පිළිතුරකින් මේක සාධාරණීකරණය කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම A-level paper එකේදී ලකුණු හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ කියනවා නම් පීතුලින් කියලා උත්තරේ පීතුලින් කියන එකට ඔයගලන්ට හොඳ හේතුවක් දෙන්න පුළුවන් නම් ඒකටත් ලකුණු හම්බ වෙනවා. Q-තුලින් කියනවා නම් Q-තුලට අදාළව මං කියව හේතුව ඔයගලන්ට ලියන්න පුළුවන්. තේරෙනවද කියන එක? අර ඒ වගේ ප්‍රශ්නවලදී හැම වෙලාවෙම උත්තරෙත් එක්ක හේතුවක් අහනවා. ඒතකොට ළමයා සාධාරණ හේතුවක් මොකක් හරි කියලා දිනනවා නම් අනිවාර්යයෙන් ඒකට ලකුණු දෙන්න වෙනවා. ලකුණු දෙන්න වෙනවා. ඒතකොට දෙකම උත්තර හරි දෙකම ලකුණු දෙනවා. හේතු මත තමයි මම කියන්නේ වැඩියෙන් හොඳ Q තුලින් කියලා. එතකොට අර වැගේ අර වතුර ඉක්මනින් එළියට යන්න නැතුව වැඩේ කරගන්න පුළුවන් හින්දා. හරි. ඒ වගේ ප්‍රශ්න ගොඩක් ඔය දෝලන හතරන් ඒ වැදීම සෑහෙන ස්ට්‍රක්චර් වලදී ඔය වගේ සිද්ධ වෙනවා. හරි. ලෝහ දණ්ඩ සහ තර්ම මිශ්‍ර අතර මනා තාප ස්පර්ශයක් ඇති කිරීමට යොදාගත යුතු ක්‍රියාමාර්ග. ඒක ඉතින් සර්ල් ප්‍රැක්ටිකල් එකේ තියෙනවානේ. සර්ල් ප්‍රැක්ටිකල් එකේ තියෙන එකක්මයි ඒක. මොකද්ද? මෙන්න මේවා අතර මනා තාප ස්පර්ශයක් ඇති කිරීම සඳහා මොනවා කරනවද? මොනවද දානවද? සර්ල් ප්‍රැක්ටිකල් එකේ ඔන්ලයින් ළමයි. මොනවද දාන්නේ? මොනවද දාන්නේ? හරිද? දාන්නේ රසදිය. රසදිය දාලා මනා තාප ස්පර්ශයක් ඇති කරනවා. එතකොට ඒක සර්ල් ප්‍රැක්ටිකල් එකේ කැලලක්ම වෙනවා ඒක. එතකොට අපි දානවා රසදිය. කරන්නේ මොකද්ද? උත්තරේ විදිහට ලියවෙන්න ඕනේ. ලියාගන්න. B වලට උත්තරේ ක්‍රියාමාර්ගය තමයි උෂ්ණත්වමානය ඇතුළත් කරන සිදුරු වලට රසදිය පිරවීමෙන් උෂ්ණත්වමානය ඇතුළත් කරන සිදුරු වලට රසදිය පිරවීමෙන් මනා රසදිය පිරවීමෙන් මනා තාප ස්පර්ශයක් ලබා ගැනීම. තමන්ට කැමති විදිහට උත්තරේ ලියන්න පුළුවන්. බය වෙන්න බෑ. කැමති විදිහට ලියන්න පුළුවන්. මනා තාප ස්පර්ශයක් ලබා ගැනීම. හරි. කොහොමද ඒ හරි උත්තර මොනව හරි ලියලා දෙනවා නම් හරි පැත්තකට ඒකට ලකුණු දෙන්න කියලා මේ පාඩේ තමයි මාගින් පැනලකට මම කියලා දෙන්නේ. මොකද කලින් පේපර් වලදී කොහොම ඒවට කැපුවා. පුළුවන් තරම් ලකුණු කැපුවා කලින් පේපර් වලදී. මේකෙදි ටිකක් මාගින් එක ලයිට් විදිහට ඒ කියන්නේ සාමාන්‍ය ඒ ලෙවල් වලදී කරනවා වගේ කරන්න. හරි. ඊට පස්සේ C part එක XY නල කොටස පරිවර්ණය කර දීමේ ප්‍රයෝජනය මොකක්ද? XY කියන්නේ මේක. XY නල කොටස පරිවර්ණය කර දීමේ ප්‍රයෝජනය. එතකොට XY නල කොටස පරිවර්ණය කරලා තිබ්බහම මොකද්ද වෙන්නේ?
ඒකට අපිට හිතලා උත්තරය ලියන්න පුළුවන්. බාහිරට සිදුවන තාප හානිය අඩු කරගන්න පුළුවන්. හැබැයි ඒක එච්චරම වැදගත් එක නෙවෙයි. ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. බාහිරට තාප හානියක් වුණත් නැතත් බාහිරට තාප හානියක් වුණත් නැතත් අනිවාර්යයෙන්ම කොහොමත් අපිට වැදගත් වෙන්නේ හුමාල ස්කන්ධය විතරක් නිසා. බාහිරට තාප හානියක් වුණත් නැතත් අනිවාර්යයෙන්ම අපිට වැදගත් වෙන්නේ හුමාල ස්කන්ධය විතරයිනේ. හුමාලේ ස්කන්ධය විතරක් නිසා කොහෙට තාපය ගියද මෙතනින් එන වතුර වලට තාපය පිට වෙලා ගියත් බාහිරට තාපය පිට වෙලා ගියත් කොහෙට තාපය පිට වෙලා ගියත් අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට වැදගත් වෙන්නේ හුමාල ස්කන්ධය විතරයි. ඒ කියන්නේ තාපය කොහෙට දිවත් වුනේ කියන එක අපිට වැඩක් නැහැ. අපි තාපයක් මයින්ඩ ගන්න නැහැ මේක. අපි තාපයක් මනගන්න මේක ගන්න නැහැ. අපිට වැදගත් වෙන්නේ හුමාල ස්කන්ධය විතරයි. ඒ නිසා බාහිරට තාපය හානි වුණා කියලා ලොකු අවුලක් නැහැ. තේරෙනවද මං කියන එක? අපිට වැඩක් තියෙන්නේ, වැඩක් තියෙන්නේ මේ නලය දිගේ ඇවිල්ලා මේකට වැටෙන හුමාල ස්කන්ධය. අපි ඒකෙන් තමයි ගාන හදන්නේ. ඒතර අපිට වැඩක් නැහැ ඔක තාපය පිට කරලා එනවද පිට කරන්නේ නැතුව එනවද කියන එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක මේ xy කියන හරියෙදිම දැන් බලන්න. එතකොට මේ බාහිරට තාපය පිට කිරීම කියන සිද්ධිය මේකට හරියන්නේ නැහැ. පිට නොකිරීම සඳහා කියලා මේකට හරියන්නේ නැහැ. මොකද පිට කරත් අපිට අවුලක් නැහැ. ගාන වර්ධින් නැහැ බාහිරට තාපය පිට කරත්. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ හරියෙදි බාහිරට තාපය පිට කරලා මේවා වතුර වෙන්න ගත්තොත් මෙන්න මේ හරියෙදිම මේ හරියෙදිම මේවා වතුර වෙන්න ගත්තොත් සමහර විට මේ ටික දැන් මේ හරියෙදිම වගේ මේක වතුර වෙන්න ගත්තොත් මේ ටිකෙන් ගිහින් ආයි මේක මෙහෙට වැටෙන්න පුළුවන්. වතුර වුණාට පස්සේ මේ හරියෙදිම මේක වතුර වුණොත් ආයි මේක මෙහෙට වැටෙන්න පුළුවන්. ආයි අර වාජනීයට වැටෙන්න පුළුවන් මෙහෙට වැටෙන්නේ නැතුව. ඒ නිසා ඒ ටිකේදී පුළුවන් තරම් වතුර නොවී තියාගන්න තරමට අපිට ලේසි. ඒ ටිකේදී වතුර නොවී තියාගන්න තරමට අපිට ලේසි. නලය අතරමැද්ද තැනකදී වතුර හැදුනොත් එන හුමාලය બ્લોක් වෙනවා. නලයේ දිගේ වතුර බිඳුවක් හරි ඉතුරු වෙනවා. නලයේ දිගේ වතුර ඉතුරු වුණාම ඒකත් පාඩුයි. නලයේ දිගේ වතුර ඉතුරු වෙනවා නලයේ වතුර બ્લોක් වෙනවා සහ නලයෙන් ආයිසරයක් කරකට වතුර වැටෙන්න පුළුවන්. අන්න ඒ වගේ සිද්ධියක් වුණොත් අපේ ගණනය කිරීම වර්ධිනවා. මොකද මෙහෙම ඇවිල්ලා මෙතනින් එන වතුර ටික අපි ඔක්කොම එකතු කරගන්න ඕනේ. ඒ ටික මගින් හැරිලා ගියොත් හරි නලයේ එකතු වුණොත් හරි නලයේ බිත්තිවල තැම්පත් වුණොත් හරි ආයි වැටුණොත් හරි ඒක ප්‍රශ්නයක්. ඒ නිසා තාපය හානි වීම අපිට ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි අර වගේ සිද්ධියක් වුණොත් ඒක අපිට ප්‍රශ්නයක්. ඔන්න ඕක තමයි ඔය ස්ට්‍රක්චර් ඩේ තියෙන වැදගත්ම. يعني ඕක පාඩම් කරලා ලියන්න බෑ. දැන් ඕ වගේ අපිට සිලබස් එකෙත් නැහනේ. චුට්ටක් ඒ වෙලාවේදී හිතන්න ඕනේ මොකද වෙන්නේ? මොකද මෙහෙම වුණොත් මොනවා වෙයිද? ස්ට්‍රක්චර් ටිකක් පුරුදු වුණාම හිතන්න පුළුවන්. එච්චරයි. ඒ වගේ සාමාන්‍යයෙන් එකපාර හිතෙන්නේ නැති පාට් එකකුත් ස්ට්‍රක්චර් එකට එනවා. ඒක ඒ වෙලාවේ හැටියට කල්පනා කරන්න නැත්නම් එසේ එක ලියලාවිල්ලා ආයි කල්පනා කරද්දී ඕවා කල්පනා වෙනවා. හරි, ඒකට උත්තරේ ලියාගන්න. උත්තරේ ලියාගන්න. උත්තරේ ලියාගන්න. හුමාලයෙන් බාහිරට තාපය පිටවීම ගැටලුවක් නැත. හරිද? හුමාලයෙන් බාහිරට තාපය පිටවීම ගැටලුවක් නැත. අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට වැඩක් තියෙන හුමාල ස්කන්ධය විතරයි. හුමාලයෙන් බාහිරට තාපය පිටවීම ගැටලුවක් නැත. ගැටලුවක් නැත. නමුත් නලය තුලදී හුමාලය ඝනීභවණයේ වී නමුත් නලය තුලදී හුමාලයේ ඝනීභවණයේ වී නලය තුලදී හුමාලයේ ඝනීභවණයේ වී නැවත ආරම්භක බඳුන තුලට වැටීමෙන් සහ නැවත ආරම්භක බඳුන තුලට වැටීමෙන් සහ නැවත ආරම්භක බඳුන තුලට වැටීමෙන් සහ නැවත ආරම්භක බඳුන තුලට වැඩීමෙන් සහ නලය තුල ද්‍රව බිඳු ඉතිරි වීමෙන් 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 එය පාටාංකයට බලපෑම් කරයි. වීමෙන් එය පාටාංකයට බලපෑම් කරයි. එය පාටාංකයට බලපෑම් කරයි. පාටාංකයට බලපෑම් කරයි. හරි. ඊළඟට කියනවා ඔය කියන කේතු ප්ලාස්කුවට ජල බිඳු රැස්වීම ආරම්භුණු පසු කාලය සමග ඉලෙක්ට්‍රොනික තුලාවේ පාටාංකය කියන්නේ ස්කන්ධය වාර්තා කොට පහත පරිදි ප්‍රස්ථාරගත කර ඇත. පේනවා මුල් හරියදී එහෙම වැඩිපුර වැඩි වෙලා නැහැ. මුල් හරියදී නිකන් පොඩ පොඩ වැඩිලා පස්සේ වැඩිවීම වැඩි වෙලා පස්සේ ඒකාකාර වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මුල් හරියදී නිකන් හුමාලයේ වැඩි ඇවිල්ලා නැහැ. ටික 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 එන ශීඝ්‍රතාවය වැඩි වෙලා පස්සේ BC කොටසදී තමයි ඒකාකාරව.
ඒකාකාරව හුමාල ස්කන්ධය ඇවිල්ලා තියෙන එක නේ ඒකාකාරව හුමාලේ වාෂ්ප වෙලා ඒ ටික මේ බඳුනට වැල්ලා තියෙන්නේ BC කොටසේදී මුල් හරියේදී පොඩි වක්‍ර ගතියක් තියෙනවා මුල් හරියේදී එකම ශීඝ්‍රතාවයෙන් හුමාලේ මේකට ඇවිල්ලා නැහැ එකම ශීඝ්‍රතාවයෙන් හුමාලේ මේකට ඇවිල්ලා නැහැ එතකොට සර්ල් ප්‍රැක්ටිකල් එකේදීත් ඔය වගේ සිද්ධිය ගැන පොඩි කතන්දරයක් තියෙනවා මම ප්‍රස්තාරකින් නෙමෙයි නිකන් පොඩි කතන්දරයක් තියෙනවා හරි මේ තියෙන්නේ අර හුමාලේ වතුර වෙලා ඇවිල්ලා වැටෙන ටික ප්‍රස්තාරගත කරලා ඊට ප්‍රස්තාරේ AB සහ BC කොටස් වලට හේතු මෙච්චරයි හේතුව ඕනෑම නලයක් ඕනෑම දණ්ඩක් තාපය සන්නයනය කරද්දී මුල් ටිකේදී ඒකාකාරව සන්නයනය කරන්නේ නැහැ අනවර්ධ තත්ත්ව කියන ඒවට එනකන් ඒකාකාරව තාපය සන්නයනය කරන්නේ නැහැ මතකයිද අය අර මුලින්ම නලය රත් වෙන්න තාපය ටිකක් යනවනේ නලය රත් වෙන්න තාපය නලය නෙමෙයි මේ දණ්ඩ රත් වෙන්න තාපය ටිකක් යනවනේ දණ්ඩ රත් වෙන්න තාපය යනකන් අනවර්ධ වෙන්නේ නැහැ ප්‍රවාහය එන්න පටන් ගත්තට පස්සේ තමයි අර සර්ල් ප්‍රැක්ටිකල් එකේදී තියෙන උෂ්ණත්වමාන අචල වෙලා උෂ්ණත්වමාන පාටාංක නියත වෙලා ඒකාකාරව තාපය අනෙක්ට එන්නේ ටිකක් වෙලා ගියාට පස්සේ සර්ල් ප්‍රැක්ටිකල් එකේදී එහෙම තියෙනවා ටැප් එකක් කරියහම වුණත් දැන් හිතන්න ඕගොල්ලෝ හෝස් එකක් ගහනවා ටැප් එකකට බලන්න හෝස් එකක් ටැප් එකකට ගහලා ටැප් එක අරිනවා මුල් ටිකේදී ඒකාකාර ශීඝ්‍රතාවයෙන් වතුර එන්නේ නැහැ කලින්ම අර මුලින්ම ඇවිල්ලා බටේ වතුර ටික පිරීලා ඒනකම් පොඩ පොඩ වතුර එළියට එනවා ඊට පස්සේ බටේ ෆුල් වතුර පිරිනවට පස්සේ ඒකාකාර ශීඝ්‍රතාවකට ආවට පස්සේ තමයි ඒකාකාර වතුර එළියට එන්නේ. තේරවද කියන එක? ඒතර තාපේ ගලද්දිත් එහෙමයි, ටැප් එකකින් වතුරේ දිත් එහෙමයි, දුෂ්රාවිතාවේදිත් එහෙමයි, හැම එකේදීම අර මුල් ටික කිසිම ප්‍රැක්ටිකල් එකකට අපි ගන්නෙ නැහැ. හොයිසල් ප්‍රැක්ටිකල් එකේදීත් මුල් ටික අතහැරලා දානවා. වතුර ගලන්නේ ඒකාකාර වෙන්නේ නැතුව හින්දා මුල් ටිකේ අනවර්ත ප්‍රවාහයන් නෙවෙයි හින්දා ගන්නෙ නැහැ. සර්ල් ප්‍රැක්ටිකල් එකේදීත් උෂ්ණත්වමාන අචල වෙනකන් පාටාංග ගන්නෙ නැහැ. අනවර්ත නැවෙන හින්දා. ඒ ගොඩක් වැදගත් පොයින්ට් එකක්. හරිද? AB කොටස් වල ලියන්න AB කියන හිස්තනේ කියන්නේ AB කියන කොටස වල ලියන්න ඕනේ AB කොටසේ හැඩයට මේකට හේතු වෙන්නේ AB කාලකලාපයේදී AB කාලකලාපයේදී AB කාලකලාපයේදී කුමාලයේ නිපදවීම ඒකාකාරව සිදු වී නැත මොනවා නැත්නම් දණ්ඩ තුලින් ඒකාකාරව තාපය ගලා නැත කිව්වොත් හරි. හරිද? එතකොට AB කලාවේදී හුමාලය නිපදවීම ඒකාකාරව සිදු වී නැත. හරිද? හුමාලය නිපදවීම ඒකාකාරව සිදු වී නැත. මොනවා නැත්නම් දණ්ඩ තුලින් ඒකාකාරව තාපය ගලා නැත. ඒ වගේ එකක් ලියන්නත් පුළුවන්. දණ්ඩ තුලින් ඒකාකාරව තාපය ගලා නැත. ඕන එකක්. හරි BC කොටසේදී යන්න මෙම කොටසේදී අනවරතව හුමාලය නිපදවීම සිදුවේ නැත්නම් මෙම කොටසේදී අනවරතව දණ්ඩ තුලින් තාපය ගලයි දෙක මේකයි මෙම කොටසේදී අනවරතව හුමාලය නිපදවීම සිදුවේ ඒකාකාර ශීඝ්‍රතාවයෙන් හුමාලය නිපද වෙනවා ඒ ටික තමයි ප්‍රැක්ටිකල් එකට ගන්නෙ ඒ ටික තමයි ප්‍රැක්ටිකල් එකට ගන්නෙ සර්ල් එකේදීත් එහෙමයි පොයිසල් එකේදීත් එහෙමයි ඒ ටික තමයි ප්‍රැක්ටිකල් එකට ගන්නෙ හරි ඊළඟට ඒක හරි देख लोह दंडहर अनावर्त लेसिन तापे सन्नायनी वन बा परीक्षण अवस्था वेदी हंदुना गन्ने कैसे सर्ल प्रैक्टिकल लगे थी तो ये प्रश्न होम में दिए ना अनावर्त आई के लिए बला गन्ने उष्णत्तमान पाठांक अचल वी में नहीं क्या ने उष्णत्तमान पाठांक देख स्थिर उन आड़ बसे अभी मेरे अनावर्त आई के लिए बिना से नेती उन आड़ बसे अनावर्त आई के लिए सर्ल लगे थी तो कमती नॉली अंडर अनावर्त बा हंदुना गन्ने උෂ්ණත්වමාන දෙකෙහි පාටාංක අචල වීමෙන් ඒ කියන්නේ වෙනස් වෙන නැතු නොසෙල් වෙන අගයන්හි පැවතීම උෂ්ණත්වමාන දෙකෙහි පාටාංක නොසෙල් වෙන අගයන්හි පැවතීමෙන් උෂ්ණත්වමාන දෙකෙහි පාටාංක නොසෙල් වෙන අගයන්හි පැවතීමෙන් නොසෙල් වෙන අගයන්හි පැවතීමෙන් හරි ඊළඟට හරි ඊළඟට අනුක්‍රමණය හොයන්න කියන ප්‍රස්තාරේ අපිට වැඩක් තියෙන මෙන්න මේ අනුක්‍රමණයනේ හොයන්න පුළුවන් මෙහෙම මේ ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x එහෙනම් ග්‍රෑම් 122යි ග්‍රෑම් 125යි එහෙනම් වෙනස ග්‍රෑම් 3යි 122යි 125යි අතර තුන ග්‍රෑම් 3යි විනාඩි 1කදී විනාඩි 1කදී ඩෙල්ටා x කියන්නේ විනාඩි 1යි. එහෙනම් අනුක්‍රමණය වෙන්නේ 3යි g min ඍණ 1 විනාඩියට ග්‍රෑම් 3යි.
කුමාලය නිපදවීමේ ශීඝ්‍රතාවය විනාඩියට ග්‍රෑම් 3යි. විනාඩියට ග්‍රෑම් 3යි. ග්‍රෑම් 122 ඉඳලා 125ට ගිහිල්ලා තියෙනවා විනාඩියකදී. විනාඩියකදී. එතකොට ශීඝ්‍රතාවය වෙන්නේ 3 g min ඍණ 1. ඊළඟට ඊළඟට දැන් අනුක්‍රමණයත් හරි. ඊළඟට තියෙනවා පාණ්ඩ හරි ඊළඟට තියෙනවා 2 g min ඍණ 1 ඊළඟට තියෙනවා चले वाष्पीकरणे विशिष्ट गुप्त तापे मेच्चराई नाम दंडदुलीन तापे सन्नयने वीमे शीघ्रतावे अरे विनाडियट ग्राम तुनक हेदेनवा पांड हदन विधिय विनाडियट ग्राम तुनक हेदेनवा ग्राम तुनाई एना तप्परयट ग्राम तुन बेदीम हेटाई තප්පරයට ග්‍රෑම් 3 බෙදීම 60යි. එහෙනම් තප්පරයට කිලෝග්‍රෑම් වලින් ගත්තොත් 3 බෙදීම 60 වැඩි කිරීම 10 ඍණ 3යි. කිලෝග්‍රෑම් තප්පරයට. තප්පරයට කිලෝග්‍රෑම් මෙච්චරක් කුමාලයේ හැදෙනවා. කුමාලයේ 1 කිලෝග්‍රෑම් එකක් සඳහා මෙච්චරක තාපයක් ඕනේ. එහෙනම් 1s කදී තාපය ලියන්න පුළුවන්. उत्तरे आदेश देखा है दशम पहाड़ वैडी क्रीम दहाई हाय वैडी क्रीम तुना बेदी में हटाई जेएस रीने का गिला उत्तर एक क्यों आएगा ना मिन्ना कुमाले में तापे गमन क्रीम में सीकर तावे तापे सन्ने ने भी में सीकर तावे में तनी घुमाने बुलवाम में उत्तर एक अत्तरा में दिन तापे सन्ने ने में सीकर तावे पाण्डा तापरे का टा हुमाले किलो की ये तो गिला है हुआ एक हुमाले किलो एक टा जूल कोच्चर अक्को आने तो गिला है हुआ एहना एम एक वाली आदेश कराम लसन में एक गेन उत्तर है ना वोटली दहाई दहाय तुना इतरुवेन्ने दहाय तुना इतरुवेन्ने ना बिंदु दशम एकाई देकाई पहा वैडी करीम दहाय तुनाई वोट कियला उत्तर ना एकाने एकसिय विसी पहाई वोट एकसिय विसी पहाई वोट एकसिय विसी पहाई वोट हरिद तेरवाने देखिने हरने මේක නිර්මාණාත්මක ප්‍රැක්ටිකල් එකක් මේ වගේ ඒවා චුට්ටක් බලාගෙන යන්න ඕනේ විභාගයට යන්න කලින් මේ වගේ ඒවා දෙක තුනක් කරද්දි මේවා එන රටාවල් තේරෙනවා හරිද දෙක තුනක් කරද්දි එන රටාවල් හොඳින් තේරෙනවා මේවා එසේ ප්ලෑන් එක දෙතුන් පාරක් කරනවා නම් එසේ ගේමක් නැති වෙනවා සහ මේ හැම එසේ එකටම ආයෙ උත්තර ලියන්න මේකෙන් පස්සේ හරි අපි විනාඩි 5ක ගිහිල්ලා එන්න වෙලාව මදි පුළුවන්තරම් යන එක අවම කරන්න මෙතනින් එළියට පුළුවන්තරම් එළියට යන එක අවම කරන්න ඔන්ලයින් ළමයිනුත් ටක් ගාලා වතුර ටිකක් බීලා එන්න විනාඩි 5ක පොඩි බ්‍රේක් එකක් අරන් 4යි කාල වේදී අපි පටන් ගමු ආයතනයක් හරි ඔන්ලයින් ළමයි කියන්නේ මේ වෙනකන් කොටස තේරුණාද කොහොමද කියන එක මේ වෙනකොට ගෲප් එකේ කියන්න අපි දැන් MCQ එක කරනවා 4යි කාල වෙද්දී හරි
හරි එළියින් ළමයිට එන්න කියන්නේ දගල පටන් ගමු හරි MCQ paper එකට එන්න MCQ paper එකට එන්න දැන් MCQ paper එක වැඩි පටන් ගමු ඔන්ලයින් ළමයි ඇහෙනවද ඔන්ලයින් ළමයි ඇහෙනවද හරි
හරි දැන් දැන් ඉඳ ගන්න ළමයි සද්ද නැතුව ඉඳ ගන්න ඕනේ ඉන්න ළමයි ආගෙන වැටික් කරගෙන යන්න හරි එකට ආ කලින්ම ඉන්නකෝ දැන් අර අර දේවල් ටිකක් තියෙනවා හරි රෙකෝඩින් දාලා තියෙන්නේ කලින්ම මෙන්න මේ වල ස්ථිති විද්‍යුත් ප්‍රශ්න ටික මම ඕල් දෙන්න తీරණය කරේ මේකයි තාම වල ස්ථිති දන්නේ නැහැනේ හරියටම කොහමද දැන් මේ වෙනකන් කරලා තියෙන ස්ථිති වලනොත් එහෙම ලොකෝට ගණන් හදන්න බෑ ඊළඟ දවස් තමයි 90ක් විතරම වැඩි ගණන් පත්‍ර තියෙන්නේ ඒතර ස්ථිති වලට වැරදි දැම්මොත් ඒක නෝගල නොදැනුවත්ව වැරදි දැම්මොත් බොරුවට ඕගලන් MCQ ලකුණු ගන්න අඩු වෙනවා ඊට අමතරව ස්ථිති වල සාමාන්‍යයෙන් ඉගෙන ගත්තට පස්සේ MCQ කරද්දි 4න් 3ක් විතර හරියනවා ඒ කියන්නේ කොහොමත් ස්ථිති ඉගෙන ගත්තට පස්සේ මේ ස්ථිති MCQ එහෙම ලොකුවට වරදින්නේ නැහැ එතකොට ඒ නිසා තමයි මේ ඔයාලගේ හරි ලකුණු ගන්න ඒ කියන්නේ A level වලට එන්න ආසන්න ලකුණු ගන්න බලා ගන්න ඕන හින්දා තමයි ස්ථිති වලට ඕල් දෙන්න තීරණය කරේ මේ পেපර් එකේ විතරක් සදිනවදන්ද ඊළඟට සාමාන්‍යයෙන් A level পেපර් එකේදී දැන් ওই ස්ථිති කතන්දරය එන්නේ මේ සතියේ විතරයි ඒක ඊළඟ සතියෙන් පස්සේ ස්ථිති වලට හදන්න බලවන් ඔයාලට හරිද සාමාන්‍යයෙන් A level পেපර් එකේදී කොහොමත් 2016 21 අවුරුදු ගත්තාම ඕල් එකක් තුනක් අතර ගානක් තිබිලා තියෙනවා එතකොට ඇවරේජ් විදියට ගත්තාම කොහොම ගානක් ඕල් හම්බෙනවා ඉතින් ඒක සමහරවිට ඔය මාස්ටර් ගයිඩ් එකේ මාගින් ගේ නැති වෙන්න පුළුවන් ඒතර ඉන්ටර්නෙට් එකෙන් බලුවාම මේක බලාගත්ත හැකි අර තියෙන මාගින් එකේ හරි මම මේක දිහා වැඩි කරෙක්ෂන් හදන්න ගියේ නැත්නම් එකක් දෙකක් කෝල් වුණාට කමක් නැති නිසා සාමාන්‍යයෙන් එහෙම තියෙන හින්දා නැත්තම් මේක කරෙක්ෂන් ෂීට් එක මම දුන්නේ නැහැ නේ මේකේදී හරි ඊළඟට පළවෙනි ප්‍රශ්නේ ආ කලින්ම අර ඕල් ටික දැම්මකොනේ නිකන් පටන් ගනිද්දිම ලකුණු ටිකක් එනකොට හොඳයි නේ ස්ථීද ප්‍රශ්න එකට එන්න ඒ කියන්නේ හරි මේ ප්‍රොජෙක්ටර්ස් තාන්න අ ලයිට් ගියපල අපුඩි ගහව නේද අපුඩි ගහනකොට ඔහොම ගහලා හරියන්නේ නැහැ මල් එක ගහන්න ඕනේ අනේ හරි හරි දැන් අහගන්න ඔල්ලලම දැන් ඇහෙනවද හරි ප්‍රොජෙක්ට්ස් දාන්න හරි එක් වෙනින් කතා කරමු එක ටගලෙන් දුස්රාවි ද්‍රව්‍යය තුළ වේ දැන් හිටගෙන ඉන්න ළමයි කටවහගෙන ඇවිල්ලා ඉඳ ගන්න ඉඳගෙන ඉන්න ළමයි කටවහගෙන අහ ගන්න හරි සාමාන්‍යයෙන් ඒල් পেපර් එකේදී මතක තියාගන්න ඔය මේ සාමාන්‍ය ඒල් পেපර් එකේ ස්ට්‍රක්චර් එකට මේක හදලා තියෙනවා ඔයෝගේ වැදගත්ම වාක්‍ය වෙන්නේ අර උපදේශවල තියෙන පස්වෙනි වාක්‍ය 150 දක්වාත් එක්කෝ එක් එක් ප්‍රශ්නය සඳහා දීයේදී 1 2 3 4 5 පිළිතුරු වලින් නිවැරදි හෝ ඊටමත් ගැලවෙන පිළිතුර තෝරාගෙන ඒ කියන්නේ ළඟින්ම යණේකට ගහන්න කියලා ඒගොල්ලෝ කියලා දෙනවා හේතුව මොකක් හරි ප්‍රශ්නයක් පැන නැගුණොත් ඒගොල්ලන්ගේ පිළිතුර සාධාරණීකරණය කරගන්න සාමාන්‍ය ඒරල වල පහුගිය 2000 ඔහුගේ අවුරුදු හැම ගානකදීම දිවිච්ච කතන්දරයක් මේක. හරි. පාණ්ඩ දුස්රාවි ද්‍රවයක් තුළ අනාකූල තත්ත්වයක් යටතේ V ප්‍රවේගයෙන් චලිත වන අරය R රූ ගෝලයක දුස්රාවි බලය F සමානයි KRV. මගින් ලැබේ K හිමාන. එච්චර ගේමන් නැහැ නේ.
KRV K හි මාන සමානයි F බෙදීම RV වල මානවලට. F කියන්නේ බලය ML තීරණ දෙක, R කියන්නේ අරය L, V කියන්නේ L තීරණ එක ප්‍රවේගයෙන් හින්ද L තීරණ එක. L ට L කැපුණාම ML ඍණ එක තීරණ එක උත්තරේ 3. එකට උත්තරේ 3. එකට උත්තරේ 3. එකට උත්තරේ 3. දෙක. ඉක්මනින් ආ ගන්න. කියෝන එක නවත්තන්න. ගෑන් ළමයිත් කියෝන එක නවත්තන්න. හරි. මේ වෙලාවෙන් මේක කරගන්න නම් සම්පූර්ණ නිස්සද්දතාවයක් ඕනේ මොනවා කියවන්න ඉබෑ. හරියට අහගන්න. අපේ වේවර් එක ඕනෙකට වඩා අමාරු හෝ ඕනෙකට වඩා ලේසි නෑ. සාමාන්‍යයෙන් A level වලට වඩා චුට්ටක් අමාරු ගන්න. ඒ කියන්නේ A level 75 නම් මේක නිකන් 67 70 වගේලා ඉන්න කියන්නේ. හරිද? 67 වගේ යනකොට 75 කියලා තමයි මම මේක හදලා තියෙන්නේ. බලමු මේකේ අන්තිමට ඇවරේජ් ලකුණු ආවට පස්සේ චුට්ටක් එහාම යවෙන්න පුළුවන්. ඔක පුළුවන් තරම් අර ඒකට හදන්න බලාපොරොත්තු වෙන ඊට වඩා ටිකක් අමාරු කරන්නේ මොකද සාමාන්‍යයෙන් අර ටයිම් බැලන්සින් එහෙම පුරුදු කරගන්න එහෙම වෙන්නේ නැතුව අර අනවශ්‍ය සංකීර්ණතාවයක ප්‍රශ්න හරි අනවශ්‍ය තරම් ලේසි ප්‍රශ්න අරවා මේවා වැල් බයිලා මොකුත් නැහැ. හරිද? ඒ විදිහටම බලලා හදලා තියෙන්නේ. ඕනේ මේ A level paper එකක් අරන් අනිත් පැත්තට තියලා චෙක් කරලා බලන්න පුළුවන් කොයි තරම් දුරකට මැච් වෙනවද කියලා. හරි. දෙවෙනි එක. වර්නියර් කැලිපර් එක. වර්නියර් පරිමාණය කොටස් 25යි. ප්‍රධාන පරිමාණය දෙන්නේ මිලිමීටර භාගයේවලු. වෙන දත්ත අපිට වැඩක් නැහැ. කුඩා වෙනම ලේසියෙන්ම ගන්න පුළුවන් වෙන දත්ත වැඩක් නැහැ. වෙන දත්ත වැඩක් නැහැ. කුඩා මිනුම කියන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසකගේ බෙදීම වර්නියර් කොටස් ගන්න. ඒතර ප්‍රධාන පරිමාණයේ තියෙන්නේ අර්ධ මිලිමීටර කොටස්ලු. බෙදීම වර්නියර් කොටස් දරන අපේ කෙටි සූත්‍රය දැම්ම වෙන කිසිම ඔය තියෙන වැල්වට අරන් වැඩක් නැහැ. ප්‍රධාන පරිමාණයේ කොටසකගේ භාගයයි වර්නියර් කොටස් 25යි. එක බෙදීම 50. ඒ කියන්නේ 0.02යි. දෙවෙනි ප්‍රශ්නෙටත් අපිට උත්තරේ ඇවිල්ලා දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ 1. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ 1. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ 1. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. පණේක. හදනවදන්න. ආ කලින්ම තුනට උත්තරේ කියන්න කලින් අර ස්ථිති විද්‍යුත් ඕල් ලෙවල් ලඟ උරන් ඉන්න. ප්‍රශ්නාංක 15. 15ට ඕල් එක කියන්නේ ස්ථිති විද්‍යුත් හින්දා ඕල් නැ වෙන අවුලක් නැහැ. ප්‍රශ්න වල අවුලක් නැහැ. ස්ථිති විද්‍යුත් හින්දා ඕල් 15ට ඕල්. ඊට පස්සේ 29ට ඕල් ස්ථිති විද්‍යුත් හින්දා පමණයි. මේ සතියේ විතරක් ඔෆර් එකක් තියෙන්නේ. 15ට ඕල්, 29ට ඕල්, 35ට ඕල්. ඒක නෑ දෙන්න ඕනේ නෑ ගමන් නෑ දෙන්නම්කෝ. 35ට ඕල්. ඊළාට 45ට ඕල්. ඔය ටික මේ සතියේ පමණක් හම්බ වෙනවා ඕල් විදියට ඔය හතරට ලකුණු. දැන් බාට සාකච්ඡා කරලා තියෙන ප්‍රශ්න තාම දෙකයි. ඔයාලා ලකුණු දැන් 6ක් විතර තියෙනවා දැනටම. හරි. ඊළාට 3. ඒ කියන්නේ මේක ඕල් දුන්නා කියලා ඕගොල්ලන්ගේ ලකුණු වැඩි වෙන්නේ නැහැ අත්‍තරම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සීවිත් 4න් 3ක්වත් ඕගොල්ලන්ට ගහන්න පුළුවන් කියන අත්‍තර පස්සේ. ඒ සීවිත් වල තත්ත්වය ඒක තමයි. ඒ නිසා ඕගොල්ලන්ගේ ඕක තමයි. දැන් මේ අද ඩිස්කස් කරාට පස්සේ එන ලකුණු හරි ලකුණක් අර වැඩිපුර හම්බ වෙලා කියලා හිතන්න එපා. හරි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. අන්වීක්ෂයක් සහ දුරේක්ෂයක් සාදායත්තේ එක එකක් සඳහා අවිසරණ කාච දෙකක් බැගින් භාවිතා කිරීමෙනි. දෙකම ඒවායේ සාමාන්‍ය සීරුමාරුවේ ඇති විට, ඒ කියන්නේ අන්වීක්ෂයයි දුරේක්ෂයයි දෙකම සාමාන්‍ය සීරුමාරුවේ. දුරේක්ෂයක සාමාන්‍ය සීරුමාරුව කියන්නේ ප්‍රතිබිම්බය අනන්තයේ හදන අවස්ථාවක්. අන්වීක්ෂයක සාමාන්‍ය සීරුමාරුව කියන්නේ ප්‍රතිබිම්බය සෙන්ටිමීටර 25 හදන අවස්ථාවක්. පහත ප්‍රකාශ වලින් මොනවද සත්‍ය වෙන්නේ? හරි. දෙකෙහිම වැඩි නාභි දුරක් ඇති යවන්නේ නැහනේ. දුරේක්ෂයේ විතරයි වැඩි නාභි දුරක් තියෙනව නැතක් ගන්න. අන්වීක්ෂයේ මම ඔක ඕනේ තරම් මෙතන කියලා දෙනවා. ක්විස් වලදී අරකේදී මේකේදී හැම එකේදීම කියලා දෙනවා. අන්වීක්ෂයේදී අවනත අඩු නාභි දුරක් තියෙනවා.
හරි එක වැරදි දෙකෙහිදීම කාච අතර දුර ඒවා නාමිතර එකතුවට සමාන වෙන්නේ නැහැ ඒකත් එන්නේ දුරේක්ෂයක විතරයි අර කාච දෙක අතර පරතරේ නාමිතර වල එකතුවට සමාන වෙන්නේ F නෝඩ් ගන්න F කියලා එන්නේ දුරේක්ෂයක සමාන වෙන විතරයි ඒකත් වැරදි 3 දෙකෙහිදීම අතරමැදි අවස්ථාවේ ඇති වෙන ප්‍රතිබිම්බයේ විශාල යටිකුරු එකගේ ඒක හරිනේ අවනතෙන් හදන්නෙත් දැන් හැම එකේම අවනතෙන් හදන්නේ විශාල යටිකුරු ප්‍රතිබිම්බයක් පාන්න තුනේ දුරේක්ෂය ගත්තත් අන්වීක්ෂය ගත්තත් දැන් මේක දුරේක්ෂය නම් අතරමැදි අවස්ථාවේ කියන අනන්තයේ ඉඳන් එන කිරණ වලින් හදන්නේ මෙහෙම යටිකුරු තාත්තික ප්‍රතිබිම්බයක් විශාලිත යටිකුරු තාත්තික ප්‍රතිබිම්බයක් ඊට පස්සේ මේක දෙකේදීම හරි දෙකේදීම හරි මේක ඊළඟට තුනට තුන තුනට උත්තරය තුන සත්‍ය එකනේ අහන්නේ සත්‍ය එක අහන්නේ ඊළඟට ඔය පස්වෙනි එකත් හරි වගේ පේන්න පුළුවන් නමුත් දුරේක්ෂයක අවසාන ප්‍රතිබිම්බය පනවන් පස්වෙනි එක දැන් තුන හරි දෙකෙහිදීම අවසාන ප්‍රතිබිම්බයේ උපනිතේ නාභිය තලයේ නෑ නාභිය තලයේ පිටන්නේ දුරේක්ෂයේදී විතරයි අන්වීක්ෂයේදී එහෙම වෙන්නේ නෑ ඒක නාභිය තලට ඇතුලෙන් තියෙන්නේ මතකයිදිනේ දෙකෙහිදීම අවසාන ප්‍රතිබිම්බයේ අතාත්තික හා යටිකුරු දුරේක්ෂයක නම් කොහොමත් අවසාන ප්‍රතිබිම්බයේ මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම අතාත්තික යටිකුරු එකක් තමයි හැදෙන්නේ දුරේක්ෂයක මේ අන්වීක්ෂයකදී නම් ඒක හරි දුරේක්ෂයකදී කොහොමද හැදෙන්නේ දුරේක්ෂයකදී හැදෙන්නේ මේක මෙයාට වස්තුවක් වෙලා අනන්තයේ ප්‍රතිබිම්බය හැදෙන්නේ අනන්තයේ ප්‍රතිබිම්බය හැදෙන්නේ ප්‍රතිබිම්බය අනන්තයේ හැදෙන්නේ ඒ ප්‍රතිබිම්බය අනන්තයේ හැදෙන හින්දා අපිට අතාත්තිකයි කියලා ගන්නත් පුළුවන් තාත්තිකයි කියලා ගන්නත් පුළුවන් අර දෙපැත්තම වාසිදායක තත්ත්වයක් තියෙනවා ඒකෙදි අතාත්තිකයි කියන්නත් පුළුවන් ඒ කියන්නේ ඇත්තම කැපෙන්නෙත් නැහැ ඇත්තම කැපෙන්නේ නැත්තේත් නැහැ හැබැයි එකම දේ වෙන්නේ අනන්තයේ මේක හදද්දී කොහොම හරි ගිහලා හැදුවාම පාන්න අර කිරණ සටහන් ගත්තහම මේ කොහොම හරි ගින් ප්‍රතිබිම්බය හැදුවා මේකයි උත්තල කාචයෙන් හැදෙද්දි උඩ යට මාරු වෙලා පැත්ත මාරුලා උඩු කුරු විදිහට හැදෙන්නේ උඩ යට මාරුලා පැත්ත මාරුලා උඩු කුරු විදිහට තමයි ආයේ ප්‍රතිබිම්බය හැදෙන්නේ උත්තල කාචයෙන් හැදෙන ගානක් සැරයක් පාසා උඩ යට මාරුනවා පැත්ත මාරුනවානේ අනන්තේ හදද්දි ආයේ උඩු කුරු විදිහට තමයි මේක හදන්නේ අන්න එතන තමයි ප්‍රශ්නයක් තියෙන්නේ එච්චර සංකීර්ණව හිතන්න දෙයක් නැහැ තුන්වෙනි ප්‍රකාශනයේ කොහොමත් හරි එතන හරි ප්‍රකාශනයට ගහලා දැම්ම නම් එච්චරයි හරිද ඊළඟට තුනට තුන හතරට රූපයේ ලෙසර සරල රේඛාවක් දිගේ එකම වේගයෙන් යන VU ප්‍රවේග වලින් යන දෙකක් තියනලු ගැටුණාට පස්සේ ක්‍රියා ප්‍රතික්‍රියා වල හරියට ලකුණු කරන්නලු ඉතින් ගැටුණාම ක්‍රියා ප්‍රතික්‍රියා වල ලකුණු කරන එක මහ ලොකු දෙයක් නෙමෙයිනේ මොකද්ද පාණ්ඩ යන පැත්ත එහෙම දීලා තියෙනවා යන පැත්ත දීලා තියෙනවා ඊළඟට අතර යන පැත්ත දීලා තියෙනවා හරි එතකොට යන පැත්තද මේක ගිහිල්ලා මෙහෙම වදිනවලු මේ ගානේ දීලා දෙනවා මේ යන පැති දීලා තියෙනවා චලිත දිශාව දීලා තියෙනවා එතකොට චලිත දිශාව දීලා තියෙනවා ගිහිල්ලා වැදුනාට පස්සේ කොහොමත් ක්‍රියා ප්‍රතික්‍රියා බල දෙක වස්තු දෙකක් මත තියෙන්න ඕනේ දිශාව ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. වස්තු දෙකක් මත තියෙන්න ඕනේ දිශාව ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. ඒතර වස්තු දෙකක් මත තියෙන්න ඕනේ මෙතනින් ගැටෙන්නේ මෙතනින් ක්‍රියාව නම් මේකෙන් අනිත් පැත්තට ප්‍රතික්‍රියාව. ඒතර වඩාත් ගැළවෙන පිළිතුර වෙන්නේ දෙක. අනිත් ඒවා එකම වස්තුව මත තියෙන ඒවයි අරම මේවා තියෙන්නේ. වස්තු දෙකක් මත තියෙන්නේ ප්‍රතික්‍රියාව දෙපැත්තට වෙන්න ඕනේ. හරි. ඊළඟට දැන් දුරේක්ෂයේ පළවෙනි වස්තුව විශාලිත නැද්ද? එතකොට අවනතෙන් විශාලණයේ කියලා එකක් තියෙන්න ඕනේ නැහැ විශාලිත නැත්තම්. අපි හැම වෙලාවෙම දුරේක්ෂයේදී අවනතෙන් විශාලණයේ උපනතෙන් විශාලණයේ කියලා වෙනම ගන්නවානේ. දුරේක්ෂයේ විශාලිත කියලා කියන්නේ පියවි ඇසට පෙනෙන එකට සාපේක්ෂව විශාලිතයි කියන එකයි. අවනතෙන් විශාලණයේ උපනතෙන් විශාලණයේ කියලා දෙකක් තියෙන විශාලිත හිඳ තමයි. එතකොට ඒකේ ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. හරිද? ඒත් අපිට ඇහැට පේන එකට සාපේක්ෂව විශාලිතයි කියලා කියන්නේ හරි ඊළඟට හතරට දෙක හතරට දෙක හතරට දෙක දැන් පහ පාද ප්‍රකාශ වලින් අසත්‍ය වන්නේ
පහත ප්‍රකාශ වලින් අසත්‍ය වන්නේ කෙලින්ම උඩේ නම් බල්ලහැඩ ගෙවන් ගියාම එක එක ඒවා දෙනවා මං කිව්වා අර අසත්‍ය ඒවා ලේසියෙන් හොයන්න පුළුවන් ඒවා දෙනවා එහෙම නැත්නම් අනිත් හතර හොඳටම සත්‍ය ඒවා දෙනවා මේක ලේසියෙන්ම හොයන්න පුළුවන් පස්වෙනි එකේ පස්වෙනි ප්‍රකාශනය අති ධ්වනි කියන්නේ මොනවද ධ්වනි තරංගමයි ධ්වනි තරංග ඇවිල්ලා තීරයක් තරංග జాතියක් නෙමෙයි අන්වායාම තරංග జాතියක් මම ඔය හැමදාම ඔය අති ධ්වනි තරංග ගැන කියනවා හරිද හරිද එතකොට අති ධ්වනි තරංග ගැන කියනවා මම හැම වෙලාවෙම අති ධ්වනි තරංග කියන්නේ මොකද්ද ධ්වනි තරංග జాතියක් ධ්වනි තරංග ඇවිල්ලා තීරයක් තරංග වෙන්නේ නැහැ යාන්ත්‍රික තරංග විතර පහට උත්තරේ පහ පහට උත්තරේ පහ හරිද පහට උත්තරේ පහ හය ගැටුම් සම්බන්ධව හැමදාම MCQ කිව් එකක් තිබ්බා හරිද එතකොට ගැටුම් සම්බන්ධව හැමදාම MCQ කිව් එකක් තිබ්බා ගැටුම් සම්බන්ධව හැමදාම MCQ කිව් එකක් තිබ්බා බලන්න ඊළඟට සද්දනාතණ්ඩ ඔය දැන් ඔය ප්‍රශ්න තියෙනේවා දැන් අහන්න එපා අනිත් ඒවට ඔළුව ඊටසේකට ඔළුව මහන්සි වෙලා අන්තිමට අහලා දින්නෙත් අර රටේ නැති අමු ගොම් ප්‍රශ්නයක් ඒකෙන් වැඩකුත් නැහැ අනිත් ඒවත් නැහැ දැන් මේකේ දිගටම අහලා දෙනවා මේ පස්වෙනි එකේ පළවෙනි ප්‍රකාශනය ගැන අනිකුත් සාධක නියත විට පරිසරයේ ආර්ද්‍රතාවය වැඩි වෙන විට වාතය දෙන ප්‍රේගේ වැඩි වෙන්නේ නැහනේ ආර්ද්‍රතාවය වැඩි වුණාම මධ්‍යන මෞලික ස්කන්ධේ අඩු වෙනවා ඔක විශේෂිත පැහැදිලි කිරීමක් තියෙනවා මතකයි දර ජල වාෂ්ප ටික වැඩි වෙලා ආර්ථය වැඩි වෙද්දි මධ්‍යන මෞලික ස්කන්ධේ අඩු වෙනවා අපිට හිතෙන්නේ වැඩි වෙනවා කියලා තමයි අඩු වෙනවා කියලා විශේෂිත පැහැදිලි කිරීමක් තියෙනවා ඒක අඩු වුණාම වාතය දෙන ප්‍රේගේ වැඩි වෙනවා නේද ඒක සත්‍ය ප්‍රකාශනයක් වෙනවා ඒ නිසා අර ඕවා ගැන දැන් අහන්න එපා අන්තිමට අහන්න නැත්නම් අර ඒක අහන්න ගිහිල්ලා ඒක වෙන ප්‍රශ්නයක් කරගෙන ඉතුරු ටිකත් කරගන්න බැරි වෙනවා ඈ හරි ඊළඟට ඒක අර එකපාරට හිතුවට හිතෙන්නේ එක හරි කියලා වුණාට අර විශේෂිත පැහැදිලි කිරීමක් තියෙනවානේ ආර්ථය වැඩි වෙද්දි මධ්‍යන මෞලික ස්කන්ධේ අඩු වෙන හින්දා වාතය දෙන ප්‍රේගේ වැඩි වෙනවා හරි ඊළඟට 6 ඔය 6 වගේ ප්‍රශ්නයක් හැමදාම තියෙනවා පසු දෙකක් රූපේ දක්වා තියාගෙන එකිනෙකට මුහුණලා ගැටේ පාසනන් කරුණු සලකන්න වස්තු වල ගැටුම් සම්බන්ධව මම කතා කරලා දෙනවා ගොඩක් විශේෂයෙන්ම ඔය ටී ටයිම් සෙෂන් වලදීත් මම කියලා දෙනවා මැද්දේ ඔය එක එක වෙදිත් කියලා දෙනවා ගැටුම් වලදී මොනවද මතක් කරගන්න තියෙන්නේ ගැටුම ඕනෑම ගැටුමකට බාහිර බලයක් නැත්තම් ගම්මිතා සංසිතිය දාන්න පුළුවන් ඊට අමතරව ගැටුම පූර්ණ ප්‍රත්‍යස්තයි කියනවා නම් චාලක ශක්තිය සංසිතික කරන්නත් පුළුවන් ඔච්චරයි ගැටුම් සම්බන්ධව තියෙන. ඒතර ගැටුම සම්බන්ධව ගත්තාම ඕනෑම ගැටුමකට ගම්මිතා සංසිතිය දාන්න පුළුවන්. ඒ කියන්නේ ගම්මිතා එක බෝලයක ගම්මිතා වෙනස අනිත් බෝලයේ ගම්මිතා වෙනසට සමානයි. මුළු ගම්මිතාවේ නියතයක් එක දාන්න පුළුවන් බාහිර බලයක් නැත්තම්. ඊට අමතරව ගැටුම පූර්ණ ප්‍රත්‍යස්තයි කියලා දීලා තිබ්බොත් විතරක් චාලක ශක්ති සංසිද්ධිය දාන්නත් පුළුවන්. හරිද? එතකොට දැන් ඒ ගැන එකත් එක්ක බලලා 6 වෙනි ප්‍රශ්නේ බලමු. AB දෙක ගැටනවලු. Aහි සහ Bහි ස්කන්ධ සමාන නම් පමණක් A මගින් ඇති කරනු ලබන ආවේගය විශාලත්වයේ B මගින් ඒමට ඇති කරන ආවේගය විශාලත්වයේ සමානයි. මොකද ආවේගය කියන්නේ මොකද්ද? බලයේ වැඩි කිරීම කාලය. අනිවාර්යයෙන්ම ගැටුමේදී නිව්ටන්ගේ 3 වෙනි නියමයට අනුව කොහොමත් ඇති වෙන්නේ සමාන බල දෙකක් දෙපැත්තට. ඔන්න ඔවා හෙන පටලව ගන්නවා මේවා හෙන්නම වරද්දන ප්‍රශ්න. නිව්ටන්ගේ 3 වෙනි නියමයේ හැටියට A-ගෙන් B මත බලයක් ඇති කරනවා ඊට සමාන බලයක්මයි B-ගෙන් A මත ඇති කරන්නේ. ඒක ස්කන්ධය මත නදාවා තින්නේ. ඒතර බල සමාන. ගැටිලා තියෙන කාල දෙන්නටම පොදුයි දැන්. මේ දෙන්න ගැටිලා තියෙන තප්පර 0.1කට නම් මෙයා ගැටිලා දිවිච්ච කාලයත් 0.1යි මේ දෙවෙනියා ගැටිලා දිවිච්ච කාලයත් 0.1යි. ඒ කියන්නේ දැන් කාලත් සමානයිනේ බලන්න. AB-ගේ වැඩිලා තියෙන කාලය BA-ගේ වැඩිලා තියෙන කාලයට සමානයිනේ. නේද? ඒතර ගැටුමක් කියන්නේ මෙහෙම ඇවිල්ලා යන්නේ ගන්න. ඒතර ගැටිලා තියෙන කාලය ගත්තාම මෙයා මෙයා ගැටලා තිබිච්ච කාලය සමාන. ඒකමයි මෙයා මෙයා ගැටලා තිබිච්ච කාලය වෙන්නේ. තේරෙනවද කියන එක? හරිද? කියන්න හරිද තේරෙනව නේද කියන එක? හරි. එතකොට උදාහරණයක් දෙන්න ඕනේ. ඊට පස්සේ කාල සමානයි. නිව්ටන්ගේ 3 වෙනි නියමයට අනුව බල සමානයි. බල සමානයි කාල සමානයි නම් මෙයාගෙන් මෙයා මත ආවේගෙමයි මෙයාගෙන් මෙයා මත ආවේගෙ විතර ඇදිලා තියෙනවා හරිද එතකොට ස්කන්ධ සමාන වුණත් නැතත් බල සමානයි කාල සමානයි ඒ නිසා බල සමානයි කාල සමානයි කියන්නේ ආවේගය කියන්නේ බලය වැඩි කිරීම කාලය තුර එකම බලය එකම කාලය දෙන්නම තියෙනවා ආවේග සමානයි කොහොමද ආවේග සමානයි එතකොට
කැපිටල් A ප්‍රකාශනය අපිට වැරදි කියලා ගන්න වෙනවා. මොකද ස්කන්ධ සමාන නම් පමණක් නෙමෙයි. ඒක හැම වෙලාවෙම හරියන. B ප්‍රකාශනය. ගැටුම පූර්ණ ප්‍රත්‍යස්ත නම් පමණක්. A හි ගම්මිතා පරිවර්තනයේ B හි ගම්මිතා පරිවර්තනයේ සමාන වෙන්නේ නැහැ. පූර්ණ ප්‍රත්‍යස්ත වෙන්න ඕනේ නැහැ. ගම්මිතා සමාන කරන්න. ගම්මිතා කොහොමද දෙපැත්තට සමානයි. බාහිර බලයක් නැත්තම්. පූර්ණ ප්‍රත්‍යස්ත වුණොත් එන්නේ ශක්ති ශක්ති සමාන කරන එක. ඒතර B වැරදි. C ගැටුමේදී චාලක ශක්තිය හානි නොවන්නේ නම් පමණක් ගැටුම පූර්ණ ප්‍රත්‍යස්තයි. හරි. චාලක ශක්තිය හානි වෙන්න බෑ. පූර්ණ ප්‍රත්‍යස්තයි නම් චාලක ශක්තිය අනිවාර්යෙන් හානි වෙන්න බෑ. හානි නොවන්නේ නම් පමණක් පූර්ණ ප්‍රත්‍යස්තයි. C හරි. D A හා B ඇති කරන ආවේග විශාලත්වය අසමාන වේ. ඒකත් වැරදි. ආවේග සමානයි නේද? දැන් අපි කලින් ගත්තානේ මේ. කොහොමඩත් මොන ස්කන්ධ තිබ්බත් ආවේග සමානයි. ඒ කියන්නේ බලය එකක් ගැටිලා තියෙන කාලය දෙන්නටම පොදු කාලයක් තියෙන. ඒතකොට F එකක් T එකක් ඒ නිසා ආවේග කොහොමත් සමානයි. D වැරදි C පමණක් සත්‍ය වේ උත්තරේ පහවක ගොඩාක් ළමයි වරද්දාගත්ත ප්‍රශ්නයක් වුණා මේ පාර අපේ පේපර් එකෙත් ඔන්ලයින් සම්මිෂන් වලදීත් හයිඩ් උත්තරේ පහ හයිඩ් උත්තරේ පහ හරිද හයිඩ් උත්තරේ පහ ඊළඟට 7 හයිඩ් උත්තරේ පහ ඊළඟට 7 ඊළඟට 7 මෙවතරංගයේ දකුණු දෙසට ගමන් කරන විට ඒහා බීහි මෙව මොහොතේ චලිතය පිළිබඳ සත්‍ය වන්නේ ඕ වගේ එකක් ඔය ගොඩක් වෙලාවට විභාගෙත් තිබ්බා මම මේක දෙතුන් බාරක් සාකච්ඡා කරලා තියෙනවා ඔය පහුගිය ටිකේ පාස් ටේප් එක සාකච්ඡා කරද්දි සෙෂන් වලදී මම සාකච්ඡා කරා ඔය සෙෂන් එකේදී බලන්න මේ පැත්තර නම් යමින් තියෙන්නේ මේක A නම් මේක B නම් මේක මේ නම් මේක B නම් මොකද B ගොවිත් තියෙන්නේ මෙහෙම ගිහලා මෙතනනේ B තියෙන්නේ මේ වගේ දනක අංශූන් ගමන් කරමින් පවතින මේ කළු එකේ ඉඳන් නිල් එකට යා කරනවා. අලුත් පිටු චුට්ටක් මෙහාට ගල අලුත් පිටු මදිනවා. කළු එකේ ඉඳන් නිල් එකට යා කරනවා. යා කරාම සියලු මංෂුන් ගමන් කරන දිශා හොයාගන්න පුළුවන්. ඒතර A වලට එන්නේ පල්ලෙහාට කියලා. B වලට එන්නේ උඩට කියලා මේ. B වලට එන්නේ උඩට කියලා. අපි ඔක කතා කරා දැන් දවස් කීපයකට කලින් 2017 හරි 18 හරි A-level paper එකේදී බිලා. ඒතර A පල්ලෙහාට B උඩට 4 2 4 2 4 2 ඊළඟට හතර දෙක අට පහත සඳහන් ප්‍රකාශන සලකා බලන්න බාණ්ඩ ඔන්න ඔය වගේ දේවල් පොඩ්ඩක් විසඳ ගන්න විදිය ඒ ප්‍රකාශනය x කිරණ වර්තනයේට හා පරාවර්තනයේට භාජනය අතර ද්‍රවණය නොවේ x කිරණ වර්තනයට හා පරාවර්තනයට භාජනය වන අතර ද්‍රවණයට භාජනය නොවේ. හරිද? ද්‍රවණයට භාජනය නොවේ. හැබැයි x කිරණ කියන්නේ තීරයක් තරංග. තීරයක් තරංගයක් ද්‍රවණය කරන x කිරණ කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක්. විද්‍යුත් චුම්බක තරංගයක් කියන්නේ තීරයක් තරංගයක්. තීරයක් තරංගයක් අපි දන්න විදිහට ද්‍රවණය කරන්න පුළුවන් සාමාන්‍ය තීරයක් තරංගයක් යන අන්නාම තරංගයක් නම් බෑ. තීරයක් තරංග යන්න පුළුවන්. එතකොට ඒක නිකන් වැරදි වගේ. හරිද? වැරදි වගේ. එතකොට A වැරදි කියලා අපිට හිතන්න පුළුවන්. B ස්ථාවර තරංගයක තරංගාකෘතිය ගමන් නොකර නමුත් ශක්තිය සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. ස්ථාවර තරංගවලදී ශක්තිය යන්නේත් නැහැ, තරංගාකෘතිය යන්නේත් නැහැ. නිකන් අචලව තියෙන එකක් ස්ථාවර තරංගයක. එතකොට B වැරදි. එතකොට A B දෙකම වැරදි කියන්නේ කොහොමද C තමයි හරියන්නේ. අතිධ්වනි තරංග වෙන්න අදෝධ්වනියද මිනිස් සිරුරේ ඉන්ද්‍රියන්ට හානි කරයි. මෙහෙමනේ ඕ වගේ ප්‍රකාශන වලට වැරදි දාන්න තරම් මෝඩ වෙන්න එපා. මොකද අතිධ්වනිය සහ අදෝධ්වනිය කියන්නේ අඩු සංඛ්‍යාවක් තියෙන ධ්වනිය හානි කරයි. මොකක් හරි හානියක් හොයාගන්න පුළුවන් නේ කොයි ලෝකෙන් හරි දැන් හිතන්නකෝ දැන් වාතයේ ඔක්සිජන් පැවතීම මිනිස් සිරුර රහිත කරයි.
ඔයෙන්ගරි ඔප්පු කරන්න පුළුවන් නේ හරිද ඒ වගේ ප්‍රකාශන වලට වැරදි දාන්න එපා මොකක් හරි කේස් එකක් හදගත්තත් ඊට පස්සේ අපිට ගිහිල්ලා කේස් එකක් හදගත්තා විභාග දෙපාර්තමේන්තුවත් එක්ක හරිද ඒ කියන්නේ දැන් හිතන්නකෝ හානි කරයි බලන්න ඕනෑම දෙයකින් මේ ලෝකේ දින ඕනෑම දෙයකින් හානියක් තියෙනවනේ දැන් මේ ඇවිදීමත් හානි කරගෙන කකුල ගෙවෙනවනේ පොඩ්ඩක් හරි ඒ නිසා අර ඒ වගේ ඒවට වැරදි දාන්න එපා ඒක පස්සේ ගිහින් අරගන්න පුළුවන් එතන හරිද එතකොට ප්‍රශ්නේ ගැන හරිද ඊට පස්සේ අටර උත්තරේ 3 අටර උත්තරේ 3 ඊළඟට අටට 3 ඊළඟට අදෝධ්වනි අදෝධ්වනිය කියන්නේ මේ අඩු සංඛ්‍යාවක් තියෙන ධ්වනිය අඩෝධ්වනිය නෙමෙයි ගෲප් එකේ තියෙන අඩෝධ්වනිය කියලා හරි අටට අටට තුන එතකොට හරි නවය ඒහි ප්‍රතිදානය මොකද්ද මේ තියෙන NAND gate එක NAND gate එක නම් ප්‍රතිදානය A.B bar නිකන් ලකුණු හරි AND gate එක නම් A.B NAND නම් A.B bar 9ට 1 9ට 1 10 पदार्थे सरलतम तनुंगेकेति हेमदाम लेप्टोनि पदार्थे सॉरी पदार्थे सरलतम तनुंगेकेवे क्वार्क पदार्थे सरलतम तनुंगेकेवे क्वार्क हरिद नेद अरे इलेक मंग ओके मतक तियागन्न किया तीन देवल देखाई पदार्थे सरलतम तनुंगेकेवे क्वार्क इलेक्ट्रोने लेप्टोने के तो पदार्थे सरलतम तनुंगेकेवे क्वार्क हरिद उच्चरण ओय पाठ में मतक तियागन्न किया एमसीक्यू वलट 10 ट उत्तरे 3 10 ट उत्तरे 3 හරි 11 11 ට උත්තරේ ප්‍රස්තාරවල වර්ගඵලයෙන් ගන්න දෙන්නේ මම අර හැම එකක්ම කියන්න යන්නේ නැහැ දැන් ඕකේ පරිමාණයට ඇඳලා නැහැ ප්‍රස්තාරවල වර්ගඵලයෙන් ගන්න දෙන්නේ වර්ගඵල සමාන වුණොත් එකම තැනක ඉන්නවා එකම තැනකින් පටන් ගත්තා නම් වර්ගඵල සමාන වෙද්දී එකම තැනක ඉන්නවා ඒතර ඕකේ මේ විදිහට හදලා ගත්තාම තප්පර 15 කියන වෙලාවේදී ත්‍රිකෝණයේ වර්ගඵලය කොටුවේ වර්ගඵලයට සමාන වෙනවා ඒ කියන්නේ එකම තැනක ඉන්නවා උත්තරේ 1 11 ට උත්තරේ 1 හරිද 12 කාචයක් සිරස්ව දෙකට කැපුවාම නාභිදුර දෙගුණයක් වෙනවා කාචයක් සිරස්ව දෙකට කැපුවාම නාභිදුර දෙගුණයක් වෙනවා ABOS එක කැපුවා කියලා නාභිදුර වෙනස් වෙන්නේ නැහැ උත්තරේ 12ට 1 12ට 1 13 ගිය සතියේ පෘෂ්ඨිකාත්ය දී කියන්නවා මේක ඕනෑම පෘෂ්ඨිකාත්ති පස්තරයක් අඳින්නේ කොහොමද අඳින්නේ මේවනේ තියෙන්නේ मावकेकुल එලියට යද්දි මේ අපිට වතුර තියන පැති නැති පැති වැඩක් නැහැ මාවකයක කේන්ද්‍රයේ තියන පැත්ත පීඩනේ වැඩි එහෙනම් ඇතුළට යද්දි පීඩනේ අඩු වෙන්න ඕනේ පීඩනේ අඩු වෙනවා ජලය දිගේ යද්දි පීඩනේ වෙනස් වෙන්න හේතුවක් නැහැ එකම තිරස් මට්ටමේ පීඩන සමානයි මාවකයකයි ඇතුළ පැත්තට යද්දි පීඩනේ වැඩි වෙනවා එයි මාවකයක එළිය ඉඳන් ඇතුළට යද්දි පීඩනේ වැඩි ආයි මෙතෙන්ට යනකම් පීඩනේ නියතයක් පස්සේ මෙතනින් ආයි මාවකයක ඇතුළේ ඉඳන් එළියට යද්දි පීඩනේ අඩු වෙන්න ඕනේ පීඩනේ අඩු වෙන්න ඕනේ සාමාන්‍යයෙන් මෙතනයි මෙතනයි දෙකෙන් වායු ගෝලයේ තියෙන හින්දා මේ දෙක එකම මට්ටමට එන්නත් ඕනේ හරිනම් එකම මට්ටමටත් එන්න ඕනේ හරිනම් එවැනි හැඩයක් චෙක් කරගන්න ඕනේ මෙවැනි හැඩ තියෙන්නේ මෙතනදී දෙකයි එකයි තුනයි විතරයි ආසන්න වශයෙන් හරි මේක මේ මට්ටමේම තියෙන වඩාත් ගැළපෙන පිළිතුර වෙන්නේ එක විතරයි මේක ආසන්න වශයෙන් හරි චූට්ටක් උඩ තියෙන්නේ ආසන්න වශයෙන් හරි තියෙන්නේ එක විතරයි හරිද ඊළඟට එක විතරයි 13ට 1 ඊළඟට 14 මාගින් ඒ ගාන හදලා දෙනවා වඩාත් ආසන්න පිළිතුරකට එන්නේ 5 කියලා ළඟම උත්තරයකට එන්නේ 5 කියලා 14ට 5 15 15 15ේදී ඔය ස්ථිති ගානන්නේ ස්ථිති ගානක් හින්දා ඒකට මේකදී ඉතින් අර බෝනස් දීලා දෙනවා ඕල් පහළවට උත්තරේ ඉන්නේ 2 ඕල් හරිද උත්තරේ ඉන්නේ 2 ඒනට ඕල් ගන්න පුළුවන් හරි සාමාන්‍යයෙන් පළවෙනි පහළවෙන් කීයක් හරිද දල වශයෙන් පළවෙනි පහළවෙන් කීයක් හරිද
හරි දව වශයෙන් හරි ඊළඟට ඊළඟට හරි දැන් ඊළඟට 16 සදිනවතන් ඕක මම අර ක්විස් එකකදී දීපු ප්‍රශ්නයක් ටයිටැනික් නැවේ කතාව ඕකේ අසත්‍ය ප්‍රකාශනයේ අහන්නේ ඕකේ අනිත් ඔක්කොම හරි තුන්වැනි ප්‍රකාශනයේ විතරක් බංගුර ද්‍රව්‍ය ඉතා පහළ උෂ්ණත්වවලදී තන්නේ වෙන්නේ නැහැ තන්‍ය ද්‍රව්‍ය තමයි ඉතා පහළ උෂ්ණත්වයකදී බංගුර වෙලා ටයිටැනික් නැව වගේ කැඩිලා වැටෙන්නේ බංගුර කියන්නේ කැඩෙනවා තන්නේ කියන්නේ තලන්න පුළුවන් තන්නේ කියන්නේ කැඩෙන්නේ නැහැ හොඳට නැමෙනවා තලන්න පුළුවන් එතන බංගුර ද්‍රව්‍ය පහළ උෂ්ණත්වවලදී තන්නේ වෙනවා නෙමෙයි තන්‍ය ද්‍රව්‍ය පහළ උෂ්ණත්වවලදී බංගුර වෙනවා කියන එකයි උත්තරේ අසත්‍ය ප්‍රකාශනයේ 16 3 හරිද 16 3 ඊළඟට 16 3 ඊළඟට තාහත ඕකනි යන් සුරු කරන්න දෙන්නේ PV සමානයි NRT දාලා ඔය බෝල්ස්මන් නියතය අරගෙන සුරු කරන්න දෙන්නේ 14 න් 1 කියලා 14 ට 1 18 3 18 ට 3 19 ට 2 19 ට 2 20 විස්ස IC max ගන්න පුළුවන් ගැනීම මේ කොහොමද කරන්නේ VCC බෙදීම RC වලින් විතරක් ගන්න බෑ ඔගේ RE එකක් උත් තියෙන හින්දා IC max ගන්න වෙන්නේ VCC බෙදීම RC දන RE ඔක මම ට්‍රොනික් පාඩමේදී කියලා දීලා දිනවා සාමාන්‍යයෙන් මේක 12ක් වෙලා මෙතන විතරක් ප්‍රතිරෝධයක් තිබ්බොත් මේක බෙදීම මේක කියලා ගන්න මෙතන ප්‍රතිරෝධ දෙකක් තියෙනවා නම් මේ මුළු එකම ගන්න වෙනවා නම් IC max එන්නේ VCC බෙදීම මේ ප්‍රතිරෝධ දෙක එකතුව يعني 200 12 බෙදීම 200යි ඒ කියන්නේ 60 මිලි ඇම්පියර් IC max වෙන්නේ ඕකයි 60 මිලි ඇම්පියර් 20 ර 2 හරි එක ප්‍රතිරෝධයක් තිබ්බොත් ඉතරනේ අර එහෙම ගන්න දැන් ඊළඟට දැන් හරි 14 නමක් කරේ අවුලක් තියෙනවා 14 වෙනමක් කරොත් එකද 14 මොකද කියලා ඇවිල්ලා දෙන්නේ 3 මම බලන්න ඒක හරි 14 දැනට කොහොමද තියාගන්න මම බලලා කියන්නම් හරි ඊට පස්සේ 20 ර 2 හරි 20 ර 2 21 ආගන්ටක් ගාලා 21 දී යදි පරිපතේ වෝල්ට් මීටරේ ප්‍රතිරෝධය 800යි වෝල්ට් මීටර පාට අංකය බලමු බාණ්ඩ හදන විදිය ලොකුවට නටන්න එපා සාමාන්‍යයෙන් නටන්න වෙනවා හරි මෙන්න වෝල්ට් මීටරේ මේක 800යි මේක 80යි 120යි ආයේ දෙකක් ඕනේ නැහැ නේ කෙලින්ම 200යි හරිද 80යි 120යි කියන්නේ 200යි නේ මෙහෙම කරමු I catch of දාන්න ඕනේ වෝල්ට් මීටර පාඩංගය කියන්නේ මේ මෙහෙම කරන්න ගොමෙන් වැඩේ ඉවරයි වෝල්ට් මීටර පාඩංගය කියන්නේ මේ මෙතනයි මෙතනයි අතර විභවාන්තරේනේ ඒක හොයන්න පුළුවන් මෙහෙම කරානම් මේ දෙන්න ගන්න මේ දෙන්න අතර විභවාන්තරේනේ ඒක අපිට වෙන කතන්දරයක් වැඩන්නේ නැහැ නේ මේ දෙන්න අතර විභවාන්තරේනේ වෝල්ට් මීටර පාඩංගය කියන්නේ මේ දෙන්න ගන්න නිකම්ම තනි ප්‍රතිරෝධයක් විතර 800යි 200යි සමාන්තරගත කරන්න. ඒතර අපිට එනවා 1යට R සමානයි 1යට 800 දන 1යට 200. 800ට 1 දන 4. ඒතර 800 බෙදීම 5යි. 160යි.
ආරලගේ 160යි. නම් මේ දෙක වෙනකොට තනි ප්‍රතිරෝධයක් දාලා පොඩ්ඩක් හදමු ගන්න මේ 40යි වෝල්ට් 40යි ඕම් මේ ටික වෙනකොට තනි 160ක් දානවා 160යි ඕම්. දැන් පරිපථය ගණන් කරන ධාරාව හොයන්න පුළුවන් කර්චොෆ් දැම්මා නම් 40 සමානයි I වාරයක් 40 ධන 160. 40 සමානයි 200ක් I. බිංදුවට බිංදුවයි I සමානයි 4 බෙදීම 20යි 1 යට 5යි. 0.2 ඇම්පියර්. පරිපථයේ ගමන් කරන ධාරාව ඔය වගේ සෙල්ලමක් දාලා හොයාගත්තේ. ධාරාව හෙව්වනම් ඔය දෙන්න අතර විභවান্তরේ හොයාගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. ධාරාව හෙව්වනම් ඕක අතර විභවান্তরේ අපිට හොයාගන්න පුළුවන් මෙහෙම මේ විභවান্তরේ හොයන්න ඕනේ මේ දෙන්න අතර නෙමෙයි. මෙතන y සහ x අතරනේ හොයන්න ඕනේ. මෙතනින් හෙව්වත් අවුලක් නැහැ නේ. ඔය උඩින් හෙව්වත් එකයි මෙහෙම හෙව්වත් එකයි. එහෙනම් කෙලින්ම v = ir දානවා. i කියන්නේ 2යි. 2 නෙමෙයි 0.2යි. r කියන්නේ 160යි. මේ පැත්තෙන් හොයමු. අර පැත්තෙන් හොයන්නත් පුළුවන්. මේ පැත්තෙන් හොයන්නත් පුළුවන්. 320 බෙදීම 10. 32යි වෝල්ට්. උත්තරේ 21කට 4. 21කට 4. ඔය වගේ පොඩි පොඩි සෙල්ලම් ටිකක් දාන්න තියෙනවා ඉතින්. 21කට 4 ඊළඟට ඒ වගේ ගණනක් කර වවා ගන්න එපා ෂේප් එකේ උඩින් උඩින් ගහන්න පුළුවන් ගේම් ගහන්න 21කට 4 හරි දැන් 14 හදපු විදිය එවන්නකෝ දැන් 14 ඒ තාම ඉන්නේ අනේ අම්මේ මන් දන්නේ දැන් ඉතනින් පස්සේ තව 10ක් විතර දැන් ගියා 14 තමයි දැන් තියෙන දෙවෙන ප්‍රශ්නේ හරි ඔක අන්තිමට කියන්න ඊළඟට ඔන්න ඔහොම ප්‍රශ්නවල හිර වෙන්න ගියොත් ඉතින් බෑ හරිද ඔහොම ප්‍රශ්නවල කියන්නේ සාමාන්‍යයෙන් දැන් කවුරු හරි ගෙදරට ඇවිල්ලා මොනව හරි කියලා ගියා නම් තව සති දෙකක් යනකම් අයියෝ මට මෙහෙම කියලා ගියා හරිද ඔහොමයි ඉතින් අර පරණ ප්‍රශ්නවල ජීවත් වෙන්න එපා ඊළඟට ඔය සමහර ළමයි ඉන්නවා පොඩි සිද්ධියකට සති ගණන් අවුල් ඉතින් ආයි අහලා බැලුවාම අම්මා තේයකට සීනි අඩුවෙන් දාලා මාත් එක්ක තරහ වෙලා දන්නේ නැහැ. ඔය වගේ හේතු කියන්නේ. දැන් 22 ඉක්මනට 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 22 සදිනාතන් සදිනාතන් ලහගන්න 22 22 ඇවිල්ලා මෙහෙමනේ ඕනෙම එකකින් මේ දැන් සාමාන්‍ය තහඩුවක් නම් ගුරුත්ව කේන්ද්‍රයේ මැද්දේ මොකක් හරි එකක් කැපුවොත් මොකද වෙන්නේ මේ කපපු තැනේ ඉඳන් ප්‍රතිවිරුද්ධ දිශාවට ගුරුත්ව කේන්ද්‍රය පොඩ්ඩක් විස්ථාපනය වෙනවා දැන් සාමාන්‍ය ගුරුත්ව කේන්ද්‍රයේ මෙතන මොකක් හරි එකක් කැපුවාම කපපු තැනේ ඉඳලා ප්‍රතිවිරුද්ධ දිශාවට ගුරුත්ව කේන්ද්‍රය පොඩ්ඩක් විස්ථාපනය වෙනවා ඔකයි ගතන්දරේ ත්‍රෝගේ දින ඉදිරි උත්තරේ ඉදිරි අපි වඩාත් ආසන්න පිළිතුර කරගන්න වෙන්නේ B කියලා. වඩාත් ආසන්න පිළිතුර කරගන්න වෙන්නේ B කියලා. කපූතණී පොඩ්ඩක් අනිපතේ ගුරුත්තර කේන්ද්‍රේ ෆිසික් වෙනවා. උත්තරේ ගන්නනේ B කියලා. හරි. B කියලා තමයි ගන්න වෙන්නේ. B B 2 2. හරි. ඊළඟට උත්තරේ 2. දැන් ඊළඟට C ගන්න බෑ කොහොමද C තියන්නේ හරි මැද්ද වගේ හරි මැද්දට පොඩ්ඩක් යටින් තියන්නේ C එතකොට අර පැත්තට විස්ථාපනය කොහොම හරි මේක වම් පැත්තට විස්ථාපනය වෙන්න ඕනේ මේ කෑල්ලක් කැපුවාම වම් පැත්තට විස්ථාපනය වෙන්න ඕනේ කලින්ම මොනව වෙන්නක් තමයි එතන හරි මැද්දේ නම් වම් පැත්තට විස්ථාපනය වෙන්න ඕනේ කොහොමද හරිද C තියෙන්නේ මැද්ද. ඒතර B හා C අතර ලක්ෂයක් තමයි වැඩියෙන් හරියන්නේ. නමුත් අර වම් පැත්තට විස්ථාපණය වෙන්න ඕනි කියන තියරියත් එක B තව චුට්ටක් C පැත්තට වුණා නම් හොඳයි. වඩාත් ගැළපෙන උත්තරේ වෙන්නේ V. කරන්න මේකේ කරන්න වෙන්නේ වඩාත් ගැළපෙන උත්තරේ විතර B. C ගන්න බෑ. හරිද? ඊළඟට ඊළඟට හෝල් දෙන්න ඒකට ඊරාසේ 23ට 4 ඉක්මන් ගන්න 23ට 4 23ට 4 24 23 වගේ ගණන් හොඳයි ඒක මාගෙන් ඒ දාලා තියෙන අර දැන් දීර්ඝ සුළු කිරීමක් තියෙන හින්දා මම එක් කරන්න යන්නේ නැත්තේ 24
සත්‍යනාතන් 24 දුස්රාවිතාවයේ සම්බන්ධව සත්‍ය වන්නේ උෂ්ණත්වයේ වැඩි වෙදි දුස්රාවිතාවය අඩු වෙනවා ඒක අපි සමීකරණයකදී මේක ප්‍රස්තාරකදී දැක්කා ඒ හරි යම් කිසි ඝනගෝලයක් වෙනස් දුස්රාවිතාවයක් සහ එකම ඝනත්වයක් සහිත මාධ්‍යකදී උපරිම ප්‍රවේග ආන්තරවේග සමාන වෙන්නේ නැහැ මොකද ආන්තරවේගයේ සමීකරණය වෙන්නේ v සමානයි 2 බෙදීම 9ක් අරයේ වර්ගයේ බෙදීම දුස්රාවිතා සංගුණකයේ වාරයක් කියලා පටන් ගන්න. ඒතර දුස්රාවිතා සංගුණකයේ වෙනස් වුණොත් වේග වෙනස් වෙනවා. සමීකරණයේ දුස්රාවිතා සංගුණකයේ තියෙනවා නේද b වැරදි. ඊටසේ a හරි b වැරදි. යම්කිසි ඝනගෝලයක් වෙනස් දුස්රාවිතාවයක් සහ එකම ඝනත්වයෙන් යුත් මාධ්‍ය දෙකකදී අත්කර ගන්නා උපරිම ත්වරණ ඕනෑම එකක උපරිම ත්වරණය එන්නේ දුස්රාවිතාවේ ගණන් හදද්දී මතක ඇති උපරිම ත්වරණය එන්නේ පටන් ගනිද්දී. ඒ කියන්නේ දුස්රාවි බලයක් එන්න කලින් දුස්රාවි බලයක් කියන එක ක්‍රියා කරන්න කලින් අත්හැරපු වෙලාවේ තමයි උපරිම ත්වරණය ආවේ. ඒතර උපරිම ත්වරණය කියන එකේදී දුස්රාවිතාවේ බලපෑමක් නැහැ. මුලින්ම තප්පරෙයි තමයි ඒක එන්නේ ආරම්භකයේදී. ඒතර දුස්රාවිතාවේ වෙනස් වෙනවා කියලා ඒකේ සම්බන්ධයක් නැහැ. දුස්රාවිතාවේ බලයක් ක්‍රියා කරන්නේ නැති නිසා පටන් ගනිද්දී අපි F සමාන M දාලා තමයි උපරිම ත්වරණය හොයන්නේ. ඒතර C හරි. A හා C සත්‍ය වේ. අමතකයි නම් චුට්ටක් ඔය උපරිම ත්වරණ හදපු ගණන් ටික පොඩ්ඩක් බලන්න ඕනේ දුස්රාවිතාවේ පාඩමේ. 24ට 4. 24ට 4. හරි? 24ට 4. 25ටත් 4. 25ටත් 4. 25ටත් 4. 25ටත් 4. 26. 26. 24ට සාමාන්‍යයෙන් ඕනෑම ද්‍රවයක ස්වාභාවිකව පවතින සියලුම ද්‍රවවලදී උෂ්ණත්වයත් එක්ක දුස්රාවිතාවය අඩු වෙනවා. එන්ජින් ඔයිල් වල තියෙන විශේෂ జాතියක් අලුතෙන් මේ බොහෝ මෑතකදී හදපු. ඒ එන්ජින් ඔයිල් జాතිය හදලා තියෙන්නේ උෂ්ණත්වය වැඩි වෙද්දී දුස්රාවිතාවය වැඩි වෙන්නේ. හරිද? ඒක විශේෂ ක්‍රමයකින් හදලා තියෙන්නේ. එතකොට ඒ නිසා ඒ ලෙවල් පේපර් එකේ මේක આવොත් එහෙම වංගුවක් දාලා උත්තරේ ගන්න පුළුවන් සී පමණක් සත්‍ය වේ කියලා. වඩා සාධාරණ වීම සඳහා මම තුනටත් ලකුණු දෙනවා. හරිද? එතකොට සාමාන්‍යයෙන් අපිට සිලබස් එකේ තියෙන ඕනෑම ද්‍රවයක උෂ්ණත්වයත් දුස්රාවිතාවය අඩු වෙනවා. අලුතෙන් හදපු සින්තටික් එන්ජින් ඔයිල් එකක් තියෙනවා සම්පූර්ණයෙන්ම કૃතිමව නිර්මාණය කරපු ද්‍රවයක්. ඒවා වාහනවල පර්ෆෝමන්ස් වැඩි කරන්ඩ දුස්රාවිතාවය කියන්නේ වාහනේ එන්ජින් එක රත් වෙන්න දුස්රාවිතාවය වැඩි වෙලා වාහනේ යකඩ කැලි ගැටෙන්නේ නැති වෙන්න හදලා තියෙනවා. ඒ වගේ වෙයිදි දුස්රාවිතාවය උෂ්ණත්වයත් එක්ක වැඩි වෙනවා. ඒක එහෙම එක අවස්ථාවක් හරි තියෙන හින්දා මම තුනටත් ලකුණු දෙනවා. හරි 3යි 3යි 4යි. 3යි 4යි. ඊළඟට ඊළඟට දැන් ඊළඟට විසි හයට මොකද උත්තරේ 26ට මොකද්ද උත්තරේ? 26ට මොකද්ද උත්තරේ? 26. හදලා උත්තරේ ගත්තම කිය දෙන්නේ 4නේ. නැද්ද නෑ වැරදි. ඔක හදන්න දෙයක් නෑ. බලන්න මේ. ඩී බ්‍රොන්ග්ලි තරංගායමයේ කියන්නේ මොකද්ද? ඩී බ්‍රොන්ග්ලි තරංගායමයේ සූත්‍රය මොකද්ද? ඩී බ්‍රොන්ග්ලි තරංගායමයේ සමානයි ප්ලාංක් නියතයේ බෙදීම ගම්්‍යතාවය ප්ලාංක් නියතයේ නියතයක් ගානේ දීලා දෙනවා ප්‍රෝටෝනෙකුයි ඇල්ෆාන්ෂියකුයි එකම ගම්්‍යතාවයක් සහිතව එහෙනම් දෙන්නගෙම මේක කොහොමත් නියතයක් මේකත් නියතයක් එතකොට මේකයි මේකයි දෙකම නියතනම් දෙන්නගෙම සමාන ඩී බ්‍රොන්ග්ලි තරංගය මෙන්නේ
එතනින් පස්සේ ඒක ගම් මොකද්ද ප්‍රෝටෝනයක්ද ඇල්ෆාන්ෂුවක්ද අලියෙක්ද කියලා වැඩක් නැහැ. ගම්මෙතාව සමානයි නම් H නියතයක් P නියතයක් එහෙනම් ඩී බ්‍රොන්ග්ලි සරන් ඇවට දෙකේම එකම උත්තරේ ඉන්නේ. අනුපාතය 1ට 1යි 26ට 5. හදන්න මොකුත් දෙයක් නැහැ. 26ට 5. 26ට 5. 26ට 5. ඊළඟට හරි ඊළඟට ඊළඟට විසි හත මොකද උත්තරේ බාන මේ තියෙන නවීන ඒ ලෙවල් රටාව ගොඩක් ඒවට කටු වැඩ කොළ වුණෙ වෙන්නේ නැහැ හරි අර කටු වැඩ කොළ භාවිතා කිරීම පාපයකි එහෙම තියෙන්නේ 27 මොකද්ද උත්තරේ 27 එතකොට එකම ද්‍රව්‍යයෙන් සාදන ලද එකම ප්‍රමාණයේ ඝන හා කුහර කෝල දෙකක උෂ්ණත්වයේ එකම ප්‍රමාණයකින් නිහිරණම් වන ලදී කුමක්ද සත්‍ය වෙන්නේ අපි කතා කරලා තියෙනවා මීට කලින් පාස් පේපර්ස් වලදී අවිල්ලා තියෙනවා වෘත්තාකාර තහඩුවක් උනත් පාස් පේපර් එකේදී මෙන්න මේක තියෙනවා මේ ඒ විදියට වෘත්තයක් කපපු يعني හිස් වෘත්තයක් තියෙන මෙහෙම තහඩුවක් උනත් මෙහෙම මෙහෙම ඔතපු කම්බියක් උනත් පාස් පේපර් එකේදී තියෙනවානේ කම්බියක් උනත් රත් කරාම අන්තිමේදී මේ වෘත්තය ගන්න සයිස් එකමයි මේකෙදි මේ හිස් වෘත්තය ගන්න. ඒ කියන්නේ වටේ රාමුව ප්‍රමා මේ ප්‍රසාරණයේ මේ හිස් වෘත්තය ගන්න. හිස් වෘත්තය ගන්න සයිස් එකමයි මේ කම්බි රාමුව ගන්න. ඒ නිසා මැද්දේ හිස්කන් තිබ්බා කියලා ප්‍රසාරණයට බලපෑමක් වෙන්නේ නැහැ කියලා තියරියක් පාස් පේපර්ස් කීපයකදීම මේ වෙනකොට අවිල්ලා දිනවා. අපේ මොඩල් පේපර්ස් වලදීත් තිබ්බා, සීසන් 2 පේපර්ස් වලදීත් තිබ්බා, ෆයිනල් පේපර්ස් වලදීත් තිබ්බා. ඒකයි කියන්නේ MCQ ප්ලෑන් එක කරන්න කියලා. එතකොට වස්තුව කුහර ගෝලයක් වුණත් ඝන ගෝලයක් වුණත් මම මේකයි කියන්නේ මේ පොදු රටාව මේවා මේ වෙලාවට හිතන්න දෙයක් නැහැ දැක්ක ගමන් ගහලා දාන්න තියෙන්නේ. ඒකයි කියන්නේ කරන්න කියලා මේ ප්ලෑන්ස්. මේක වැඩි කරගත්ත උෂ්ණත්වය වැඩි කරාම දෙන්නම මේ කුහරේ ලොකු වෙන්නෙත් එක විදියට මේක ලොකු වෙන්නෙත් එක විදියට මේක ලොකු වෙන්නෙත් එක විදියට. උත්තරේ 27ට 1. 24ට 1. 27ට 1. 24ට 1. හරිද? 24ට 1 ඊළඟට 24ට 1 28 ඇවිල්ලා මෙහෙමයි 28 එක දත්තයක් මේකේ print කරද්දි වැරදිලා ඒ උනට old end දෙයක් නැහැ ඒක හරිද print කරද්දි මේකේ මේ delta w x a y කියලා නෙමෙයි එතන එන්න ඕන delta u x a y කියලා එන්න ඕන අන්තිමේකේ මම ඕක හදන්න ගියේ නෑ හැබැයි සාමාන්‍ය මූලික තර්ක වලින් වර්ගඵල ගැන හිතලා ඉතුරු ඒවා ගැන හිතලා උත්තරයකට යනවා නම් එක හෝ එකට වඩා අඩු උත්තරයක් එන්න බෑ කියලා එනවා එතකොට මම ලකුණු දෙනවා පිළිතුරු අංක 1 3 5 කියන ඒවට ඒ තුනෙන් එකට ලකුණු දෙනවා 1 3 5 පළවෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ සහ පස්වෙනි උත්තරේ හරි වර්ගඵල වලින් හදලා ගත්තොත් ඕල් දෙන්නේ නෑ හරි ඊට පස්සේ දැන් විසි නමේ ස්ථිති හිඳවල් විසි නමේ ස්ථිති හිඳවල් තිය තිය ඔය ස්ථිතියේ වල උත්තර තියෙනවා ප්‍රශ්න වල අවුලක් නැහැ තියට උත්තරේ වඩා ආසන්න පිළිතුරු ඉදිරිය ගන්න වෙන්නේ තියට උත්තරේ වඩා ආසන්න වඩා ආසන්න විදියට ගන්න වෙන්නේ පහ කියලා XE පහ තමයි ගන්න වෙන්නේ XE කියලා ගන්න වෙන්නේ වඩා ආසන්න තියට පහ තියට පහ තියට පහ හරි XB එන්න බෑ B ලම්බකයිනේ ඒතර B වලට වඩා පොඩ්ඩක් අරහෙට එන එකක් එන්න ඕන ඒතර තියට පහ හරිද දෙක B ලම්බකයි B ලම්බකින්ද B ට දෙන්න වෙන්නේ
ලම්බක නැති එකක් වෙන්න ඕනේ. B කියන එක අර I අර එහා පැත්තේ කම්බියත් එක්ක අඳින රේඛාවත් එක්ක ලම්බකයි. ලම්බකේ වඩා චුට්ටක් එහාට වෙන්න ඕනේ. ඊ තමයි ගන්න වෙන්නේ. ඊළඟට දැන් ඊළඟට B ලම්බක වෙනවා අර එහා එකත් එක්ක හරි දැන් ඒක හදන විදිය බලන්න ඕන නම් 30 බලන්න ආගන් මෙන්න එක කම්බියක් එතකොට මේකේ ධාරාව යන්නේ එළියට නම් මෙයාගෙන් එන බලපෑම ඉන්නේ මෙහෙට මෙයාගෙන් එන බලපෑම ඉන්නේ මෙහෙට එගෙන බලපෑම ඉන්නේ මෙහෙමට ඊට පස්සේ මෙයා ඉන්නේ ඊට එහායින් එයාගෙන් එන බලපෑම ඉන්නේ ඒකෙදිත් මේ එළිය නම් දකුණත් කස්කෘප්පු දැම්මාම මෙහාට එතකොට එයාගෙන් එන්නේ මෙහාට එතකොට එයාගෙන් එන්නේ මේකට මෙන්න මේ රේඛාවට ලම්බකව එයාගෙන් එන්නේ මේ රේඛාවට ලම්බකව मेरे एक आवर लंबा गोत्र में इधर बी है ना मैं बी वाके दिए ने कहता हूँ इन्हें अरे तो मैं मेरे का राम मैं मेरा मेरे का लंबा को मैं चुंबक का शेष तो दी उड़ता आवे मैं आगे इन्हें ना मैं पैप्त कर वो ये दिन ना के संप्रयुक्ते अनिवार्य मैं दिन ना अतरा मैं दिन गमन करने के लिए क्विंडो ने अतरा मैं दिन गमन करने के लिए क्विंडो ने एक दित निकांग अतरा मैं दिन गमन कर ले मैं बी वर्दी नहीं तो क्या मेरे ग्रुप मेरे හරිද ඒ දෙන්නගෙන් වරදින්න හේතුව තමයි මෙයා ඉන්නේ මෙයාට වඩා දුරින් මේ මෙයාගේ දුර වැඩි වෙන්න මේ දෛශිකයේ විශාලත්වය අඩු වෙනවා යාගෙන් බලපෑම අඩු වෙනවා මෙයාගෙන් බලපෑම අඩු වෙනවා මෙයා ළඟින් ඉන්නේ හින්දා යාගෙන් බලපෑම වැඩි වෙනවා විශාලත්වයේ වැඩි දෛශිකයේ පැත්තට තමයි සම්ප්‍රයුක්තය කිට්ටු වෙන්න ඕනේ එතකොට සම්ප්‍රයුක්තය මෙයාට නෙමෙයි කිට්ටු වෙන්න ඕනේ කිට්ටු උනත් උපරිම වශයෙන් කිට්ටු වෙන්න ඕනේ මෙයාට අන්න ඒකයි ඊ වෙන්නේ තේරෙනවද කියන එක? අන්න ඒක ඊ වෙන්නේ චුම්බක ශේෂ්ත්‍ර ගණන. උත්තරේ ඊ වෙන්නේ ඒකයි. 30ට 5. ඊළඟට මං තරහයි. හරි. ඊළඟට අද්දක මාරු වෙනකොට මොකද කරන්නේ අර ලකුණත් කස් කුරුප්පු නියමයයි ඔය ප්‍රේරණය චුම්බක ප්‍රේරණේ පාට් එකයි ඔක්කොම දකුණු අත බලය ලකුණු කරද්දී F සමානයි B Q V අර ආරෝපණ මත බලය ඊට පස්සේ අරව මේ ලකුණු කරද්දී බලව ලකුණු අකුතු කරද්දී වම් අත අද්දක ලකුණු වෙනවා මාරු වෙනවා නම් මේක ලියා ගන්න බලය ශේස්ත්‍රේ ආරෝපණ වල චලිතය කියලා මෙහෙම ලියාගත්තා. මේක ලියාගත්තා ලකුණත් කස්කෘප ලකුණත් කස්කෘපදී දකුණවත එන්නේ එන්නේ. හරිද? කස්කෘප නියමයේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය. ප්‍රේරණය අත මොකද අනිත් දෙක බල අත. හරි. ඊළඟට නැත්නම් දකුණු අත කියලා ලියාගන්න. හරි 31 තගාලා ඕකේ ඕකේ ඇවිල්ලා මෙහෙමයි හරිද තගාලා ඕකේ තියනනේ මේ දෙවනි වාක්‍යයේ එකම මට්ටමකින් ද්‍රව තුලින් බලන විට ඇස් මට්ටමේ සිට ගැඹුරකින් කියලා ඒකට එකම ගැඹුරකින් කියලා වචනයක් එන්න ඕනේ සමාන ගැඹුරකින් හරි එකම ගැඹුරකින් කියලා හරි එන්න ඕනේ එකම ගැඹුරකින් කියලා ගත්තාම उत्तर हतर इधि हेम नेतालीन एक उत्तरे पहा हतर पहा लगन देना बोल दिन हतर पहा लगन देना हतर पहा लगन देना हतर पहा लगन देना दंड किसी में हेतु स्थिर प्रकाश उत्तर ईलांगड़ हतर අමම යර එක එකම ගැඹුරකින් කියලා ඔය ගාන ගෙදරදී හදලා බාන්න ඒක හොඳ ගානක් ඊළඟ මේ එකට ආයි දානවා ඔක හදලා බාන්න 31 ට 4 5 දෙකම දෙනවා 32 ට 4
तीस देगा रहा था तीस देगा रहा था तीस देगा रहा था हरे दे तीस देगा रहा था तीस तूने अन्ना कहना ना लानो हरे उत्तरे वक्रपृष्ठे आदुरायति दण्डत्येन औरायति दण्ड कत्रोनमी यह उष्णत्ते पावदिन परिसरेक तबा परिसरेन अपि रडन्नेन दण्ड देकेलवर 100ක් සහ 0.00ක් සෙල්සියස් පනවා ඇත ඒ සිට B දක්වා දුරක් සමග තාපය ගලා යාමේ ශීඝ්‍රතාවය නිවැරදිව දැක්වේ වක්‍රපෘෂ්ඨයේ කවර කරලා තියෙන්නේ පරිසර උෂ්ණත්වයෙන් අපිට වැඩන්නේ පරිසර උෂ්ණත්වයෙන් අපිට වැඩන්නේ එතකොට පරිසර උෂ්ණත්වයෙන් අපිට වැඩන්නේ මේක 100යි මේක 0.00යි दंडे दिगत्ते उष्णत्ते विचलने कोहोमद वेन्नी सीए इंदां बिंदुवट मेक वटेट ओक्कोम कवर करला तीयेनवा नम किसी प्रश्नयक् नैह सीए इंदां बिंदुवट ओहोम यानवा दैन ओगोल्लो ओहोम तीयेन उत्तरयक् ओक हेव्वानि कलिन्म ईट पस्से एहेम उत्तरयक् नैह नेक मम ओगोल्लो पव हिंदा एहेम उत्तरयक् दुन्न नैत्ते हरिद ईट पस्से अहन्ने मोकक्द ओक तद कलु पाट करला तीयेनवा तापय गला यामे शीघ्रता दंडक ओस्से तापे गलाया में शीघ्रता तनिंदंड मिथन तपरे जूल दहाँ मिथन तपरे जूल दहाँ वतुर शीघ्रता मिथन दिदाई ना मिथन दिदापे गलाया में शीघ्रता कल पाड़ कर लापे गलाया में शीघ्रता वतुर बटे कि वतुर शीघ्रता मिथन तपरे लीटर हेना मिथन तपरे लीटर हेना एवं तापे अत्यमी वटेट मे और किसी प्रश्न मिथन तपरे दहाँ मेदर तपरे दहापे गलाया में शीघ्रता दंड विन उत्तर एक उत्तर एक दंड विन टीत उत्तर एक तीस तुनारी तीस हादर है मैं हैरत मैं मेवा के गनंग कावदावत साधनातन वही तीस हादर वगे गनंग कावदावत विवाह के दी पालेवेनी वाटे के दी देवनी वाटे के दी हदन देवा अंतिम वाटे के डे वितरमाई सुदुसु है तीस हादर वगे गनंग तुंगनी वाटे हो हतरेवेनी वाटे के डे वितराई सुदुसु मुकदे होगा संपूर्णे रोबसर हाँ नैंदला පළවෙනි වෙලාවේ දිගවල් ගණනය කරලා ඔක්කොම කරලා හදන්න ඕනේ. ඒත් ඕවා එකක් කවදාවත් පේපර් එකේ මුල් වටේකදී අල්ලා ගන්න හිතන්නවත් එපා. එහෙම වුණොත් සමස්ත පේපරේ ටයිමින් අන්බැලන්ස් වෙනවා. එක ගානකට පැටලුණා නම් ඇති සමස්ත පේපරේ ටයිමින් අන්බැලන්ස් වෙනවා. මොකද හදන්න පටන් ගත්තාම ඉවර කරන්නත් හිතෙනවා. ඒ නිසා දිගින් දිගට මේකේ අල්ලාගෙන ඉන්නවා. ඊට පස්සේ අයින් වෙන්නත් බෑ ඒ ගානේ. හරිද? ඒ ඕවා එකකට පැටලෙන්න එපා. මේකේ उत्तरे बिंदु आगे दसमी प्रश्न तीन उपनेत उपनेत चलने दुरा दिशा तो उपनेत नहीं उत्तर अवनेत उपनेत मारोनेीन मिस्टेक मैं प्रूफ बल मन दिन अद मंकी दिएगा पलवी ओल्ले हम ओल ओल इलाट then
දැන් මේකෙදි මම හිතනවා ඔයගොල්ලෝ ගොඩක් කරලා මේ ගාන ඔයගොල්ලෝ දන්න මාතෘකාවක් වීම නිසා හැම මේක අල්ලගෙන විනාඩි 10ක් 15ක් ඉන්න ඇති කිසිම විදියකින් මේ වගේ ඒවාට අහු වෙලා ඉන්න එපා ඒවල පේපර් එකදී මේ ලකුණ ගන්න උත්සාහ කරන්න එපා අන්තිමට ගන්න පුළුවන් වෙයි නමුත් මුල් හරියදී ගන්න යන්න එපා හරි 35 ස්ථිති ගන්නන්නේ 36 35ට උත්තරේ 5 නේද අර ස්ථිති හින්දා දෙනවනේ දැන් මේ ඔෆර් එක ගන්න මේ සතියේ 35ට 5 ඒක රෝල් දෙනවා ඊට පස්සේ ඊළඟට ඊළඟට පැය කාලක් හැදුවා ඔය වගේ ඒවා කරන්න එපා හරිද ඒ කියන්නේ නාස්ති කරගන්න එපා ඒ වෙලාව හරි 36 36 36 රූපේ දැක්කෙන පරිදි තිරස් ජවරෝදයක් ඔමේගා නම් ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් චලිත වෙමින් තිබෙන විට එහි කෙළවර මැටි ගුලියක් වැටෙන්නට සලස්වන ලද්දේ ජවරෝදයට මදක් ඉහළින් සිටය මැටි ගුලිය ජවරෝදයට ඇලේ නම් එවිට සිදුවන වෙනස්කම් පිළිබඳව පහත සඳහන් ප්‍රකාශන සලකන්න හරිද එතකොට මොකද වෙන්නේ ඉතින් ඕක සාමාන්‍යයෙන් දන්න දෙයක් අපි හරි මොකද වෙන්නේ ස්කන්ධයක් වැටුනහම ඕක ගැටිලා ගමන් කරනවා නම් කෝණික ගම්මිතාව වෙනවනස්ස පවතී කියන එක හරි අපි කෝණික ගම්මිතාව සංසිද්ධිය දානවා අර ගමන් කරන වාහනයකට ලම්බකව පතිත වීම කියන සිද්ධියම තමයි කෝණික චලිතයේදී ඕකෙදි වෙන්නේ ඕකෙදී අපි ගණන් හදනවා තැටියක් වලට තැටියක් වැටෙනවා තැටියක් වලට මැටි ගොලයක් වැටෙනවා කියලා ඔමා හදනවා හරිද එතකොට 36ට කෝණික ගම්මිතාව වෙනවනස්ස පවතී ඒක හරි අපි ගම්මිතාව සංසිද්ධිය දාලා තමයි කෝණික ප්‍රවේගය අඩු වෙනවා කියලා එහෙම ගන්නෙ එතකොට එක හරි ඒ හරි සීත් හරි ජවරෝදේ කෝණික ප්‍රවේගය අඩු වෙන්න බෑ මොකද කෝණික ගම්මිතාව සංසිද්ධිය දැම්මම අවස්ති ගුර්ණේ වැඩි වෙද්දි කෝණික ප්‍රවේගය අඩු වෙනවා ඒත් හරි සීත් හරි ඊට පස්සේ ඒත් හරි සීත් හරි පද්ධතියේ චාලක ශක්තිය නොවෙනස්ව පවතී මොකද කියන්නේ හරිද වැරදිද පද්ධතියේ චාලක ශක්තිය නොවෙනස්ව පැවතී හරිද වැරදිද පද්ධතියේ චාලක ශක්තිය නොවෙනස්ව පවතී පද්ධතියේ චාලක ශක්තිය නොවෙනස්ව පවතී හරිද කවදාවත් ඇලිලා එකට ගමන් කරන එකකදී හරිද ඒ කියන්නේ පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුමක් කියලා අපි ඒකට කියනවා. ඒ කියන්නේ පද්ධති දෙකක් එකට සෙට් වෙලා දෙන්න එකතු වෙලා යන එකදී චාලක ශක්තිය කිසිම විදියකින් සමාන වෙන්නේ නැහැ ආරම්භක චාලක ශක්තිය පස්සේ පාජක දෙයට. ඒකට තමයි පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුම් කියලා කියන්නේ. ඒ කියන්නේ ගැටුමේදී ශක්තිය උපරිම වශයෙන් හානි වෙනවා කියන්නේ දෙන්න එකතු වෙලා ගමන් කරන ඒවට අන්තිමට. ඒ කියන්නේ ස්කන්ධයක් ගිහින් තව ස්කන්ධයක ඇලිලා එකට යනවා නම් හරි ස්කන්ධයක් තැටියකට වැඩිලා එකට කරගෙන යනවා නම් හරි එහෙම වුණොත් ඒවා ඇවිල්ලා එහෙම එකක් වෙනවා චාල ශක්තිය නොවෙනස්ව පවතින්නේ නැහැ බී වැරදි උත්තරේ 36ට 3 36ට 3 36ට 3 හරි 37ට 2 37ට 2 තරංග පරාවර්තනය 38ට 2016 ඒ ලෙවල් පේපර් එකේ මෙවැනි ගාණක් තියෙනවා ඊයේ මම session එකේදී ඔක් කතා කරත් එක්ක 38ට 2 38ට 2 38 2 39 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
හරි මොකද කරන්නේ 40
හතලිය මේව හද හද යන්න දෙයක් නැහැ මොකද මේ ටිකේ සමක ප්‍රතිරෝධය මොකක් හරි මගුලක් වෙයි මේක 10යි ඕම් මේක 10යි ඕම් මේ ටික මොකක් හරි එයි වැඩක් නැහැ ඒක ෂෝට් වෙනවා මේ කම්බියෙන් මේ ප්‍රතිරෝධය ලොහුවත් වෙනවා මේ සන්නායක කම්බිය ඕක ඉතින් 10යි 10 එකතු කරන්න තුන වසරෙදිත් පුළුවන් උත්තරේ 20යි 40ට 2 හතලියට දෙක අර ටික ෂෝට් වෙලා යනවා අර කම්බියෙන් හතලියට දෙක හතලියට දෙක හරි හතලියට දෙක ඊට පස්සේ හතලියට දෙක 41 ගාන හදලා සුළු කරලා ගත්තාම 623යි ගානක් එනවා 623යි ගානක් එන්නේ වැරදිලා එහෙම නෙමෙයි ඕකේ කිසිම තැනක මම තාප හානියක් ගැන සරහන් කරලා නැහැ මම මාගින්ගේ දාන්න තාප හානියක් ගැන සරහන් කරලා නැහැ ඒතර වඩා අධ්‍යල වෙන විදුර ගණෙද්දී 600යි 700යි දෙකම ගැන හිතුවාම තාප හානිය කියලා එක්කුත් හිතුවාම මොකද තාප හානියක් නැහැ කියලා පරිවර්ණනය කරලා කියලා මොකුත් කතන්දරයක් නැහැ එතකොට විය හැකිවන්නේ කියලා අහලා දෙනවා ප්‍රශ්නේ විශේෂයෙන් 600යි 700යි උත්තර දෙකෙන් එකක් තෝරගන්න ආවට පස්සේ තාප හානිය කියලා එකක් හිතුවාම අපිට උත්තරේ එන්නේ 700 ඇලුමිනියම් කියලා උත්තරේ එන්නේ 41ට 1 ගොඩක් කට්ටිය ගහලා තිබ්බ යකඩ කියලා 41ට 1 හරි ඊට පස්සේ 41ට 1 42 42ට උත්තරේ පාස් පේපර් එකෙදිත් මේහා ආශ්‍රිත 42 ප්‍රශ්නයක් තියෙනවා චුම්බක ශේෂ්ත්‍රවලදී එතකොට කරන්න වෙන්නේ මෙහෙමයි ගාණේ පැහැදිලිව දීලා තියෙනවා ඒහා වීරන් තහඩු දෙයක් එකිනෙකට අංශක 60ක් ගන්න දෙන පරිදි තබා ඇත තහඩු හරහා ඒ වාට ලම්බකව චුම්බක ශේෂ්ත්‍රයක් පවතින්නේ ඈ තහඩු හරහා විනේව මොනවත් හරහා චුම්බක ශේෂ්ත්‍ර නැහැ තහඩු හරහා ඒ වාට ලම්බකව චුම්බක ශේෂ්ත්‍රයක් පවතින්නේ එකම දිශාවට PQ නම් කම්බියක් තහඩු මතින් x දිශාවට නියත වේගයෙන් ගෙන යන විට සංවෘත කොටස මත ඇතිවන ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය සහ ධාරාව තහඩුවේ ප්‍රතිරෝධයක් නැල්ලු කම්බියට ඒකාකාර ප්‍රතිරෝධයක් තියනවලු බලන්න තහඩු හරහා ගෙන යනවා තහඩු හරහා මෙන්න කම්බිය චුම්බක ශේෂ්ත්‍ර තියෙන්නේ තහඩු හරහා විතරයි තහඩු හරහා විතරයි චුම්බක ශේෂ්ත්‍රය තියෙන්නේ එතකොට මේක චලනයේ වෙද්දී සදිනතන් චලනයේ වෙද්දී ඊළඟ මොහොතේ මේ දණ්ඩ තියෙන්නේ මේ විදියට මේ එතකොට අවස්ථා දෙකේදීම තහඩුව හරහා තියෙන දිග ප්‍රමාණය එකයි තහඩුව හරහා තියෙන දිග ප්‍රමාණය එකයි ඒතර චුම්බක ශේෂ්ත්‍රය තියෙන්නේ කොහොමත් තහඩුව හරහා විතරයි එතකොට මේ වෙලාවේදී මේක බැටරියක් විදියට හැසිරෙනවා මේ වෙලාවේදීත් මේක බැටරියක් විදියට හැසිරෙනවා බැටරියේ විද්‍යුත්ගාමක බලය කියන්නේ E සමානයි BLV B නියතයක් V නියතයක් L කියන්නේ ශේෂ්ත්‍රය තුල තියෙන කම්බි කොටසේ දිග තහඩු හරහා විතරයි කම්බිය තියෙන්නේ තහඩු හරහා විතරයි කම්බිය තියෙන්නේ තහඩු හරහා විතරයි කම්බිය තියෙන්නේ එතකොට ශේෂ්ත්‍රයේ තියෙන්නේ මේ වෙලාවේදී මේ දෙකේ විතරයි මේ වෙලාවේදී මේ ටිකේ විතරයි ත්‍රේ ශේෂ්ත්‍රයේ තියෙන කම්බි කොටසේ දිග කියන එක වෙනස් වෙන්නේ නැහැ ශේෂ්ත්‍රයේ ඇතුලේ තියෙන කම්බි කොටසේ දිග කියන එක වෙනස් වෙන්නේ නැහැ ශේෂ්ත්‍රයේ ඇතුලේ තියෙන කම්බි කොටසේ දිග කියන එක වෙනස් වෙන්නේ නැහැ එහෙනම් L කියන එකත් නියතයක් අපි හිතුවට L කියන එකත් නියතයක් L කියන එකත් නියතයක් ශේෂ්ත්‍රයේ හරහා තියෙන කම්බි කොටසේ දිග වෙනස් වෙන්නේ නැහැ හරිද ශේෂ්ත්‍රයේ හරහා තියෙන කම්බි කොටසේ දිග වෙනස් වෙන්නේ නැහැ ඒ නිසා L නියතයක් හින්දා අවස්ථා දෙකේදීම හරි ශේෂ්ත්‍රයේ හරහා තියෙන කම්බි කොටසේ දිග නියතයක් හින්දා මේ වෙලාවේ තියෙන විද්‍යුත්ගාමක බල දෙකමයි මේ වෙලාවෙත් තියෙන්නේ එතන මුළු විද්‍යුත්ගාමක බලය කියන එක මේ වෙලාවේදී මේක E නම් මේක E නම් 2E මේ වෙලාවෙත් මුළු විද්‍යුත්ගාම බලය 2E විද්‍යුත්ගාමක බලය වෙනස් වෙන්නේ නැහැ එක්ක උත්තරේ 4 නැත්තම් 5
විද්‍යුත් ගාම් බලය වෙනස් වෙන්නේ නැති හින්දා උත්තරේ 1 4 නැත්තම් 5 ඊළඟට ඔක පාස් පේපර් එකේදී තියක් ඔයිඩ හඩ ආසන්න වේදීමක් තියෙනවා හරිද ධාරාව ධාරාවක් ඇති වෙන්නේ කොහොමද බලන්න ධාරාවක් ඇති වෙන්නේ ධාරාවක් ඇති වෙන්නේ මෙන්න මෙහෙමනේ ධාරාව යන්න වෙන්නේ මේ ධාරාවට යන්න වෙන්නේ මෙහෙම පතේක මේ අයි මෙහෙම පතේක යන්න වෙන්නේ මේක එක බැටරියක් තව ටික වෙලාවකින් ධාරාවට යන්න වෙන්නේ කියන්නේ තව ටික වෙලාවකින් E ඕකමයි තව ටික වෙලාවකින් E වලගේ ඕකමයි හැබැයි දැන් ධාරාවට යන්න වෙන්නේ මෙහෙම පතේක තර ධාරාව ගමන් කරන පතේ දිග කියන එක මේ මෙන්න මේක වැඩි වෙලා මේකේ ප්‍රතිරෝධයක් තියෙනවලු. ඒතර එන්න එන්න ඊ නියතයක් එන්න එන්න ප්‍රතිරෝධය වැඩි වෙනවා. මේ ධාරාව ගමන් කරන මේ කම්බි කැලලට ප්‍රතිරෝධයක් තියෙනවලු. දැන් මේ රවුමයද්දී කම්බි කැලලේ ප්‍රතිරෝධය එන්න එන්න වැඩි වෙනවා. එන්න එන්න වැඩි වෙනවා. එතකොට ඊ සමානයි අයි ආර් අයි කියන්නේ ඊ බෙදීම ආර් මේ මේ ටික මම ආර් කියලා ගත්තොත් ඊ බෙදීම ආර් එන්න එන්න ආර් වැඩි වෙනවා මොකද මේ ධාරාව ගලන කම්බි කොටසේ දිග වැඩි වෙනවා මේ රවුම යද්දි මේක වැඩි වෙනවා ආ මේකට ප්‍රතිරෝධයක් නැහැ නේ ඒතර එන්න එන්න ආර් වැඩි වෙන හින්දා එන්න එන්න අයි අඩු වෙන්න ඕනේ රේඛීයව අඩු වෙන්න බෑ හේතුව මේ තියෙන්නේ PV සමානයි K ආකාරය ඒ කියන්නේ හරය වෙනස් වෙද්දි මේක රේඛීය වෙනස් වෙන්නේ නැහැ හරය වෙනස් වෙද්දි රේඛීය වෙනස් වෙන්නේ නැහැ ඒතර උත්තරේ E නියතයක් ධාරාව රේඛීය වෙනස් නොවේ උත්තරේ 4 උත්තරේ 4 උත්තරේ 4 හරිද උත්තරේ 4 උත්තරේ 4 ඊළඟට උත්තරේ 4 42 ට 4 43 43 වර්ධක අවස්ථාව නිකම්ම අරණිය සාමාන්‍ය අඳින සර්කිට් එකකට කිසිම වෙනසක් නැහැ රින ආර් එෆ් බෙදීම ආර් නොට් උත්තරයට එන්නේ රින ආර් 2 බෙදීම ආර් 1 ඉන R2 බෙදි මාරන කිසිම වෙනසක් නැහැ ඔය කියන්නේ සාමාන්‍ය තියරි අවස්ථාවම තමයි තියෙන්නේ 44ට 5. 45 ට ඉතින් ස්ථිති හිඳ මන් දෙනවා. මම නිකන් දෙන්න ඕනේද ඕනේ නේ. 45 ට පෝල් කියලා ගන්නකො. 46. 46 ඕකේ ඇවිල්ලා මේ printing mistake එක තියෙන මෙහෙමයි දැන්. පංකාවේ නෙමෙයි. හරිද? 2.5 කිලෝ වෝල්ට් 240යි වෝල්ට් එකේ සලකුණු කරපු පංකාවේ භාවිතයෙන් නිබෝධ තාපන නගරය යන්නේ මේක ලංකාවේ. හරිද? ඊළඟට එතකොට එහෙනම් ඕල් හරි ආගන්න එතකොට මේ ඔය ගාන හදන්නේ ගාන හදන විදිය මම මාගේ දාන්න දැන් අපිට කීයක් තියෙනවද මේ පේපර් එකේ මට ඕල් දෙන්න වෙච්ච ඒවා තියෙනවා ඔය ස්ථිති විද්‍යුත් ඒවා ඕල් කියලා එහෙම ගන්න එපා ඒවා නිකන් තමට හම්බෙච්ච ලකුණු කියලා ගන්න 34 දෙන්න වුණා 34 දෙන්න වුණා එච්චරයි නේ 34 දෙන්න වුණා වෙනකක් දෙන්න ඕනේ නැන්නේ ආයි දීපද නැන්නේ 34 විතරයි නේ හරි 34 විතරයි දැනට ඔය අර ස්ථಿತಿ එක දුන්නේ වෙන හේතුවකටනේ 46 හදන විදිහ පොඩ්ඩක් මාකින් එක දැම්මාම හොඳටම බලන්න ඕක හරීම වැදගත් ගාණක් ඕකේ දත් එක අවුලක් තියෙන හින්දා ඕකේ මෙතන උත්තරයක් එන්නේ නැහැ දෙවෙනි ඕල් එක 46 ඕල් එක දෙන්න වීම ඉතාලම කනගාටුයි නමුත් ඕක මම ගොඩින් ගොඩින් ආයෙසරක් දෙවෙනි තුන්වෙනි පාර printing mistake check කරද්දි මේ
මට හම්බුන්නේ නැහැ ඕක. හරි. ඊළඟට දර දැනට ඕල් දෙකක් ඇවිල්ලා තියෙනවා ඔයගලන්ට. ඊළඟට ඒ ලෙවල් වලදී ඕල් එන්න පුළුවන් එකක් තුනක් අතර ගන්න. එකක් තුනක් අතර ගන්නක් එන්න පුළුවන් ඒ ලෙවල් වලදී. ඊට පස්සේ දැන් අපි දැනට මේක දෙකක් තියෙනවා. අ 47 ඒකේ පළවෙනි උත්තරේ එන්නේ H බෙදීම 3 කියලා. දෙවෙනි උත්තරේ එන්නේ 2යි වර්ගමූල gh බෙදීම 3 කියලා. ඒ කියන්නේ 2 එළියේ වර්ගමූල gh බෙදීම 3 කියලා තමයි උත්තරේට එන්නේ. අර h බෙදීම 3 කියන උත්තරේ දැන් අර 2යි වර්ගමූල gh බෙදීම 3 කියලා එකක් නැහනේ. ඕල් දෙන්නේ නැහැ. අර h බෙදීම 3 කියලා අරන් තියෙන ළමයින්ට 1 2 5ට ලකුණු දෙනවා. ඒකේ උත්තරේ එන්නේ අර 2යි වර්ගමූල gh බෙදීම 3. හරිද? ඔය ඔවගේ උඩින් බලන් ගියාට එකපාරට මේවා වෙන්නේ නැහැ. 40 सामान्युन अत्र फिजिस्ट से सैटो हर ईला हतलिस अट रूपे दक्वयाति परिपते कोश दिगट एहि दक्वयाति अभ्यंतर प्रतिरोधे आर विचल्य प्रतिरोधे विचलने वनविट परिपते ए लक्षे विभे वि प्रतिरोधे आर समग विचलन निवरदि प्रस्तारे तोरन अभी आर बिंदु दिशा आर अन उत्तर होने स्वाधीनाथन इतकोट प्रतिरोधे बिंदु दिशा प्रतिरोधे अन විභවය හොයන්නේ කරන්න දෙන්නේ. බලන්න R සමාන බිඳුවකට ගේමන්නේ නැහනේ. R සමාන බිඳුවක් කියන්නේ සන්නායක කම්බියකින් AB සම්බන්ධ කරලා වගේ. AB සන්නායක කම්බියකින් සම්බන්ධ කරාම මොකද වෙන්නේ? A ලක්ෂ්‍ය විභවයේ බිඳුවක් වෙනවා. AB බිඳුවයිනේ. එහෙනම් R බිඳුව විතර V බිඳුවක් වෙන්න ඕනේ. ඒතර උත්තරේ වෙන්න පුළුවන් 1 1 නැත්තම් 2 නැත්තම් 3 විතරයි. 4 5 2 ම ඉවරයි. 4 5 2 ම ඉවරයි. ඊළඟට දෙවණියක හතරයි වෝල්ට් දෙකයි යෝ මොහොම තියෙන්නේ මේනේ ආර වලගේ අනන්තයක් වුණොත් අනන්තයක් වෙනවා කියන්නේ මෙහෙම මේ අනන්තයක් වෙනවා කියන්නේ මැද්දෙන් හිස් තැනක් වගේ අනන්තයක් වෙනවා කියන්නේ මැද්දෙන් හිස් තැනක් වෙනවා හිස් තැනක් වෙනවා හිස් තැනක් වුණොත් මෙහෙම ධාරාව අපිට හොයාගන්න පුළුවන් මැද්දෙන් හිස් තැනක් වුණොත් මේ මේවා තිබ්බා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ ධාරාව හොයද්දී මේක නිකන් විභවය මාක් කරන විතරයි භූගත සම්බන්ධය තියෙන්නේ ආර අනන්තයක් අවස්ථාවෙන් දොත් හයරින 4 සමානයි i වාරයක් 2 දන 2 2 සමානයි 4ක් i i සමානයි 0.5ක් ඇම්පියර් ධාරාව ඇම්පියර් 0.5ක් වෙනවා ධාරාව 0.5 නම් කෝෂය හරහා විභවান্তরে හෙව්වනම් වැඩේ හරි කෝෂය හරහා විභවান্তরে හොයන්න පුළුවන් ඊරින IR වලින් 6i වෝල්ට් කෝෂය හරහා ඊරින IR වලින් e කියන්නේ 6i i කියන්නේ बिंदु 0.5 आर किया 2
එතකොට 6 ඍණ 1 5 වෝල්ට්. එහෙනම් R අනන්තයේදී මේ හරහා විභවන්තරය 5ක් කියලා ආවා. ඒ කියන්නේ මෙතන බිඳුවකින් දා මෙතන 5 වෙන්න ඕනේ. මේ හරහා විභවන්තරය 5ක් කියලා ආවා. බිඳුවකින් දා අතන 5 වෙන්න ඕනේ. නා R අනන්තයේදී මේක 5ට යන්න ඕනේ. උත්තරේ 1. 46 1. 46 1. 46 1. හරිද බලන්න R අනන්තයේදී හරි ගෙස් පේපර්ස් වලදී දැන් මේකේ මාකින් එක මං සදෙනතන ගෙස් පේපර්ස් වලදී මාකින් එක කලින් හදලා තියෙනවා. එතන මේ තියෙන කරෙක්ෂන් තියනවා කියලා දැනගෙන තමයි පේපර් එක ඕගලන්ට බදාදත් ලියන්න දුන්නේ. හැබැයි සාමාන්‍යයෙන් ඒ ලෙවල් පේපර් එකකදී එන හින්දා තමයි ඒ தත්ත්වය එහෙම තියන්න ඕන හින්දා අවුලන්නේ තුනක් විතරනේ යන්නේ කියලා තමයි ඒක මෙහෙම දුන්නේ. දැන් ඒකෙත් දාලා තියෙනවා කවුද ගිය සතර කලින් කිව්වා ගෙස් පේපර්ස් වල කරෙක්ෂන් නැහැ නේද කියලා. ඊළඟ සතින් දා එක ඕල් එකක් දෙන්නේ නැහැ. හරිද? මෝඩ හරකෙක් මේ පේපර් එක ඒ විදිහටම තියන්න නැත මේවට මාකිනුත් ලෑස්ති කරලා තියෙන්නේ. පේපර් එක ඒ විදිහට තියන්න ඕන හින්දා සියලු தත්ත්වය ඒ විදිහට එන්න ඕන හින්දා තමයි මේ එහෙම තිබ්බේ. නැත්තම් ඕකේ කරෙක්ෂන් ෂීට් ඔක්කොම හදලා තියෙන්නේ. හරිද? එතකොට දැන් ඒක ඒ 100ට 100ක් තාත්වික කරන්න ගිහිල්ලා දැන් ඔන්න ඔහොම කියනවා. එක ඕල් එකක් දෙන්න ඊළඟ හැදී ඉඳන් 100ට 100ක් කිසිම කරෙක්ෂන් නැන්න දෙන්න දෙන්නේ. හරි. කරෙක්ෂන් ෂීට් එක කලින් එයි. ඊළඟට එන්න 49. 49. දැන් 49. වාහන සේවා සපයන ස්ථානයක සාමාන්‍ය මේ තාත්වික ගතිය වැඩි කරන්න ගිහිල්ලා ඒ ලෙවල් පේපර් එකත් ඔහොම තියෙනවනේ ඒ නිසා දෙන්න ඕනේ නැහැ කරෙක්ෂන් ෂීට් ඕනේ නැහැ තුනයිනේ කියලා තිබ්බා දැන් දාලා තියෙන එක හරිද ඊළඟට ගෲප් එකනොත් බෑන් කරලා දානවා හරි ඊළඟට හරි 49 ආගන්න වාහන සේවා සපයන ස්ථානයක භාවිතාවන ද්‍රව පීඩකයක විශාල පිස්තනයේ හරස්කඩ වර්ගඵලය A2 වන අතර ඒ මත ස්කන්ධේ M වූ බාරයක් ඇත. හරස්කඩ වර්ගඵලයේ A1 වන කුඩා පිස්තනයේ මත F1 බලයක් ඇද උවිට ඒ D1 දුරක් පහළට ගමන් කරනවා කියලා කියනවා. හරිද? කාර්යයේ ඉහළට එසවේ. A1 A2 අනුපාතයත් කාර්යයේ ඉහළට එසෙන උසත්වන්නේ. උසත්වන්නේ. බලන්න. බලන්න. සදිනාතන් මෙහෙම එකක් තියෙන්නේ. හරි ආගම විශාල පිස්තනයේ හරස්කඩ වර්ගඵලය A2 A2 එමද ස්කන්ධේ M වූ බාරයක් ඇත M වූ බාරයක් ඇත හරස්කඩ වර්ගඵලයේ A1 වන කුඩා පිස්තනය කියලා මෙහෙම එකක් තියෙනවා මතට F1 බලයක් යෙදුව විට මොකද්ද වෙන්නේ? ඒ D2 ක් පහළට යනවලු ඒක අපිට ඊළඟ රූපෙකින් ආයි අඳින්න වෙනවා. පහළට යනවලු කාර්යය ඉහළට එසවෙනවලු. ඒ කියන්නේ මෙතනින් ඊතර බලය බරට සමාන වෙනවා. බරට සමාන වෙනවා. A1 A2 අනුපාතයත් ඉහළට එසවෙන උසත්. පැස්කල් ප්‍රමේයය දැම්ම. කියන්නේ පැස්කල් මූල ද්‍රව්‍යය දැම්ම ගමන් අපිට එනවා F1 බෙදීම A1 සමානයි F2 බෙදීම A2 F2 කියන්නේ mg ට. එහෙනම් F1 බෙදීම A1 සමානයි mg බෙදීම A2. mg බෙදීම A2. එතකොට A1 බෙදීම A2 සමානයි F1 බෙදීම mg. A1 බෙදීම A2 සමානයි F1 බෙදීම mg.
එතකොට A1 බෙදීම A2 ට උත්තරයක් එනවා. F1 බෙදීම MG දෙන උත්තර දෙකයි තියෙන. එතකොට ඔයගොල්ලෝ කණා ගැහුවත් ගහන්න ඕනේ 3යි 4යි 2කින් එකකට. හරිනේ පැස්කල් මූල ධර්මයේ මේ දන්නවනේ මේකනේ. බලයේ බෙදීම වර්ග බලයේ සමානයි බලයේ බෙදීම වර්ග බලයේ පීඩන සමාන කරලා පැස්කල් දැම්මම මෙහෙම වෙනවා A1 බෙදීම A2 ට. ඊළඟට මෙයා ගියපු දුර D1 නම් මේ D2 අහනවා. මෙයා ඉස්සන උස අහනවා. ඒක මං වෙන රූපයක හදන්නම්. බලන්න මේක D1 දුරක් පල්ලෙහාට ගියොත් මේක මෙහෙම D2 සක් උඩට යන්න ඕනේ ඒක අපි දන්නවනේ. එතකොට අර පරිමා සංස්තිතියෙන් තමයි ඒක හදන්න වෙන්නේ. يعني මෙතනදී අඩු වෙච්ච පරිමාව අතනදී ඉහළ ගියපු පරිමාවට සමානයි කියලා හදන්න වෙන්නේ. එතකොට A1 D1 සමානයි මෙතනදී පහළ ගිය පරිමාව වෙන්නේ A1 D1 ඉහළ ගිය පරිමාව වෙන්නේ A2 D2. A1 D1 සමාන A2 D2. A1 D1 සමාන A2 D2. ඕම් වෙන්නේ. තේරවද කියන එක? ඇයි දැන් ඒක පැස්කල් කතන්දරයක් නෙමෙයි. මෙහෙට යම් පරිමාවක් පල්ලෙහාට ගියාම ඒ පරිමාව උඩට එනවා. ඒ පරිමාව උඩට ආවම මෙච්චර පරිමාවක් උඩනවා. මෙච්චර පරිමාවක් පහළ ගියාම මෙච්චර පරිමාවක් උඩට නතර. මේක මේකට සමානයි. A1 D1 සමාන A2 D2. අපෙන් D2 වලට උත්තරයක් අහන්න දරුවෝ. D2 කියන්නේ මොකද්ද? A1 බෙදීම A2 වාරයක් D1. A1 බෙදීම A2 කියන්නේ F1 බෙදීම MG. A1 බෙදීම A2 කලින් දැක්ක F1 බෙදීම MG කියලා වාරයක් D1. D1 කියන්නේ F1 D1 බෙදීම MG. තමයි D2 වෙන්නේ අන්තිමට. F1 D1 බෙදීම MG. එතකොට 49 ට උත්තරේ 4 කියලා එනවා ලස්සනට මේකේ. 49 ට උත්තරේ 4 කියලා එනවා. හරිද? 49 ට උත්තරේ 4 කියලා එනවා. ඊළඟට ඊළඟ වැඩේ 49ට 4 දාගන්නකො. ඊළඟට අපි එනවා 50 වෙනි ගානට සෑහෙන ගණන් ගානක් අද හදාගන්න පුළුවන් වුණා. يعني සාමාන්‍යයෙන් මෙච්චර කාලයක් ඩිස්කස් නොකරපු තරමක් අපිට හදන්න පුළුවන් වුණා. හරිද? ඊළඟට හදන්න පුළුවන් වුණා එතකොට උත්තරේ වෙන්නේ 49ට ගියද 4නේ 4. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේකෙදි එන MCQ ගන්න මෙහෙමයි. මේකෙදි මම අර ගාන බැලන්ස් කිරීම සඳහා සියලු පියවර ගත්තා. ඒ කියන්නේ එකක් තමයි ස්ථಿತಿ වලට ලකුණු දුන්නා. හැබැයි ඒකෙන් ලොකුවට වලගේ ලකුණු වෙනස් වෙන්නේ නැහැ. يعني කොහොමත් ස්ථಿತಿ ගන්නුවට පස්සෙත් ඔයගලට ඔය ලකුණු තමයි එන්නේ. ස්ථಿತಿ MCQ වර්ධින අඩුයි. සාමාන්‍ය A-level paper එකක තියෙන ගානම මේකේ තියෙනවා ඕල් කියලා මම මාගින්ග ලිව්වේ ගිය අඟහරුවාදා. එහෙම ලියලා ඉවරලා දැක්ක හින්දා ඒක එහෙමම තිබ්බ අවුලක් නැහැ නේද? ඒක සාමාන්‍ය පොඩි සහනයක් A-level වලදී වගේම ඇවිල්ලා 100%ක් එම මට්ටමටම බැලන්ස් වෙයි කියලා. හරිද? එහෙම නැත්තම් මට අඟහරුවාදා මාගින්ග ලියදී පළවෙනි paper session එකේදී බලලා ඕක මට කියලා දාන්නේ මාළු දෙයක් නෙමෙයි. හරි. ඊළඟට ඔයාලට ආපු MCQ ගන්න පොඩ්ඩක් කියන්න මේකේ වැරදිච්ච ඒවා අනිවාර්යයෙන්ම හදන්න. මොකද guest papers 2 එකට මේකේ ලොකු බලපෑමක් එනවා. guest paper 2 එකට මේකේ බලපෑමක් එනවා. guest paper 2 එකේදී තව ලකුණු ගන්න 50ට උත්තරේ අපිට ගන්න වෙන්නේ පහ කියලා. 50ට උත්තරේ පහ. හරිද? 50ට උත්තරේ පහ. ඊළඟට අද දවසේ සෑහෙන්න වැඩක් කෙරුණා. සෑහෙන්න වැඩක් කෙරුණා අද දවසේ. ගෙදර ගිහිල්ලා වැඩ කරන්න බලට ආපු MCQ ගන්න පොඩ්ඩක් කියන්න. කලින්ට වඩා වැඩි වුණාද කියලා කියන්න ගෲප් එකේ ගෙදර ගිහිල්ලා. මෙදරින් අද දවසේ වැඩේ ඉවරයි. Telegram ගෲප් එකේ කියන්න පාඩම දෙනුණාද කියලා. හරි පරිස්සමින් ගෙදර යම් බලාදා ඔන්ලයින් නැත ෆිසිකල් විතරයි. ෆිසිකල් ළමයින්ට ඔන්ලයින් ළමයින්ට ඔන්ලයින් දෙනු. හරි. මෙදරින් අද දවසේ වැඩේ ඉවරයි.